ධර්මදේශනාව සඳහා වැඩම කළ ගෞරවනීය ස්වාමින් වහන්සේ නම කියන්නට අවසරයි ශාස්ත්‍රපති වටගොඩ මග්ග විහාරයේ පින්වත් ස්වාමින් වහන්සේ පිළිබඳව කෙටි හැඳින්වීමක් කළහොත් උන්වහන්සේ අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක දුරන්දර ශ්‍රී ලංකා කල්යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ත්‍රිපිටක විශාරද කම්මට්ටානාචාර්ය අති පූජනීය නා උයනේ අරියදම්ම මහා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් ලෙස වටගොඩ මග්ග විහාරී නමින් පැවිදි බිමට පිවිසි අප ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඉන්පසු බුරුමයට වැඩම කර බුද්ධ ධර්මයේ පිළිබඳව මූලික උපාධියත් ශාස්ත්‍රපති උපාධියත් යන්ගොන් විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික තේරවාද බෞද්ධ ආයතනයෙන් හදාරා නැවත ශ්‍රී ලංකාවට වැඩම කර අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ උපසභාපති ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කරමින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ උදෙසා මහත් වූ සේවයක් ඉටු කරමින් සිටී. ඉතින් තුරුණු සිතට අමාදම් සිසිලස කැන්දමින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වෙවිලි කළමනාකරණ පීඨයේ බෞද්ධ සංගමේ ආරාධනය පිළිගෙන අද දිනේ අප ධර්මදේශනයේ සඳහා වැඩම කළ ශ්‍රාස්ත්‍රපති වටගොඩ මග්ග විහාරයේ පින්වත් ස්වාමින් වහන්සේව ගෞරව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. හැමදෙනාම අසල් ගන්නවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේ අපි සූදානම් වෙන්නේ විශේෂ ධර්ම අනුශාසනාවක් විවරණයක් සහ සාකච්ඡාවක් කිරීම සඳහා ඉතින් අපිට ආරාධනාව සිද්ධ කරේ අපේ මහාචාර්ය ජයන්ත වීරක්කොඩි මහත්මයා මේ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ වැවිලි කළමනාකරණ අංශයට පොසොන් පෝයදා නිමිති කරගෙන විශේෂයෙන් දීර්ඝ අනුශාසනාවක් කරන්නට කියලා විශේෂ ආරයුමක් සහිතව ඉතින් අපි සතුටු වෙනවා අපේ උපකුලපති උදිත් මහාචාර්ය උපේන්ද්‍රසිංහ මහත්මාත් ඒ වගේම පීඨාධිපති මහාචාර්ය ජගත් එදිරිසිංහ මහත්මාත් මේ ස්ථානට පැමිණලා ඉන්නවා කියලා මතක් කරන්න යෙදුණා. ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කාර්ය ආචාර්ය මණ්ඩලය ඊට පස්සේ කාර්ය මණ්ඩලයත් පැමිණලා ඉඳිනවා. ඉතින් මුලින්ම මම සාමාන්‍ය ධර්මදේශනාවක් කරනවට වඩා මට මේ මහාචාර්යතුමා විශේෂයෙන් මතක් කරා මෙම අංශයට පැමිණලා ඉන්නේ විද්‍යා අංශය නැත්නම් සයන්ස් ෆීල්ඩ් එකේ අධ්‍යාපනය ලැබපු හොඳ ලකුණු අරගෙන විශ්වවිද්‍යාලයට සමර්ථ වෙච්ච ශිෂ්‍ය පිරිසක් කියන එක. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ගැඹුරින් ජීවිත දර්ශනය ගැන කතා කරන්නට පුළුවන් කියන එක එතුමා මට මතක් කරා සහ විශේෂයෙන් ඔය ශිෂ්‍ය පිරිස නංගිල මලිලා වෙනුවෙන් මේ හොඳ චරිත සහතිකයෙකුත් එන ගමන් මට දුන්නා හොඳ විනයක් තියෙන සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල අතුරෙන් හොඳම විනය තියෙන විශ්වවිද්‍යාලයක් විදිහට වයඹ විශ්වවිද්‍යාලයත් එතුමා මට හඳුන්වලා දුන්නා. ඉතින් බොහොම සතුටුයි. ඒ වගේ මොනවද රෙකමෙන්ඩේෂන් එකක් එහෙම නැත්නම් ඇගෙයීමක් තමන්ගේ විනය බාර ගුරුවරයාගෙන් අපිට ලැබෙන එක ඉතාම අගය කටයුතුයි. ඉතින් අපි විශේෂයෙන් කල්පනා කරා මම හිතන්නේ ඔක්කොම අවුරුදු 22 23 24 වගේ කට්ටිය ඉන්නේ නේද ශිෂ්‍යෝ සහ කාර්ය මණ්ඩලයත් ඉන්නවා. ඉතින් බුදුදහමේ හරය සම්බන්ධයෙන් සහ ඔය පින්වතුන් ඉගෙන ගන්නවානේ දැන් විශේෂයෙන් කෘෂි කර්මය වෙන්න පුළුවන් ඊට පස්සේ ඒකට බයෝ කෙමිස්ට්‍රි තියෙනවානේ මයික්‍රෝබයොලොජි ඊට පස්සේ බයෝටෙක්නොලොජි මේ වගේ දේවල් ඉගෙන ගන්නකොට විද්‍යාත්මක විෂයන් ලෙස අපි කියනවා ඇනලිසිස් එක නැත්තම් විශ්ලේෂණය යොදාගෙන හොඳට අධ්‍යයනය කරනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඒ විදිහේ දේශනාවක් ලෙස නැත්තම් ඉංග්‍රීසියෙන් ලෙක්චර් එකක් ලෙස
යමක් සිද්ධ කරන්නට මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ලොකු කාලයක් මට ලබා දීලා තියෙනවා. මම දන්නේ ඉන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඒ කාලය අතරතුරදී බුදුරජාන් වහන්සේගේ ධර්මයේ හරය මොකක්ද කියන එක මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ බෝඩ් එකත් මම පාවිච්චි කරා. මට මේක ඔන් කරලා දෙන්න කියන්න ඕනේ. තවත් එකකින් ඔන් කරලා තියන්න එක. ඉතින් මේකෙදි මම මුලින්ම කියන්නට ඕනේ දැන් ශාස්ත්‍රීය අධ්‍යයනයක් එහෙම නැත්නම් විද්‍යාත්මක අධ්‍යයනයක් සිද්ධ කරන පිරිසක් ලෙස අපි දන්නවා අහලා තියෙනවද දන්නේ නැහැ වචනයක් ඩිස්කෝස් කමියුනිටි කියන එක. ඩිස්කෝස් කමියුනිටි කියලා කියන්නේ යම් කිසි විෂයක් සම්බන්ධයෙන් පවතින එක්තරා කුලකයක් නැත්නම් ගෲප් එකක්. ඩිස්කෝස් කමියුනිටියක් ගත්තම අපි හිතමුකෝ බෞද්ධ ආගම කියන්නේ ඩිස්කෝස් කමියුනිටියක්. ඊට පස්සේ ඔය ඉගෙන ගන්න දුවල පුතා නංගිල මල්ලගේ තියෙන ඩිස්කෝස් කමියුනිටියක්. ඒකෙන් අදහස් කරන්නේ ඩිස්කෝස් කමියුනිටි එක තියෙන විශේෂ මට සිංහල වචන මම හරියට දන්නේ නැහැ. අර්ථය තමයි යම් කිසි දැනුම් පද්ධතියක් රාමුවක් ඇතුලේ තමයි අපි වැඩ කරන්නේ. Tamanṭama āvēnika vechcha pāribhāsika vachana swalpayak vachana sarumayak obata thiyenawa. ඔබලාගේ ජීවිතවල යම් ඉලක්කයක් තියෙනවා යම් අරමුණක් තියෙනවා යම් සංවේදන ක්‍රමයක් තියෙනවා ඒ වගේ අපි හැමෝම ජීවත් වෙනවා ඩිස්කෝස් කමියුනිටි වල දැන් උදාහරණයට මම කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මය නැත්තම් බුද්ධ ධර්මය කියන්නේ ඩිස්කෝස් කමියුනිටියක් ඒ අපේ ශාසනය කියලා කියන්නේ ඒක ඇතුලේ තියෙනවා යම් යම් සිද්ධාන්ත දැන් උදාහරණයට ගත්තොත් බෞද්ධයෝ වෙච්ච අය කියනවා කුසල් කරන්න අකුසල් කරන්න එපා මොකද හේතුව ඒවට හොඳ නරක ප්‍රතිවිපාක ලැබෙනවා කියලා මේක මේ බෞද්ධයන් ඇතුලේ තියෙන එක්තරා ප්‍රධාන අදහසක් මේක අපි මූලික ෆන්ඩමෙන්ටල් එකක් ෆැක්ට් එකක් එහෙම නැත්නම් ප්‍රධාන සත්‍යයක් ලෙස භාවිත කරනවා නමුත් මේකම ගිහිල්ලා ඔබ විද්‍යාඥයෝ පිරිසකට විද්‍යාඥ සභාවක කිව්වොත් එහෙම ඒක ෆැක්ට් එකක් නෙවෙයි ඒක ඔපිනියන් එකක්. ඔපිනියන් එකක් කියලා කියන්නේ ඒක අදහසක් පමණයි. බෞද්ධයන්ට ඒක අදහසක් නෙවෙයි ඒක සත්‍යක්. ඒතකොට ඩිස්කෝස් කමියුනිටි කියන එකේ තේරුම තමයි ඒ වෙනම හැදිච්ච සොසයිටි නැත්නම් ඒ කමියුනිටි ඒ ගෲප් එකට අනන්‍ය වෙච්ච දැනුම් පද්ධතියක් තියෙනවා. ඒ දැනුම් පද්ධතිය හැමතැනටම පොදුවන්නේ නැහැ. ඒක හැමතැනටම පොදුවන්නේ නැහැ. යම්කිසි ඩිස්කෝස් කමියුනිටි එක තියෙන ෆැක්ට් එකක් තව ඩිස්කෝස් කමියුනිටි එකක ඔපිනියන් එකක් අදහසක් විතරයි. එනිසා අපි ඉස්සෙල්ලා මේක හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒ ඩිස්කෝස් කමියුනිටි වල තියෙන වෙනස්කම තේරුම් ගැනීම විශේෂයෙන් හේතු වෙනවා සංහිඳියාවට. ඒ කියන්නේ මේක අපේ අදහස අනුව මෙහෙමයි. අනිත් පිරිසේ අදහස අනුව මෙහෙමයි. හැබැයි ඒකෙන් කියන්නේ ලෝක සත්‍ය හොයන ක්‍රමයට ඒක අනුගමනය කරන්නට කියලා. ලෝක සත්‍ය ගම ලෝක සත්‍ය එකයිනේ තියෙන්න පුළුවන්. සත්‍ය දෙකක් තත්ත්ව වෙනස් වෙන්න පුළුවන් එකක් නෙවෙයිනේ. නමුත් සාමාන්‍යයෙන් අපි ජීවත් වෙනකොට අපි ළඟේ ඩිස්කෝස් කමියුනිටි අපි මොන කුලකයේ ඇතුලේද ඉන්නේ කියන එක අපි හොඳට තේරුම් ගන්න ඉන්නට ඕනේ. ඉතින් මේ අපි කතා කරන්න යන්නේ මම අද කතා කරන්න යන්නේ ඔය පිංගතුන් ඉගෙන ගන්නවා. දැන් උදාහරණයකට ඔය ඉගෙන ගන්න ශාස්ත්‍රයේදී කෘෂිකර්මාන්තේ වෙන්න පුළුවන් ප්ලාන්ටේෂන් වෙන්නට පුළුවන් බයෝකෙමිකල් ටෙක්නිකල් ටෙක්නොලොජි වෙන්නට පුළුවන් ඒවලදී යම් කිසි සිද්ධාන්ත ටිකක් ඔබ ඉගෙන ගන්නවා ගොඩක් වෙලාවට සිද්ධාන්ත ගෙදර ගිහිල්ලා කතා කරන්න පුළුවන් සිද්ධාන්ත කියලා සිද්ධාන්ත නෙවෙයිනේ අම්මලා තාත්තලාට ඔවා කියන්නේ ගියාට ලොකු මං හිතන්නේ අපහාස කරන අර්ථය නෙවෙයි නමුත් ඒ විෂය අධ්‍යයනය කරපු නැති කෙනෙක්ට ඒක තරම් වැදගත් වෙන්නේ නැහැ මේ සිද්ධාන්ත ඒ සිද්ධාන්ත වැදගත් වෙන්නේ මේ විෂය ශාස්ත්‍රයේ ඉන්න පිරිසට සහ ඔබලාට තියෙනවා වෙනම ඉලක්ක. සමහර ලාවට රටේ කෘෂි කර්මාන්තයේ තියෙන ඉලක්ක දියුණු කිරීම ස්වයංපෝෂිත භාවය මේ ආදී ලෙසට නානා ඉලක්ක සහිතව නානා විශේෂ දැනුම් පද්ධතියක් සහිතව ක්‍රියාත්මක වෙන පිරිසක්. විද්‍යාත්මක සභාවකත් එහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම ෆිසික්ස් ඩිස්කෝස් කමියුනිටි එක ගත්තොත් එහෙම ඒකේ තියෙනවා වෙනම දැනුම් පද්ධතියක් වෙනම ඉලක්ක වෙනම sannivedanaya. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් උත් එහෙමයි. ඒ නිසා මගේ අද කාර්යය හොඳට තේරුම් ගන්න. මම මගේ රාමුව තමයි මේ පෙන්වන්න යන්නේ. මගේ ඩිස්කෝස් කමියුනිටි මම කතා කරන ඩිස්කෝස් කමියුනිටි ථේරවාද බුදුදහම. ථේරවාද බුදුදහම කියන එක.
මේ තේරවාද බුදුදහමේ තියෙන සමහර කරුණු මහායාන බුදුදහමට ආම පිළිගන්නේව නෙවෙයි. විද්‍යාත්මක පසුබිමකට ආම පිළිගන්නේව නෙවෙයි just opinions. ඒවල හුදු අදහස් පමණයි. නමුත් මේ තේරවාද බුදුදහම කියන discourse community ඇතුලේ ඉඳලා මොකද්ද බුදුරජාණන් වහන්සේ අදහස් කරේ මොකද්ද ලෝකය මොකද්ද ජීවිතය කියන කතාව පැහැදිලි කරන එක තමයි මම මේ කියන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකෙදි දැන් ඔය පින්වතුන් ඉගෙන ගන්නවානේ විශ්වවිද්‍යාලයකට ඇවිල්ලා යම් කිසි විෂයක් ඒ විෂය ඉගෙන ගැනීම යම් දැනුමක් ඇති කරගන්නවා යම් ප්‍රායෝගික එක යොදනවා ඒකෙන් යම් ප්‍රයෝජනයක් අනාගතේ ලබනවා. ඒක රටේ ලෝකෙට සේවයකුත් සිද්ධ කරනවා. තමන්ගේ ජීවිතයත් ඒකෙන් අර්ථයක් සිද්ධ කරගන්නවා. ඒකෙන් තව පොඩි කරුණක් කියන්නට ඕනේ. මිනිස්සෙක් ජීවත් වෙන්නේ එකම ඩිස්කෝස් කමියුනිටි එක නෙවෙයි. අපේ ආගම එක ඩිස්කෝස් කමියුනිටියක්. අපේ අධ්‍යයනංශය එක ඩිස්කෝස් කමියුනිටියක්. සමහර ලාවට අපේ ක්‍රීඩා සමාජය තව ඩිස්කෝස් කමියුනිටියක්. ඒ නිසා අපි කමියුනිටිස් ගොඩක ජීවත් වෙනවා. ඒකෙන් ආධ්‍යාත්මික පැත්තේ තියෙන විශේෂ ඩිස්කෝස් කමියුනිටියක් තමයි තේරවාද බුදුදහම කියලා කියන්නේ. ඒ තේරවාද බුදුදහමේ හැටියට ජීවිතය anu කවරක්ද? ජීවිතයේ අර්ථය කුමක්ද? ලෝකයේ විස්තරවන්නේ කෙසේද? සැපය anu කුමක්ද? මෙන්න මේ කියන මූලික කරුණු ටික කැටි කරලා ප්‍රායෝගික කෝණ කිහිපයකින් විස්තර කිරීමට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ගොඩාක් සෛද්ධාන්තික පැත්තෙන් මම විස්තර කරන්නේ. මේ අද දේශනාවේදී අවසානයේදී පොඩ්ඩක් අපි ස්පිරිචුවල් පැත්ත ටච් කරනවා වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන් මම මේ කතා කරන්නේ අතහැරීම සම්බන්ධයෙන් හිත සකස් කර ගැනීම සම්බන්ධයෙන් වගේ දේශනාවක් නෙවෙයි. මොකක්ද තේරවාද බුදුදහමේ හැටියට ජීවිතය ලෝකය සසර අහලා තියෙන නේද? සසර නිවන උප්පත්තිය මේ දේවල් සිද්ධවන හැටි යම් කිසි දේශනයක් ලෙසට විස්තර කිරීමටයි මගේ බලාපොරොත්තුව. ඉතින් මගේ එක්ස්පර්ටීස් නැත්නම් මම පුරුදු කරලා තියෙන උගන්නන විෂය තමයි තේරවාදයේ සිද්ධාන්ත කියන මාතෘකාව. ඒ නිසා මම ප්‍රවේශයක් ලෙස ගත්තේ මම හිතනවා දැන් පැහැදිලි වෙන්නට ඇති කියලා. ඉතින් ගොඩාක් දේශනවලට අවුරුදු ගාණක් තිස්සේ සහභාගී වෙන නිසා කෙලින්ම සරලව කියන දේ තේරුම් ගන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. ඉතින් එතකොට දැන් තේරවාද බුදුදහමේ හැටියට මාතෘකා කිහිපයක් යටතේ මම අද දේශනය දිගහරිනවා. පළවෙනි එක තමයි ජීවිතය anu කුමක්ද? ජීවිතය. ඊළඟ තමයි අපේ ධර්මයේ තියෙනවා සසර කියලා එකක්. සසර anu කුමක්ද? ඊළඟ එක තමයි සසර පවතින්නේ කෙසේද? සසර කියලා කියන්නේ මැරෙනවා උපදිනවා මේක පවතින්නේ කෙසේද? මේකෙ මිදීම නම් වූ නිර්වාණය anu කුමක්ද? පරම සැපේ ලෙස ලෝකේ අර්ථකථනය කරන්නේ කුමක්ද? ඒ නිර්වාණයට පත්වන්නේ කෙසේද? ඔන්න ඔය කියන මාතෘකා ටික තමයි මම කතා. මොනවද? පුළුවන් නම් මම කියන්නේ ජීවිතය anu කුමක්ද? සසර anu කුමක්ද? මොකද ජීවිතය කියලා ගත්තම එකක්නේ. ඒ ජීවිතය එකක්නේ ගොඩක් තියනවා කියලා එක්කෙනෙක්ට අපි සාමාන්‍යයෙන් කලකට සසර කියලා කියනවා. මේ සංසාර පැවැත්ම තියෙන්නේ කෙසේද? ඒ කියන්නේ ජීවිතයෙන් තමදිලා තව දෙයක් උපදිනවා. ඒතර මොකක්ද මෙතන වෙන්නේ? ඒතර මේක සංසාරේ මේ සංසාරේ නැවැත්ම කියන්නේ මොකක්ද? අපි කියනවා නිවන කියලානේ. නිවන් දකීවා කියලා කියන. අද නම් නිවන් දකින්න කියලා කියන තරහටනේ. ඒ දැන් සමහරලාට මේ අනුකර නිවන් සුව ලැබේවා කියලා මම දැක දෙනවා සෝෂල් මීඩියා ගන්න. ඒ තරහට මැරෙන්න කියලා කියන එක නෑ. එහෙම නෙවෙයි. නිවන් සුව කියන්නේ පරම සැපයක් බුදුරණන් අසගෙන ඉතින්. තරහකාරයෙක්ට නිවන් සුව පදනවා කියන්නේ ධර්මයේ හැටියට තියෙන උපරිම සැපේ ප්‍රාර්ථනා කරන එක. හොඳයි ඇතකින්. ඉතින් තරහ වෛර කරනවට වඩා ඒක කියන එක විදිහට හොඳයි. නමුත් ඒක ආධ්‍යාසය අපේ වෙනස. ඒක මම දන්නවා මොන ආධ්‍යාසයෙන්ද කියන්නේ කියලා. නම බුදුරණන් අහසේ නිබ්බානම් පරමං සුඛං. මට අද පෙන්නන්නට කියන්නට ඕනේ ඒ නිවන පරම සැපයයි සඳහන් කළේ ඇයි. ඊළඟට ඒ නිවනට පත්වන්නේ කෙසේද? නිවනට පත්වීම යනු කුමක්ද කියන මේ කරුණු ටික තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තව ක්‍රමයකින් කියනවා චතුරාර්ය සත්‍ය ගැන විස්තරයක් කියලා කියන්නත් වෙන කෙනෙක්ට පුළුවන්. ඉතින් ඒකෙදි thank you.
හිතනවා පේනවා ඇති කියලා ඒතර මේක ලෙක්චර් එකක් කියලා හිතා ගන්නු මේ තියෙන්නේ මේ අර හાર્ට් එකේ තියෙන මේ කනවා වගේ ඇඳලා තියෙන්නේ මේකට කියනවා නාම රූප පැවැත්ම කියලා නාම රූප බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට අපේ ජීවිතය සකස් වෙලා තියෙන්නේ කොටස් දෙකකින් ඒ කියන්නේ එලමන්ට්ස් දෙකක් ධාතු දෙකකින් ඒ කියන්නේ නාමය සහ රූපය කියලා නාමය සහ රූපය නාමය කියලා කියන්නේ අපි සාමාන්‍ය විවහාරයේ ගන්නවා සිත කියලා කියන්නේ කොන්ෂස්නස් නැත්නම් සිත සහ චෛතසික ඒක අරූපීමේ දෙයක් රූපය කියලා කියන්නේ අපි මේ භාවිතා කරන අපිට තියෙන මේ කයට මේක දෙකක් ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තියෙනවා මේක දෙකක් ලෙස පිහිටවන්නේ අපේ ඩිස්කෝස් කමියුනිටි ඇතුලේ හොඳට මතක තියාගන්න අපි කියන සිත සහ කය කියලා මේක ඔපිනියන් එකක් නැත්තම් ප්‍රතික්ෂේපිත එකක් නෙවෙයි අදහසක් විතරක් වෙනවා ෆිසික්ස් කමියුනිටි එකක් ඇතුලේ භෞතික විද්‍යාත්මක කමියුනිටි එකදී මේ නාමය කියන දෙය ප්‍රශ්නකාරී ඇයි මෙතන තියෙන්නේ ඔවුන්ගේ හැටිය තනිකර රූපයක්. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆිසිකලිසම්. මොකද්ද? ෆිසිකලිසම්. ෆිසිකලිසම් කියලා කියන්නේ මෙතන සම්පූර්ණයෙන් තියෙන්නේ රූපීමය දෙයක්. කියන එකයි ෆිසිකලිසම් කියන එකේ තේරුම. ඒකේ හැටියට නමුත් නාමයේ රූපයේ දෙකක් පිළිගන්නාට කියනවා ඩුවලිසම් කියලා. ඩුවලිසම්. ඩුවලිසම් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ඩුවලිසම් කියලා. ඩුවලිසම් කියන එකේ තේරුම තමයි ධර්ම දෙකක් මෙතන වැඩ කරනවා. සිත සහ කය කියලා. ෆිසිකලිසම් කියන එක එක මොනොලිසම් කියන්නේ එකයි තියෙන්නේ. මොකද්ද? රූපේ විතරයි. දර්ශනයක් තමයි ලෝකේ ඊටාම අඩුවෙන් භාවිතා කරන. ඒකට කියනවා අයිඩියලිසම් කියලා. ඒ කියන්නේ සිත පමණයි තියෙන්නේ කියලා අදහසක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ලෝකේ ප්‍රායෝගිකව භාවිතා නොවන නමුත් තාමත් දර්ශනයෙන් ඉවත් නොවිච්ච අදහසක්. ඒ කියන්නේ මෙතන සියල්ල සිතක් පමණයි මේ තියෙන ඔක්කොම වැවෙනේම සිතේ මායාවන් කියලා දේශනාවක් ලෝකේ තියෙනවා. ඒකට අපි යන්නේ නැහැ. අද ලෝකේ සාමාන්‍යයෙන් තියෙන ෆිසිකලිසම් සහ ඩුවලිසම්. ෆිසිකලිසම් and dualism. ඩුවලිසම් කියන්නේ dual නේ දෙක කියන එක. මෙතන ධර්ම දෙකක් සිත සහ කය එකක් රූපී එකක් අරූපී. ෆිසිකල් non physical dualism කියලා කියන්නේ ධර්ම දෙකක් තියෙනවා කියන එක භෞතිකය සහ අභෞතිකය physicalism කියන්නේ භෞතිකයේ පමණයි මේකේ අභෞතිකය භෞතිකයත් දෙකක් තියෙනවා මේක ලෝකයේ තියෙන ලොකුම දාර්ශනික ගැටලුවක් මේකෙන් මොකක්ද හරි කියන එක මේක දෙකටම සාධක තියෙනවා දෙකටම හේතු තියෙනවා එකක්වත් 100%ක් ඔප්පු කරලා නැහැ බුදුරජාණන් වහන්සේ මෙතන ඉන්නේ ජුවලිසම් කියන පැත්තේ ඒ නිසා උන්වහන්සේ කියනවා සිත කියලා වෙනම ධර්මයක් තියෙනවා මොන දර්ශනයේ හිටියත් සිත පිළිගන්න වෙනවනේ ඒක ඔකට හිතලා දිනවද බලන්න මොන දර්ශනයේ හිටියත් සිත කියන එක පිළිගන්න ඕන ඒක හිතලා තියෙනවද එනවා පොඩි උදාහරණයක් කියන්න ඒ කතාවක් ප්‍රංශයේ හිටියා දාර්ශනිකයෙක් රේනේ ඩෙකාඩ් කියලා අහලා තියෙන්නේ රේනේ ඩෙකාඩ් කියලා තියෙනවද දන්නේ නැහැ කට්ටිය සයන්ස් ෆීල්ඩ් එකේ ෆිලොසොෆි කියවන්න නැතිද ගොඩක් අය. රේනේ ඩෙකාඩ්. රේනේ ඩෙකාඩ්ට ඇති වෙච්ච තර්කයක් තමයි ඔහුට වුණා ලෝකයේ තියෙන සැබෑ සත්‍ය ගවේෂණය කරන්න. ඒ ගවේෂණය කරන්න ඔහු මොකද කරේ? ඔහු අදහසකට ආවා මම ආරම්භයක් ගන්නෙ බුදුදහමට. මොකද ඉස්ලාම තියෙන ප්‍රශ්නෙක විසඳලා ඉන්න බෑනේ. රේනේ ඩෙකාඩ්ට අදහසක් ආවා මට ඕනේ ලෝකයේ තියෙන සත්‍ය තියෙන. හැබැයි ඔහු මේකක් වුණා මේ කියන සත්‍ය කිසිදු ආකාරයකින් සැක කළ නොහැක්කක් විය යුතුයි. අමුතු අදහසක්. යමක් සැක කරන්න පුළුවන් නම් මම ඒක සත්‍ය ලෙස පිළිගන්නේ නැහැ. මේක තමයි ඔහුගේ අදහස. ඊළඟට මොකද කරේ? ඔහු යම් කිසි විශ්ලේෂණයක් කරා. මොකද ඒ විශ්ලේෂණය? යම් කිසි දෙයක් මට බොරුවක් කරනවා නම් එකපාරක් හරි බොරුවක් කරනවා නම් මම මේ දේ විශ්වාස කරන්නේ නැහැ කියන තැනට ඔහු ආවා. ඒක අපෙත් තියෙනවනේ සමහරලාට සමහර කෙනෙක් බොරුවක් කරොත් වංචාවක් කරොත් අපි නැවත විශ්වාස කරන්නේ නැහැ. ඒ විදිහට ඔහු කියාගත්තා ලෝකේ යම් කිසි සත්‍යයක් නැත්නම් අපි ඇත්තයි පිළිගන්නා දෙයක් තියෙනවා නම් ඒ දෙය එකපාරක් හරි මට බොරුවක් කරොත්
මම මේ දේ පිළිගන්නේ නැහැ කියලා ඔහු විශ්ලේෂණයක් ආරම්භ කරා. එතනදී ඔහු මුලින්ම කල්පනා කරා මොකද හිතන්නේ අපිට මේ පේන දේවල් මේ සත්‍ය කියන දේවල් සැකකල හැකිද සැකකල නොහැකිද කියලා දෙකට බෙදුවා. ඒකෙදී ඔහු මුලින්ම කිව්වා සමහර වෙලාවලට ඈත තියෙන කුඩා දේවල් මට බොරු කරනවා. මොකද සමහරවිට අපිට හිතනවා බිත්තියේ සතෙක් ඉන්නවා කියලා. වෙයි ළඟට යද්දී රොඩක්. එහෙම වෙලා තියෙනවනේ. සමහරලාට ඈත මොකක් හරි දෙයක් කියලා හිතනවා. ළම ළඟට කියලා බලද්දී වෙන දෙයක්. ජීවත් වෙන සතෙක් කියලා හිතනවා. නමුත් ලී කෑල්ලක්. මේ විදිහට ඈත තියෙන දේවල් මගේ පංචේන්ද්‍රියෙන් ගෝචර වුණාට මම ඇත්තක් කියලා හිතාගත්තට ඒ දෙය සමහර වෙලාවලට මාව රවට්ටලා තියෙනවා. වංචාවට ලක් කරලා තියෙනවා. ඒ නිසා ඒ දේවල් එකපාරක් හෝ මාව රවට්ටන නිසා විශ්වාස නොකළ යුතුයි කියලා ඔහු බැහැර කරා. එතකොට පළවෙනි දේ මොකද්ද ඔහු කරේ? ඒක අලුත් පිටුවකට එන්නේ මෙහෙමනේ. හරි. දුර නැත්තම් කුඩා වස්තුන් කියන ඒවා මොහු කිව්වා මේක විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊට පස්සේ ඔහු කිව්වා දැන් කුඩා වස්තුනේ ලොකු වස්තුන් ළඟ තියෙන ලොකු වස්තුන් මොනවද? මගේ ශරීරය, අතපය, වස්ත්‍ර මේවා ගැන සැකයක් ඔබට දෙනවා කවදාවත්? තමන්ට ශරීරයක් තියෙනවද නැද්ද කියන වැරදි ආබෝධයක් එනවද? වස්ත්‍ර නම් ඉන්නවද නැද්ද කියන වැරදි ආබෝධයක් එනවද? එහෙම වෙන්නේ නැහැ. නිසා ඔහු කියනවා විශාල වස්තුන් ළඟ තියෙන වස්තුන් හැම විටම විශ්වාස කළ හැකි. මේක තියෙන දෙයක් වෙන්නට මේක වංචාවක් කරන්නේ නැහැ, මට බොරු කරන්නේ නැහැ, රැවටීමක් කරන්නේ නැහැ. හැබැයි ඒක අවස්ථාවක් තියෙනවා ඒව සම්බන්ධයෙන් අපි රැවටෙනවා. මොකද්ද? හිතලා තියෙනවද? හීනයක් දකින්නකොට සමහර වෙලාවට අපිට හිතෙනවා සමහරට මම සුපර්මෑන්ලා අහස ඉගිලෙනවානේ. නේද? නැත්නම් සමහර ලොකු ලස්සන හොඳ ලස්සන ඇඳුමක් ඇඳන් ඉන්නවා. නමුත් ඒ වෙලාවට හිතෙනවා මේක තියෙනවා කියලා හීනෙන් අවදි වුණාම ඒක නැහැ. ඒ නිසා සමහර වෙලාවලට මගේ ශරීරය වස්ත්‍ර ආදියත් තියෙනවා වගේ හැඟුණට සැබවින්ම නැහැ. ඒක තේරෙන්නේ නැහැ කියලා හීනෙන් අවදි වෙච්ච දවසරනේ. ඒතරහු තර්කයක් ගෙනාවා. කවුරු හරි තර්ක කරොත් මේ අපි අදටත් ඉන්නේ හීනෙක. අවදි නොවන හීනෙක නම් ඒක ඇත්තද බොරුද කියලා ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ නේ. තියෙනවා. ඇයිද හීනය බොරු කියන්නේ හීනෙන් අවදි වෙන්න එපානේ. හීනේ ඇතුලේදී හීනයක් කියලා දන්නේ නැහැ නේ. එහෙනම් විශාල වස්තුනොත් සමහර වෙලාවලට මට බොරු කරනවා. ඒ නිසා මේ රූපේ විශ්වාස නොකළ හැකි කියලා ඔහු තීරණය කරා. දැන් උදා විශ්ලේෂණය කරමු. හරි දැන් මේක හීනයක් නම් worst case scenario බලන්න යා. හරි මේක බොරුවක් නම් හීනයක් නම් මොනවද ඒත් තිබිය හැකේ? ඔව් එතනදී කරුණු කිහිපයක් කරුණු හතරක් ගැන හිතනවා. හීනයක් වුණත් මේ හතර තිබිය යුතුයි. මොකද්ද පළවෙනි එක හිතනවා වර්ණය කියන එක. ඔහුගේ තර්කයක් තියෙනවා හීනයක වුණත් වර්ණයක් පේන්නට නම් වර්ණයක් ලෝකෙ තිබිය යුතුයි කියලා තර්කයක් ඔහුගේ. ඊළඟ එක තමයි ජ්‍යාමිතිය. ජ්‍යාමිතිය කියලා ගන්නෙ උදාහරණයකට දැන් ත්‍රිකෝණයක සමකෝණී ත්‍රිකෝණයක එක කෝණයක කෝණයක් කියද? අංශක 60යි නේ. මේක හීනයක වුණාද නැතුව ස්පීවිසිය වුණාද කියලා හරියන්නේ නැමේ. ජ්‍යාමිතිය කියන එක හැමදාටම වළංගු දෙයක්. ඔය හිතලා තියනවද නැව ඔබ ඔක? ජ්‍යාමිතිය කියන එක ඒක මේ බාහිර තියෙන එකක් නෙමෙයි. ඒක ලෝකයේ තියෙන ෆැක්ට් එකක්. ඒක ইনফরমේෂන් එකක් වගේ එකක්. ඒ නිසා ජ්‍යාමිතිය හරියා යුතුයි. ජ්‍යාමිතිය ඊට පස්සේ වර්ණ තිබිය යුතුයි. ඔහු හිතුවා මේ ඔහුගේ තර්ක. මේ හීනයක් වුණා. දැන් කුඩා වස්තුන් වර සැක කරනවා බාබා වරවට්ටනවා. ඒ නිසා විය නොහැකි. විශාල වස්තුන්ුත් සමහර වෙලාවලට මා මුලා කරලා තියෙනවා. හැබැයි හීනයකදී හීනයක් වුණා. ජ්‍යාමිතිය හරියා යුතුයි. වර්ණ හරියා යුතුයි. ගණිතය 1 2 3 කියන එක 1 2 3 කියන එක ඒක මේ බාහිර වස්තුවල තියෙන එකක් නෙවෙයි. ගණිතය කියන එක. ඒ නිසා මේකත් හීනයක වුණත් සත්‍ය විය යුතුයි. සහ අනිත් එක වස්තුවල ඉඩක් ගන්න බව. ඉංග්‍රීසියෙන් කියන extended nature. extended reality. අපි කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න බව, වස්තුන්ගේ ඉඩක් ගන්න බව කියන එක ඔව් තර්ක කරා හීනයක් වුණත් තිබිය යුතුයි. මෙන්න මේ හතර. දැන් මේක
kuda wastun durati ene wapi samahada wanca karna wani loku wastun hine kede dama wanca karna terus hine unat me hatara tibi yutu ikela ohu tarkiak genau ida pasti ohu manewate ka bindi nama e enlightenment kena pote me kete ene ohu tnewate bindi nama ohu kia nama beri wela hari me adahas hatarat me hatarat kauru hari විශේෂ සත්වෙක් අපේ ඔළුවට දීපු අදහස් විය නොහැකිද කියලා තර්කයක් ගෙනවා. බලලා තියෙනවද matrix කියන ෆිල්ම් එක? බලලා තියෙනවද නැහැ. නැහැ, බල නැතුව ඉතියා. matrix කියලා එකක් තියෙනවා. ඒකේ තමයි ඒකේ අදහස් තමයි. ඒක 1990 ගණන් වල ආපු ෆිල්ම් එකක්. ඒකේ series එකක් ගියා. ඒකේ හැටියට මනුස්ස ලෝකයේ මිනිස්සු තාම කුඩා කලල මේ සියලු පේන හැම දෙයක්ම Artificial intelligence, ehema naththam me kruthima buddhiya visin apita mawala pennana ekak ape oluwata dena information ekak vidarai. Karana eka sabaya satyayak nevey e me film eke adahasa. So Descartes tarka kara beri vela hari me apita penena me karunu hatarat vishesha satvayak ape oluwata denawa dena ewa nam mekat Saka karan pula muka deka efsiye novei kiela siya ta siya koppu karan nebe di wari hiten de puluang mega mona moda tarakian de kira ne eka neme yaki krame yaki ane yam krame kata ho oppu kala nohekinam saka kala hekinam mama meka wiswasa karan ne kiene ka yohoki tarakiuni ira se hukum me hatarat wiswasa karan be muka de hetu evil being eka ane maha darunu Satve, sarva baladari darunu satve, God kiwe na ayakata, because God is omni compassionate, ekinda meka darunu satve me adahas hatara denawa wennata puluwang. Ehema unoth meka et tiyenawa kiyala oppu karanna baha kiyala me hatarat pratikshepa kara. Habai ilangata aawa ohuge tarkayata mokadda? Ohu kiwwa me mona de unath meka heenayak unath විශේෂ සත්වයක් විසින් මේ දීපු මවපු අදහසක් උනත් මම හිතනවා කියන එක කිසිම ආකාරයකින් අසත්‍ය විය නොහැකි කල්පනා කරන්න පුළුවන් හිතනවා කියන කරුණ කවදාවත් අසත්‍ය විය නොහැකි ඇයි මේ සත්වයා විසින් අදහසක් දීලා ඔබ හිතුවත් Satwaya me mehema satwek nirmanaya karanawada naddha kiyala oba saka karat e hama tanakedima oba hitanawane ne kalpana karanawane therunath oba kalpana karanawane oba hitanawane oba meka attada borudu kiyala hari hitanawane me hitana bawa kavadawat obata saka karanna puluwang deyak nevey e nisa sita consciousness kiyana eka මේ සියන බාහිර මොන ප්‍රශ්නේ තිබුණත් මොන දර්ශනයේ හිටියත් හිතනවා කියන කරුණ කවදාවත් ඔබට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ සිත කියන එක මතක තියාගන්න සැබවින්ම සිද්ධ වෙන ක්‍රියාවලියක්. සිත නැහැ කියන්න හේතුවක් නැහැ. මොකද අපි හිතනවා. හැබැයි මේ හිතීම භෞතිකමය ක්‍රියාවලියක ප්‍රතිඵලයක්ද නැත්නම් වෙනම අභෞතිකයක්ද කියන එක තමයි මෙතන තිබිච්ච දර්ශනය. මේ දෙකේ වෙනස ෆිසිකලිසම් ඩුවලිසම් කියන දෙකේ වෙනස තමයි සිත කියලා දෙයක් තිබිය යුතුයි. අපි සිතනවා ඒක එසේ නොවෙනවා නොවිය යුතුයි. හැබැයි ඒ සිත හුදු භෞතිකයේ අවුට්කම් එකක්ද නැත්නම් භෞතිකයෙන් අන්නේ වෙච්ච වෙනම ධර්මයක්ද කියන මේ ප්‍රශ්නේ තමයි මේ වාද දෙකේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේකෙන් හිටියේ මේ සිත කියන එක වෙනම ධර්මයක් ඒ නිසා උන්වහන්සේගේ නාම රූප කියලා දෙකකට කැඩුවේ හොඳට මතක තියාගන්න නාම රූප කියලා දෙකකට කැඩුවා ඒතර ඔකට හිතෙන්න පුළුවන් බයොලොජි ගැන ගත්ත අය වශයෙන් ස්වාමීන් වහන්සේ මොලේ නිසා නෙවෙයිද සිත වැඩ කරන්නේ මොලේ නෙවෙයිද සිත මොලේ ක්‍රියාකාරීත්වයක් නොවේද සිත කියලා ඔබට තර්කයක් එන්නට පුළුවන් මොලේ යම් යම් කොටස් නැති වෙනකොට සිටීමේ හැකියාව නැති වෙන්නේ නැද්ද මොලේ අක්‍රිය වෙනකොට සත්වයාට සිතන්න බැහැ නේද සමහර කොටස් වලට පහර වැදුනාම සමහර දේවල් සිටීමේ හැකියාව අඩු වෙනවා නොවේද ඔව් සැබවින්ම එහෙම එකක් තියෙනවා ඒ නිසා මොලේ ලොකු සම්බන්ධතාවයක් තියෙනවා සිතට මෙතන තියෙන ගැටලුව ඒක නෙවෙයි
මේ සිත කියන සම්පූර්ණ ක්‍රියාවලියම මොළයට ආරෝඪ කළ හැකිද නොහැකිද කියන එකයි ලෝකයේ තියෙන දාර්ශනික ප්‍රශ්නය. භෞතික විද්‍යාවේ හැටියට මේක සම්පූර්ණයෙන් මොළයට ඇට්‍රිබියුට් කරනවා මොළයේ ක්‍රියාකාරීත්වයක්. දර්ශනවල ආගමික බොහෝ ආගමික දර්ශනවල හැටියට සිත යනු වෙනම ධර්මයක්. මෙතන තියෙනවා ලොකු ආගියුමන්ට් එකක්. සමහර කෙනෙක් මෙතන ඉන්නවා වෙන්නට පුළුවන් මේ ප්‍රශ්නේ ක්ලියර් නැති කෙනෙක්. මම දන්නවා. මේ ප්‍රශ්නේ විසඳන කෙනෙක්. ඒක ඉතින් මතක තියාගන්න මේ කියාගන්න මේක ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ. මොකද මේ දෙකෙන්ම මොන ක්‍රමෙන් ගියත් තර්කයෙන් යා හැටි විවරණයෙන් යා හැකි සීමාවක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. Physicalism, ඒ කියන්නේ මොළයමයි සිත කියන මොළයේ සිත යනු මොළයේ ක්‍රියාකාරීත්වයක් කියන මේ කතාවේදී හොඳට මතක තියාගන්න සිත යනු මොළයේ ක්‍රියාකාරීත්වයක් කියන කතාවේදී තියෙන ලොකුම ගැටලුව තමයි ලෝකයේ ඉහළම දර්ශනවලට subjective experience කියන එක. Subjective experience කියලා කියන්නේ මම හිතන ඔක්කොම දන්නවනේ පරමාණුක අංශු කියන එක නේද? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, න්‍යූට්‍රෝන කියලා. ඒක ඊටත් වඩා කැඩුවනේ ප්‍රෝටෝනේ නේ. ක්වාක්ස් කියලා අහලා තියෙනවද? ක්වාක්ස්, ලෙප්ටෝන්ස් විතර සාමාන්‍යයෙන් භෞතික විද්‍යාවේ හැටියට ඔක්කොම තියෙන්නේ අංශු 17යි. ලෙප්ටෝන්ස් 6යි, ඉලෙක්ට්‍රෝන කියන්නේ ලෙප්ටෝන් එකක්. ක්වාක්ස් 6යි, 12යි. ඊට පස්සේ තියෙනවා ෆෝස් කැරින් පාටිකල්ස් කියලා හතරක් සහ හිග්ස් බෝසෝන් කියලා උපකල්පනය කරන පාටිකල් එක මේ 17 තමයි භෞතික විද්‍යාවේ හැටියට මේ සියලු ලෝකයේ හැදිලා තියෙන අංශු ටික. ඊට අමතරව එනර්ජි එක තියෙනවා. මෙන්න මේ කියන පාටිකල්ස් ඊට පස්සේ ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි කියලා හොයාගත්ත නැති එකක් තියෙනවා. ඒක වෙනම කතාවක්. එතකොට මෙන්න මේ කියන අපි නිකන් සාමාන්‍ය හිතන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, න්‍යූට්‍රෝන කියලා මේවලින්නේ මොලේ හැදිලා තියෙන්න ඕනේ. මේකෙන්නේ මොලේ හැදිලා තියෙන්න ඕනේ. නමුත් අපිට පහළ වෙන සිත ගැන හිතන්න අපිට සිතක් පහළ වෙනකොට අපිට කොහොමද හිතෙන්නේ යම් කිසි දෙයක් ගැන අපි හිතනවා යම් කිසි අදහසක් එනවා යම් කිසි හැඟීමක් දැනෙනවා යම් කිසි වින්දනයක් ලබනවා ඔබ මොකද හිතන්නේ මේ ලැබෙන අත්දැකීම ඔබට ලැබෙන වින්දනය දුක ශෝකය හිතන්නකෝ දුක් වෙච්ච අවස්ථාවක දැනෙන පීඩනය මේ කියන දේවල් මොකද ඔබ ප්‍රායෝගිකව හිතන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, න්‍යූට්‍රෝන වලට වෙන්න පුළුවන් දේවල්. නිකන් හිතන්න උපකල්පනය කරන්න. නිකන් මේ අංශු ටිකක් නේ තියෙන්නේ. අන්තිමට ගියා. මේ අංශු ටිකට මේ හැඟීම් ටික එන්න පුළුවන්. මේ අංශු ටිකට මේ අත්දැකීම ලබන්න පුළුවන්ද? මේක භෞතික විද්‍යාවට තියෙන ලොකුම ගැටලුවක්. Subjective experience එක. ඒ සමහර විද්‍යාඥයෝ කියනවා කවදාවත් ඒකට කියනවා ක්වාලියා කියලා ඉංග්‍රීසි. මේ ක්වාලියා එක මේ experience එක අංශු වලට ලඝු කරන්නට බැරි වෙයි. අංශු වල ක්‍රියාකාරීත්වයක් කියලා හිතන්න බැරි. ඒක ලොකුම ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවා. තව දෙවන්ත ප්‍රශ්නයක්. තව ප්‍රශ්න ගොඩාක් තියෙනවා ඒක සම්බන්ධේ. දෙවන්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මොකද්ද? මේ සියල්ල භෞතිකයක් නම් හොඳට හිතන්න භෞතිකයක් නම් මම මේ ලෙක්චර් එකක් මේ කියන්නේ බණක් නෙවෙයි මේකෙන් මම දැන් බුදුදහමට ඇවිල්ලා නිවන දක්වා මම කගෙන යනවා මේ සියල්ල භෞතිකයක් නම් මේක අංශු ගොඩක් නේද සමහර කෙනෙක් ෆිසික්ස් කරලා දිනේ නෑ බහුතරයක් නෑ නේ නමුත් කෙමිස්ට්‍රි කරලා දිනවා නේ හරි කෙමිස්ට්‍රි කරලා දිනවා මේ ඔක්කොම අංශු ටිකක් ක්‍රියාත්මක වෙනවා නේ ඒ බලය ලැබිලා එහෙට මෙහෙට තල්ලු වෙලා එහෙමනේ අංශු ක්‍රියාත්මක වෙන්නේ ඔක්කොම ඉන්නේ භෞතික බලවලින්නේ මොකද හිතන්නේ භෞතික වස්තුන්ගේ ක්‍රියාවලිය හැමතිස්සෙම සිද්ධ වන්නේ තවත් බාහිර බලපෑම් නිසා. භෞතික වස්තුවල ක්‍රියාවලිය කලින් උපකල්පනය කරන්නට පුළුවන්. ප්‍රෙඩිකටබල්. බිලියන් බෝලකින් තව බිලියන් බෝලකට ගහනකොට ඒකේ කෝණය ප්‍රවේගය ඔක්කොම බලලා වාතයේ පීඩනය බලලා ඒක වැදිලා කොහෙටද යන්නේ කියලා හරියට උපකල්පනය කරන්න පුළුවන්. ගණනය කිරීමක් කරන්න පුළුවන්. එනිසා භෞතික ලෝකයේ තියෙන හැම අංශුවකම ක්‍රියාකාරීත්වය ඉතාම ඉහළ තාක්ෂණයක් තිබුණොත් කලින්ම උපකල්පනය කරන්න පුළුවන්. මේ ලෝකයේ තියෙන සියල්ල භෞතිකයක් නම් දැන් මොකද වෙන්නේ? මේ ලෝකයේ තියෙන සියලුම භෞතිකවල දැන් තියෙන අවස්ථාව, දැන් තියෙන තත්වය මැන්නොත්
super computer එකකට මොකද්ද අනාගතේ වෙන්නේ කියලා සියල්ල උපකල්පනය කරන්න නිගණා ගණනය කරන්නට පුළුවන්. ඒ නිසා භෞතික වාදය වැටෙන ලොකුම ගැටලුව අනිත් එක තමයි determinism. මම හිතනවා පුළු තේරෙන අධි වචන කියලා. Determinism කියලා කියන්නේ දැනටම මේ සියල්ල නියත වෙලා අවසానයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැන් මේක තමයි මේකෙ තියෙන ලොකුම ගැටලුව. Physicalism ලොකු තව ගැටලු ගොඩාක් තියෙනවා. තව ගැටලු ගොඩාක් තියෙනවා. මේ ප්‍රධානම ගැටලු දෙකම මම අතු කරේ. ඊළඟට එනවා dualism. එතකොට අපි එන උපකල්පනය තමයි එහෙමනම් දැන් මොකද physicalism විතරයි නම් තිබුණේ භෞතිකයක් විතරයි නම් තියෙන්නේ හොඳට හිතන්න කවුරු හරි කමිනියෙක් මැරුවා කියලා හිතන්නකෝ. මොළෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. මොළේ කියන්නේ අංශු ටිකක්නේ. මොළේ කියන්නේ රසායනික ක්‍රියාවලිය. රසායනික ක්‍රියාවලිය රසායන විද්‍යාව කරපු අය දන්නවා තියෙන සංයෝජනාදී ඔක්කොම ටික මැන්නට පස්සේ කොහොමද රසායනික ක්‍රියාවලිය වෙන්නේ කියලා සමීකරණයකින් කලින්ම ගණනය කරන්න පුළුවන් නේ ඔබටනේ. පුළුවන්නේ. එහෙමනම් යම්කිසි කෙනෙක් කේන්ති කියලා තව කෙනෙක් මැරුවොත් මොළයේ ක්‍රියාකාරීත්වයෙන් මරලා දෙන්නේ කාට හරි ඊට කලින් තිබ්බ මොළයේ සංයුතිය අරගෙන කියන්න පුළුවන් මේ අරමුණ එනකොට මේ තියෙන සංයුතිය හැටියට අනිවාර්යෙන් මේ පුද්ගලයා අරයන් මරන්න තිබුණා. ඒ මොළයේ තිබිච්ච ඒ වගේ රසායනික සංයුතියක් ඒ සංයුතියෙන් කෙරෙන්නේ තුවක්කුවක් අරන් වෙඩි තියන එක. ඒ නිසා physicalism එක හරියට ක්‍රියාත්මක කරලා ලෝකෙ දඬුවම් දෙන්නට බෑ මතක තියාගන්න. ලෝකෙ නීති පද්ධතිය බිඳ වැටෙනවා. මම මේ මගේ අදහස් නෙමෙයි කියන්නේ. මේ තමයි ලෝකයේ පිළිගත් දාර්ශනික ප්‍රශ්න මේ මම කතා කරන්නේ. පිළිගත් ඉහළම පෙළේ විද්‍යාඥයන් දාර්ශනිකයන් අතර තියෙන නොවිසිදිච්ච ප්‍රශ්න. ඒතර physicalism වල ගැටලුවකට තියලා බුදුරජාණන් වහන්සේ කියන ශාස්ත්‍රඥ වහන්සේ මෙන්න මේ තැනට යන්නේ නැහැ. උන්වහන්සේ dualism කියනවා. උන්වහන්සේගේ තර්කයක් තියෙනවා. උන්වහන්සේ මෙහෙමයි කියන්නේ. රූපය කෙසේ නම් හැඟීමක් විඳීද? රූපය කෙසේ නම් කෙනෙක්ව හඳුනයිද? රූපය කෙසේ නම් යමක් දැනගනීද? ඒ නිසා උන්වහන්සේගේ තර්කය තමයි සිත කියලා වෙනම අභෞතික ධර්මයක් තිබිය යුතුයි කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ වැටෙන්නේ dualism කියන තැනට. ඒ නිසා මම මේකෙන් කතා කරේ physicalism කියලා ලෝකේ වාදයක් අද තියෙන එක තමයි අද ස්ථාපිත වෙච්ච වාදය. බහුතරයක් දාර්ශනිකයෝ විද්‍යාඥයෝ ඉන්නේ physicalism වල. හොඳට මතක තියාගන්න. මේ physicalism වලට ගියොත් එහෙම ඔබ determinism වලට යනවා. සහ ඔබට මේ ලැබෙන අත්දැකීම විස්තර කරගන්නට බැරි වෙනවා. dualism කියලා කියන්නේ නාමය සහ රූපය කියලා දෙකක් තියෙනවා කියන එක. නමුත් මේක සම්බන්ධයෙන් දාර්ශනිකමේ ලොකු ගැටලුවක් තියෙනවා. ඒකත් මම කියලා යන්නට ඕනේ. dualism වලට දාර්ශනිකමේ ලොකු ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව ඉදිරිපත් කරන්නේ බොහිමියාවේ එලිසබෙත් කියන කුමරිය. ඒක බුදුදහමටත් තියෙන ලොකු ගැටලුවක්. මොකක්ද ඒ කියන්නේ? ගැටලුව ගැන ඒක විස්තර කරන්නට බෑ. ඒකයි මම කියන්නේ මේ දෙකෙන්ම ඔප්පු නොකරපු තැන. ඒ කියන්නේ මතවාදයේ වශයෙන් හිරවෙච්ච තැන. මොකක්ද ඒ ගැටලුව? අපි කියනවානේ සිත කියලා කියන්නේ අභෞතිකයක් කියලානේ. රූපේ භෞතිකයක්. භෞතිකයක ලක්ෂණයක් තමයි ඉඩ ගන්න බවනේ. ද්‍රව්‍යමය භාවයේනේ භෞතිකයක ලක්ෂණේ සිතගෙන අභෞතිකයක්. බොහිමියාවේ කුමරිය අහන ප්‍රශ්නේ තමයි ඩෙකාඩ් කියන්නේ. ඩෙකාඩ් කියන්නේ වෙනම අභෞතිකයක් තියනවා කියන එක. එයා කියන්නේ සිත කියලා එකක් තිබිය යුතුයි කියලා. මේ කියන්නේ. යාවනේ සිතක් තියෙන්නට ඕන කියන අදහසනේ. සිතක් තියෙන්නට ඕන කියන අදහසට එයා ආවා. එයා කිව්වා සිත කියලා කියන්නේ වෙනම ධර්මයක්. එයාගේ ප්‍රසිද්ධ තර්කයක් තමයි I think therefore I am. මම හිතනවා ඒ නිසා මම විය යුතුයි හිතනවා කියන එක වෙනම ධර්මයක් ලෙස කතා කරා. එතකොට එයා අදහස් එලිසබෙත් කුමරියට ලිව්වම කුමරිය ඇහුවා ලස්සන ප්‍රශ්නයක් ඩෙකාඩ්ගෙන්. ඔබ කියනවා මේ සිත අභෞතිකයක් කියලා. ඒ අභෞතිකයට පුළුවන් මේ රූපය හොලවන්නේ අපි හිතලා රූපය හොලවනවා. හිතලා අපි හිත ගන්නවා, හිතලා කතා කරනවා, හිතලා ගමනක් යනවා. ඔගේ ඇයිගේ තර්කය තමයි ඒක හරිම ලස්සන තර්කයක්. සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් භෞතිකයක් හොලවන්නට නම් තවත් භෞතිකයකින් යම් පහරක් ලැබෙන්නට ඕනේ. භෞතිකයක් හොලවන්න නම් තව භෞතිකයකින් බලයක් ලැබෙන්නට ඕනේ නේ. නිකන් මේ තියෙන වස්තු හැඩ මෙහෙට හෙලවෙන්නේ නැහැ නේ. මොකක් හරි භෞතිකමේ බලයක් එන්න එපේ. ඔබ කියන අභෞතිකය කෙසේද භෞතිකයක් හොලවන්නේ? මට මේක පිළිගන්නට බෑ කියලා. මේක තමයි dualism වල තියෙන ලොකුම ප්‍රශ්නය. මතක තියාගන්න මේ ප්‍රශ්නේ නිසා ලෝකයේ බහුතරයක් දාර්ශනිකයෝ dualism වලින් බැහැර වෙනවා physicalism වලට. හැබැයි ඒ dualism මේක වෙනම ධර්මයක් කියලා තියෙනකොටම අපිට පුළුවන්
නියතවාදයෙන් එළියට යන්න වෙනස් කරන්න පුළුවන් අනාගතය මේක ලොකු කතාවක් මේක මේ විනාඩි කීපෙන් කියන්න පුළුවන් එකක් නෙවෙයි නමුත් මට කියන්න ඕනේ යම් කෙනෙක්ට ගැටලුවක් තිබුණා නම් නාම රූප කියන වචන දෙක එනකොට ස්වාමින් වහන්සේ ඇයි නාමය කියලා වෙනම දෙයක් ඔබ වහන්සේ කියන්නේ ඒක රූපේ නෙවෙයි ඒක මොලේ නෙවෙයිද කියලා ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නට පුළුවන් මට අවශ්‍ය උනේ කියන්න ඒ මත දෙක ප්‍රතික්ෂේප කිරීමක්වත් ඒක බිඳීමක්වත් නෙවෙයි ඒ මත දෙකේම තියෙනවා යා හැකි දුරක් බුදුරජාණන් වහන්සේ කියන්නේ ජුවලිසම් කියන තැන සිතක් ඇත මහණෙනි ඒ සිත සහ රූපය කියලා වෙනම ධර්ම දෙකක් ඇත එතන මේක තමයි බුදුරජාණන් වහන්සේ ජීවිතය කියලා කිව්වේ හොඳට මතක තියාගන්න මේ නාම රූප දෙක දැන් මම එනවා කෙලින්ම බුදුදහමට නාම රූප දෙක දැන් සිතයි රූපයයි දෙකක් කියලා කියවනම මේක ධර්ම දෙකක් මේ ධර්ම හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා මෙහෙම પરම්පරා වශයෙන් දිගින් දිගට යනවා මේක තමයි බුදුරජාණන් වහන්සේ ජීවිතය කියලා කිව්වේ. ඒතර උන්වහන්සේ ජීවිතය ගැන අර්ථකථනය කරන උන්වහන්සේ කියනවා මෙතන මේ අපි මම කියලා කෙනෙක් හිතන් හිටියට සැබවින්ම එතන මම කියලා කෙනෙක් නැහැ පවතින්නේ මේ නාම රූප දෙක පමණයි. පවතින්නේ නාම රූප දෙක පමණයි. ඒ ගැන ඔකට හිතල් තියෙනවද දන්නේ නැහැ. අපි ගැඹුරු කතාවක් මේ කියන්නේ. නාම රූප දෙකක් පමණයි. උදාහරණයකට රූපය ගන්න. අපි ඉන්නවා මම ඉන්නවා මම මේ දේශනාව කරනවා මේ ස්වාමීන් වහන්සේ මෙතන ඉඳලා බණ කියනවා එහෙම නැ අපිට හිතෙන් මම ඉඳගෙන ඉන්නවා මම බණ අහනවා මම ඉගෙන ගන්නවා කියලා හැඟීමක් තියෙනවා මේකට නුවණින් හිතලා බලන්න ඥානවන්ත පිරිසක් නිසා මම කියන නුවණින් හිතලා බලන්න ඔබ ඔබේ රූපයේහි කවර කොටසටද මම කියලා කියන සූදානම් කෙස් වලට මම කියන්න පුළුවන් එහෙම වුණොත් එම කෙස් කැපෙනකොට මම වැටෙන්න ඉපේක වෙන්නේ නැහැ රැවුලට ලොම් වලට මම කියන්න පුළුවන් නියපොතු වලට මම කියන්න පුළුවන්. ඉතින් නියපොතු නම් කපනකොට මම කැපිලා වැටෙන්නේ එහෙම කරන්නේ නැහැ. දත් වලට මම කියන්න පුළුවන්. සමට මම කියන්න පුළුවන්. හදවතට මම කියන්න පුළුවන්. මොළයට මම කියන්න පුළුවන්. මේ මොනවා හරි මස් ගොඩකට මම කියන්න පුළුවන්. නෑ එහෙම කියන්නේ නැහැ අපි. එහෙමනම් දැන් උත්තරයක් දෙන්න බලන්න. මේ එක එක ශරීර කොටසක් මම නොවේ නම් ඒ ශරීර කොටස් ගොඩේ එකතුව කවදාවත් මම වෙයිද? ශරීර කොටස් ටික එකතු වුණාම මමක් හැදෙනව නෙවෙයිද? එහෙනම් ඉතින් මම කියන්නේ ශරීරෙන් අන්නේ වෙච්ච දෙයක් වෙන්න බෑ. ඇයි තියෙන්නේ ශරීර කොටස් ටික නෙමෙයි තියෙන්නේ. දැන් කාර් එක කියලා ගන්න කාර් එක කියන්නේ රෝද ටිකක් තියෙනවා, බොනට් එකක් තියෙනවා, මොකද බොඩි එකක් තියෙනවා, චැසියක් තියෙනවා නේද? එන්ජින් එකක් තියෙනවා, මම දන්නේ නැහැ ඒක උපාංග ටික. ඒ ටික තියෙනවා. මොකද හිතන්නේ මේ ටික එකතු වෙලා අලුතෙන් කාර් එකක් හැදුනද? නැත්නම් කාර් එක කියලා තියෙන ඒ ටිකමද? මට උත්තරය දෙන්න බලන්න. ගහක් ගන්න ඕකට ඇග්‍රිකල්චර් නේ හරි. ගහක් ගන්න ගහේ නවතින මුල් තියෙනවා කඳ තියෙනවා පොතු තියෙනවා මල් තියෙනවා කොළ තියෙනවා සාමාන්‍යයෙන් අපි පරිසරයේ ඉගෙන ගන්න එක නෝණ එක තියෙනවා ඔය ටිකම ඉතින් ගැඹුරට යනවා ඇත්තේ වෙන දෙයක් නැහැ නේ ගහක් කියලා නේ එතකොට මේ කොටස් ටික හැර ගහ කියලා වෙනම දෙයක් තියෙනවාද මොකද හිතන්නේ අතුස්සන් මන්නේ එහෙම තියෙනවා කියන්නේ එහෙම නැහැ කියන අතුස්සන් මොකද කො කවුරු සම්බන්ධ වෙන්නේ නැහැ ඈ එපා වෙලා දැන් ලෙක්චර් එක මේ කොටස් ටික පමණයි මෙතන තියෙන්නේ. ඒ කොටස් ටික යම් ක්‍රමයකට පවතින කොට අපි කියනවා ගහක් කියලා. මතක තියාගන්න. ඒ කොටස් ටික හැර ගහක් කියලා එකක් නැහැ. ඒ වගේ මේ කියන කෙස්ලොම් නියදත් ආදී කොටස් ටිකම තමයි මේ තියෙන්නේ ශරීරයේ කියලා. ශරීරයේ අලුත්යක් හැදිලා නැහැ. මේ කොටස් ටික වෙන ක්‍රමයකට හැදුනොත් හිතන්න ඔළුව යටට ඇවිල්ලා කකුල් උඩට ඇවිල්ලා අත් දෙක බැඩට ඇවිල්ලා එහෙම තිබුණොත් ඒක මනුස්ස ශරීරයක් කියන්නේ නැහැ. මේක විකෘතියක්. මේ ශරීර කොටස් ටිකම කපලා කපලා ගොඩක් ගැහුවොත් ඒකට ශරීරයක් කියනවද? නෑනේ. දැන් අර හරක් මරන මිනිස්සයාට හිතෙනවා මම හරකෙක් එක්ක ගිරෙනවා මස් කඩේ මරණ තැනට. හරක මරනවා. කපලා කපලා විකුණනකොට එයා හිතන්නේ ඔයා කියනවාද හරකෙක් විකුණනවා කියලාද කියන්නේ මස් ටියක් විකුණනවා කියලාද කියන්නේ? මස් විකුණනවා කියලානේ කියන්නේ. ඒක කලිනොත් තිබුණේ මස් ටිකම නේද? මස් ටික කපලා හන් ටික කපලා අං ටික ගලවලා ඇට ටික ගලවලා විකුණනවා මේ ඇට ටිකක් විකුණනවා අං ටිකක් විකුණනවා හමක් විකුණනවා මස් ටිකක් විකුණනවා කියලානේ කියන්නේ. හරකෙක් විකුණනවා එන්න ගන්න කියන්නේ නැහැ නේ කවුරුත්. නමුත් ඒ ටික හැර වෙනම හරකෙක් කියලා කෙනෙක් හිටියද එතන? ඒ ටිකම නේද ඇදගෙන ආවි? එහෙමනම් මතක තියාගන්න මේ රූපයයි කියන මේ කොටස්වල
මේ රූප ටික හැර මම කියලා කෙනෙක් මේ ශරීරේ නැහැ. ඒක විද්‍යාත්මක කෝණයෙන් ගියත් පරමාණුක අංශු ටිකක් හැර මම කියලා කෙනෙක් මෙතන නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට උන්වහන්සේ කිව්වේ නැහැ පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා. උන්වහන්සේ කිව්වේ රූපයක් ඉපදෙනවා බිඳෙනවා පවතිනවා කියලා. රූපේ ඉපදීම බිඳීම විද්‍යාත්මක ලොකු තර්කයකට ඒක මම යන්නේ නැහැ වාදයට. මොකද ඒක මේකට ටිකක් එහාට යන ඉඳා බුදුරජාණන් වහන්සේ කැහැටි රූප ඉපදෙනවා බිඳිනවා ආයි ඉපදෙනවා බිඳිනවා ආයි ඉපදෙනවා බිඳිනවා මේක දිගින් දිගට පවතිනවා. ඒ රූපේ මම නොවේ. මොකද හිතන්නේ සිත මම වෙයිද? උනාසක කරන සිතත් ඉපදෙනවා බිඳිනවා සිතත් ඉපදෙනවා බිඳිනවා. මොකද අපිට සමහරලාට සතුට සිත් පහළ වෙනවා, නිදිමත සිත් පහළ වෙනවා, ශෝක කරන සිත් පහළ වෙනවා නේද? ශ්‍රද්ධාවන්ත සිත් පහළ වෙනවා, ඥානවන්ත සිත් පහළ වෙනවා, මෝඩ සිත් පහළ වෙනවා. කියා පහළ වෙනවනේ. මේ එක එක සිතක් ඔබ මම කියන්න සූදානම්ද? මං ඇහුවොත් තරහ ගිය වෙලාවක ඒ සිත අරන් මේ තමයි ඔබ කියනවට කැමතිද? කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. මට පිටක තරහ යනවා. මම නිකන් මේ තරහ හැමදෙස්සෙම තරහ යන කෙනෙක් නෙවෙයිනේ. හරිනේ. සතුරු වෙලාවක හිතට මම කියන්න කැමතිද? එකඟද ඔබ? හොඳයි. නමුත් ඒක ඇත්ත නෙවෙයිනේ. හැමදෙස්සෙම සතුරෙන් ඉන්නව නෙවෙයි. කම්මැලි කමේ ඉන්න වෙලාවක පහළ වෙච්ච සිතට මම කියනකොට එකඟද? එනම් මා කම්මැලිය. ඥානවන්ත වෙලාවක තියෙන සිතට මම කියන්න කැමති වෙයි. නමුත් ඒක ඇත්ත නෙවෙයි. නේද? හැමදෙස්සෙම එහෙම ඥානවන්ත තීරණ ගන්නව නෙවෙයි. සමාඩ හැංගීම් බරයි. නේද? ආ එතකොට මේ එක එක සිතකට එක එක හැංගීමකට මම කියන්නට අපි එකඟ නැහැ. මොකද අපි කියවුවොත් ඒ මොකද්ද මම කියලා? මම කියන්නේ මේක ෆුල් පැකේජ් එක. මොකද්ද? විටක තරහ යන, විටක මේ වෙන, විටක කම්මැලි හිතන, විටක අඬන නේද? විටක දුක් වෙන, සතුට වෙන මේ ඔක්කොම ටික තමයි. බෑම් කලන්න මේ එක එක හිතකට එක එක එකක් පෝස්ට් කරලා බැලුවොත් ඔබ මම කියන්නේ සූදානම් නැහැ. එහෙමනම් මේ සිත් මම නොවිච්ච දැන් මම නොවිච්ච රූප සමූහය එකතුනා කියලා මමෙක් හැදෙන්නේ නැත්තම් මම නොවිච්ච මේ සිත් සමූහය එකතු වෙලා මමෙක් හැදෙන්න පුළුවන්. එකම තර්කේ මං අහන්නේ. මම මහාචාර්යතුමා අහනවා එක සැකස්මකට මම කියන්න බැරිද? ඒක තමයි ප්‍රශ්නේ. හොඳ ප්‍රශ්නයක්. ඉස්සෙල්ලා මට කියන්න මේ තියෙන ධර්ම ටිකට වෙන වෙනම කියන්න පුළුවන්ද මම කියලා? බෑ. ඒ ධර්ම ටික එකට එක පවතිනකොට මම කියන්න පුළුවන්ද කොහොම විදියට පැවතුනා? බෑ. ඒ රූපේ දැන් කොටස් ටික කපලා ගොඩ ගැහුවට මම කියන්න බෑනේ. එතකොට මහාචාර්යතුමා කියපු ප්‍රශ්නේ දෙන්නේ. එහෙනම් කොහොම මම කියලා ප්‍රශ්නයක් එනවානේ. ඒතර හොඳ තර්කයක් එනවා. මෙහෙමයි. හරි. මම කියලා කෙනෙක් ඔබ වහන්සේ කියන ක්‍රමයට නම් නෑ. ඒක හරි පැහැදිලි. තර්කයෙන් පැහැදිලි ඒක. හරිනේ. තව එක තර්කයක් කෙනෙක්ට ගේන්න පුළුවන්. ඒක කරලා මම අපි කරනවා. දැන් රූපයත් මම නෙවෙයි සිතත් මම නෙවෙයි. එහෙමනම් මේ දෙකෙන් අන්‍ය වෙච්ච කෙනෙක් නෙවෙයිද මම? මම ඉන්නවා, මට සිතක් තියෙනවා, මට රූපයක් තියෙනවා. මොකද හිතන්නේ? එකද? එහෙම උනොත් දැඩි ප්‍රශ්නයකට මුහුණ දෙනවා. හොඳට හිතන්න මේ ප්‍රකාශනය. මම ඉන්නවා, මට හිතක් තියෙනවා, මට රූපයක් තියෙනවා. ඔබට කාර් එකක් තියෙනවා. මම ගොඩක් කාර් නම් නැතුවේ දැන් ආචාර්ය මණ්ඩලයට ඇතිනේ. ඔබට කාර් එකක් තියෙනවා. කාර් එක ඔබද? නෑ. ඔබ කාර් එකේ අයිතිකරු. කාර් එක ඔබ නෙවෙයි. It just belongs to me. ඔබට සිතක් තියෙනවා කිව්වොත් මොකද වෙන්නේ? දැන් ඔබට කාර් එක ඔබ කාර් එක නෙවෙයිනේ. ඔබගේ ඌට නැගලා කාටවත් ගමනක් යන්න බෑනේ. ඔබට කිලෝමීටර් 100කින් පදින්න බෑනේ. ඒ කියන්නේ කාර් එකක් නෙවෙයි, ඔබ කාර් එකක් නෙවෙයි anu කාර් එකේ පර්ෆෝමන්ස් ඔබට නැහැ. නමුත් ඔබට කාර් එකක් තියෙනවා කියන්නේ නැගලා යන්න පුළුවන් කැමති වෙලාවට. ඒකනේ ඔබට කාර් එක අයිති කියලා කියන්නේ. ඔබට සිතක් තියෙනවා කියනකොට වචනෙන්ම කියන්නේ ඔබ සිතද? වචන හරබයක් මම කරන්නේ. ඔබ සිතද? ඔබට සිතක් තියෙනවා කිව්ව? නැහැ. ඒ කියන්නේ ඔබට සිතේ පර්ෆෝමන්ස් නැහැ. මට සිතක් සහ කයක් තියෙනවා. මම තුන්වෙනියා කියපු ගමන් මම යනු නොසිතන කෙනෙක්. මම යනු රූපයක් නැති කෙනෙක්. මට ඇඳුමක් තියෙනවා. මගේ ඇඟේ ඇඳුමක් නැහැ නේ. ඒ නිසා තුන්වෙනි මමක් ගත්ත ගමන්
Mama kian sangkal bi bintara budurana seke tarak yak mama mekian mahani dana sutre di budurana seke ahano kian anan budurana seke no beri belari kian na puluang siteng an wedena aweng an nekenek siteng an nekenek mama itu kora han nekeno mahani ni anan de atme awede hita awede na ide eka wenda be una seke eka wakian eka pratiksha bukana eka wenda beri deak mama siteng noei mata sitak etaki ela kiepu gamam me. Oba sitte no sitte na kenek wenawa. Ini saya tarke bahutrayak dena akamathi deyak. Etoda tiyena option deka den. Sitta tiyenawa, kaya tiyenawa, sit paramparawak, ek ek sitakada mama kiyanna ba hondata avadanen inna. Me lecture ekata amaru man dannawa. Ek ek sitakada mama kiyanna ba, ehema nam mama kiyanna bari sit godakata mama kiyanna sudusu na. Ek ek roopa kotasakata mama kiyanna ba, e roopa kotasa ekathunawat mama kenna ba. Etoda mahajathumaage tarakayak enawa. Swainasa me rupatika yam kramayakata yam structure ekakata hadunama sita yam kramayakata weda karana kota me tikata mama kiyanna berida puluwam mama kiyanne haba eka vivahara matrayak vitarai ayye dan udaharana karake udaharana liyeku me put meseka udaharana tenu putuwa gamu hari liyen putuwa hadala thiyena Metana mama kiwoten mama kiwena mehema tarakayak metana lee tika hara lee tikai cushion ekai ara putuwak netha mokada kiyanne ekagada ekagai wage habai putuwak thiyenawane putu indagannawane ne oba indaganne lee e mokada kiyanne mesayak thiyenawa manko na leeyak Nah itu mesin yang kan nih itu liya udah tiang kan nih. Mindinnya bulan demi tarik. Etik ke ikat tuh ada mesin kian awa. Etik ke arah kena mitiya bandon mesin kian awa coba. Nah, ini muka deh kebacaan dasar ini noni. Etik ke awakase yam kramaya ikat tiennya kota mesin gila kian. Etik ke awakase wenak kramaya ikat tiapunut. Putu agi gila kian awa nih. Bina wawahari akar, ehina matakati agan na manusia pudgalaya yanu me rupatika avakase yam kramayakata tiyana kota sita yam kramayakata weda karana kota me deka athara anyonya sambandhatave tiyana kota api vivahara kirimak pamanai metana thama obata man dannawa loku prashnayak tiyana ekata hetuwa mekai okkoma chemistry karala thiyenawanne H2O මොකද්ද? ජලය. හයිඩ්‍රජන් අංශු දෙකයි ඔක්සිජන් අණුවයි. H හයිඩ්‍රජන් වායුවක්. O ඔක්සිජන් වායුවක්. මේ දෙක එකතු වුණාම හැදෙන්නේ ජලයක්. හිතලා දෙනවා මේ ප්‍රශ්නේ. මේවට කියන emerging properties කියලා. විද්‍යාවේ. අපි ඉගෙන ගන්නවා විශ්වවිද්‍යාලෙදි මාත් කරා ඉතින් මාත් මැතමැටික්ස් එකේ මම ඒ වෙලාවේ ඒ ලෝරි යුරේච් එකක් මහනුනා. ඒක නේ. එතන අපි මැතමැටික් මේ මොනවද මම මැත්ස් කරේ. Itu hide ma didas high mens kari, hari ini. Itu orang hydrogen kena wahyu ay, oksigen kena wahyu ay. Ketua nama, me dekem neti guna angya kavi lagi orang ini. Diara bawak, galena bawak, hitu aja. Kuhumat me mati aku ini. Utara itu no hydrogen bonds. Ikan H2O sahasang itu bandingnya kawat, me awalat iya ne. Ayanika gatiya kendra gatiya wenas nisa wenama widiyata bandhanayak kiyala diyareyak kenawa kiyala namuth meka still it's a emerging property ekena eka aluthen hata ganna deyak hydrogen oxygen dennaagde vena wenama nathi denna ekathu unama aluth gunaanga penna e wage thamai leetika vena wenama tiyana kota nathi kruthyan apita leetika ekathu unama karanna puluwa රූපකයයි නාමයයි වෙන වෙනම තියෙනකොට කරන්න බැරි දේවල් මේ දෙක එකතු වුණාම කරන්න පුළුවන්. එහෙම වුණා කියලා ජලය කියලා එකක් අලුතෙන් හැදුන්නේ නැහැ. තියෙන්නේ හයිඩ්‍රජන් ඔක්සිජන් විතරයි තාම. ඒකනේ H2O කියලා ලියන්නේ. වෝටර් කියලා අලුතෙන් විද්‍යාවේ ලියන්නේ නැහැ නේ අපි. ඇයි H2O ලිව්වේ? තියෙන්නේ මේ දෙක. හැබැයි සම්බන්ධය නිසා වෙන වෙන ගති ලක්ෂණ පෙන්වනවා. ඒ වගේ තමයි මේ ධර්ම ටික වෙන වෙනම තිබුණා නම් මේ මොකක්වත් කරන්න බෑ මේ ටික වෙන වෙනම තිබුණා නම් ගමනක් යන්න බෑ
මේ රූපයයි නාමයයි ගැඹුරු තරම් මම මේ කියන්නේ මේවා වෙන වෙනම තිබුණා නම් මේකක්වත් කරන්නේ මේ දෙක එකතු වෙලා තියෙනකොට යම් යම් දේවල් කළ හැකි ඒ නිසා අපිට හිතනවා වෙනම ආත්මයක් එක යුනිට් එකක් මෙතන තියෙනවා කියලා නැහැ තියෙන්නේ තාම නාම රූප දෙක විතරයි ඒ දෙක එකතු වුණාම එක එක්කෙනාට කරන්න බැරි දේවල් දෙන්නගේ එකතුවෙන් කරනවා උපමාවක් දෙනවා අපේ ධර්මයට ඇවිදින්න බැරි කකුල් කොරවෙච්ච මිනිස්සෙකුයි අන්ධෙකුයි ඉන්නවා මේ දෙන්නට යන්න ඕනේ නගරයකට කකුල් කොරවෙච්ච මිනිස්සයා කියනවා මට ඇවිදින්න බෑ මම මට ඇස් දෙක පේනවා අන්ධයා කියනවා මට පේන්නේ නෑ මට යන්න පුළුවන් මොකද කරන්නේ අහනවා මගේ මාව ඔබේ කරෙන් තියාගන්න කොරාව කරෙන් තියාගත්තා එයා කියනවා දැන් වමට හැරෙන්න හරි අන්ධයා හැරෙන්න මිනිහට යන්න පුළුවන් දකුණට හැරෙන්න දෙන්නගේ එකතුවෙන් නගරයට යනවා. හැබැයි දෙන්න තනි තනිව හිටියනම් කවදාවත් යන්න බෑ. මේ දෙන්නගේ එකතුව එක යුනිට් එක එකක් ලෙස ගත්තොත් මේකට කර මේ දෙන්නගේ එකමුතුවට කරන්න පුළුවන් විශේෂ වැඩ ටිකක්. ඒ වගේ තමයි නාමයේ සහ රූපයට වෙන වෙනම කළ නොහැකි දේවල් මේ දෙක අර පහචාරතුමා කිව්වා වගේ එකතු වෙලා ස්ට්‍රක්චර් එකකට තියෙනකොට කරන්න පුළුවන් වුණා මිසක් මම කියලා වෙනම අලුත් කෙනෙක් හැදුනා නොවේයි. ඒ තියෙන දේවල් ටික මම උනත් නොවේයි. මොකද තියෙන්නේ කෙලින්ම ඒ දැඩි තර්කේ මම ඉන්නවා. ලීයමයි තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අපිට පුටුවක් හැදුනා කියලා අදහස එන්නේ හොඳට මතක තියාගන්න ලීයට වෙන වෙනම කරන්න බැරි දෙයක් පුටුව හරහා කෙරෙන නිසා. ලීයක නිකන් තියෙනකොට ඉඳගන්න බෑ. නමුත් ෆික් කරලා තිබ්බොත් ඉඳගන්න පුළුවන් එන දාලා. එනිසා ඒ සත්වේ පුද්ගලයක ආත්මයක් නොවිච්ච මේ නාම රූප දෙක එකතු වුණාම සත්වේ පුද්ගලයක ආත්මයක් කරන්න වගේ හැසිරෙනවා මිසක් සත්වේ පුද්ගලයක ආත්මයක් හැදුනා නොවේ. ඕක තමයි අපි ප්‍රශ්න උත්තරේ සාකච්ඡා කරේ. එතකොට දැන් බුදුරණන් වහන්සේගේ දේශනාවේ හැටියට මම හිතනවා යම් හෝ අදහසක් එන්නේ නැති කියලා නාම රූප දෙකක් වැඩ කරනවා. මේ ලයින්ස් දෙකේ රූප නාමය රූපේ නාමය මේ දෙක ඉපදෙනවා බිඳෙනවා දිගින් දිගට යනවා දිගින් දිගට යනවා මේකට තමයි ජීවිතය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකේ සෛද්ධාන්තිකව සත්වයක් නැහැ නාම රූප දෙකේ පැවැත්මක් විතරයි තියෙන්නේ සෛද්ධාන්තිකව මේක දිගින් දිගට යනවා බුදුරජාණන් වහන්සේගේ තර්කය තමයි මේ නාම රූප එකක් නෙවෙයි පරම්පරාවක් මේ එකක් නිරුද්ධ වෙනවා තවයක් හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා පරම්පරාවක් කියන්නේ මේකනේ නාම රූප පරම්පරාව generation of mind and matter කියලා කියන දෙකක් යනවා මේ යනකොට විතර මේක කියනවා අනාත්මයි ආත්මයක් නැත නැත හැබැයි ආත්මයක් ලෙස වැඩ කරයි ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ ආත්මයක් ලෙස වැඩ කරයි. හැබැයි මේක රොබෝ කෙනෙක් නෙවෙයි. මේක විශේෂ ක්‍රියාවලියක්. මේක විශේෂ ක්‍රියාවලියක්. හරිනේ ආත්මයක් ලෙස වැඩ කරනවා මේ දෙක එකතු වෙනකොට ඉමර්ජින් ප්‍රොපර්ටියක් වෙනවා. මේ කටයුතු. දැන් ඔන්න උනහස් දැන් ඔන්න ඊළඟට තියෙන එක තමයි ලෝකේ මතක තියාගන්න. ආත්මයක් ඇත නැත කියලා කෝණ දෙකක් තියෙනවා. සමහර දාර්ශනිකයෝ කිව්වා ලෝකයේහි ආත්මයක් ඇත සමහරකුව ආත්මයක් නැත ආත්මයක් ඇත කියපු අයකින් සැලකිය යුතු ප්‍රමාණයක් හැමෝම නෙවෙයි සැලකිය යුතු ප්‍රමාණයක් කිව්වා මේ ආත්මය අභෞතිකයක් ඒක ජුවලිසම් අභෞතිකයක් මරණයේදී රූපය විනාශ වුණාට ආත්මයට පුළුවන් පවතින්න ඒ නිසා මරණින් මත්තේ ජීවිතයක් ඇත හරියට කුරුල්ලෙක් ගහකින් ගහකට පියාඹන්නා වගේ මරණින් මත්තේ ආත්මය වෙන භවයකට සංක්‍රමණය වෙනවා කියලා අදහස් කරා. මොකද ඒක හිතට පිළිගන්න පුළුවන්. ආත්මයක් තියෙනවා නම් මේ ආත්මය යනවා වෙන තැනකට. ආත්මයක් නැහැ කියනකොට එන අර්ථය මොකද්ද? මොකක්වත් නැහැ ආත්මයක් කියලා. නිකන් අර විද්‍යාත්මකව ගත්තොත් එහෙම තමයි. විද්‍යාවේ හැටියට ආත්මයක් නැහැ. තියෙන සෛල ගොඩක්නේ. මිනිස්සයා කියන්නේ සෛල ගොඩක්නේ. ගහ කියන්නේ සෛල ගොඩක්නේ නේ වෙන දෙයක් නැහැනේ එතකොට මේ සෛල ටික මැරුණා ඉවරයි එතන මෙතන
ආත්මයක් නැහැ තියෙන රූපටයක් ඒක මරණින් අවසන් වෙන්නට ඕනේ. ඒතර ආත්මයක් පිළිගන්නේ නැති දර්ශන හැම එකක්ම වගේ උච්ඡේදයට යනවා. ආත්මය පිළිගන්න දර්ශන වලින් කලාතුරකින් කෝ ආත්මය මරණදී සිඳනවා කියලා නැත්තම් කියන්නේ ආත්මය මරණින් මත්තේ සංක්‍රමණය වෙනවා. බුදුරජාණන් වහන්සේටි හරි අමුත් තැනක ආත්මයක් නැත පවතින්නේ ධර්ම සමූහයක් පරම්පරා වශයෙන් පවතිනවා. මේ පරම්පරාව මරණින් අවසන් නොවි මේ කලින් භවයේ හොඳට මතක තියාගන්න. මේ වර්තමාන භවයේ මේ අපි ජීවත් වෙන එක මේක මරණින් අවසන් නොවි පරම්පරාව දිගින් දිගට යනවා. හොඳට මතක තියාගන්න මේ කරුණ. මම බුදුදහමේ ෆන්ඩමෙන්ටල්ස් කියන්නේ මේ. පරම්පරාව දිගින් දිගට යනවා. සිතක් යනවානේ. මේ අවසාන සිත ඉපදිලා නිරුද්ධ වෙනවා. අවසාන රූපයත් ඉපදිලා නිරුද්ධ වෙනවා. මෙතනත් එහෙමයි. මේක ඉපදිලා නිරුද්ධ වෙනවා. මේ අලුත් එකක් හටගන්නේ. මේ අලුත් එක සම්බන්ධයි මේකට. සම්බන්ධය anu එකම නෙමෙයි සම්බන්ධතාවයක් තියෙනවා. මේ විදිහට මේකෙන් මේකට සම්බන්ධයි. හැබැයි එකම නෙයි අලුත් එකක් හටගන්න. අලුත් එකක් හටගන්න. පරම්පරා වශයෙන් එකක් කියන්නේ. ධර්ම වශයෙන් වෙන වෙනම ධර්ම ගත්තොත් වෙන වෙනම යුනිට්ස් ගත්තොත් අලුත් අලුත් ඒවා හැමතිස්සෙම හටගන්නවා. අහලා තියෙනේ බුදුදහමේ හැමතිස්සෙම වෙනස් වෙනවා අලුතෙන් හටගන්නවා හැමතිස්සෙම මිය යනවා. ඒ පෝස්ටර් වල දකින්නදී සෝෂල් මීඩියා වල කොටස් කොටස් යන සමාන දැන් ඔල්ලේ. බුදුරජාණන් වහන්සේ ආත්මයක් නැහැ තියෙන ධර්ම પરම්පරාව දිගින් දිගට වැඩ කරනවා මරණින් මත්තේ. මේක විශේෂ එකක්. කොහොමද ඒක වෙන්නේ? ඊළඟ තර්කය. දැන් මම මුසන් ආයෙ මම ටිකක් ආපහු රිවයිස් කරනවා කට්ටියට. මුලින්ම කොහොමද තේරවාදයේ කතා කරන්නේ මේ තේරවාද ධර්මය? ඒක බුදුරජාණන් වහන්සේගේ නාම රූප කියලා දෙකක් තියෙනවා. ඒකෙන් මං අහව නාමය කියන්නේ සිත. ඒ සිත සැබවින්ම සිතනවා කියන සංසිද්ධිය තිබිය යුතුමයි කියලා ඩෙකාඩ්ගේ තර්කය ගෙනාවා. ඒක තාම ලෝකෙ බිඳින්න බැරි තර්කයක්. ඒක හැමෝම පිළිගන්න තර්කයක් සිතක් තියෙනවා කියන එක. හැබැයි ඒ සිත භෞතිකයක ක්‍රියාවලියක්ද වෙනම අභෞතිකයක්ද කියන වාදයේ ලෝකෙ තියෙනවා ෆිසිකලිසම් ජුවලිසම්. බුදුරජාණන් වහන්සේ කියවෙන්නේ ජුවලිසම් වලට. ඒ ජුවලිසම් වල දෙකේම ප්‍රශ්න තියෙනවා විසඳගන්න අමාරු. එතකොට බුදුරජාණන් වහන්සේ එකට දැන් අපි ආවට පස්සේ උනාස් කරනවා නාම රූප කියලා දෙකක් තියෙනවා. නාම රූප දෙකේ ගත්තට පස්සේ මේ රූපය කියන එක ගත්තම කොටස් කොටස් වලින් හැදිලා තියෙන්නේ. මේ එක එක කොටසක් මම කියන්න බෑ. ඒ නිසා කොටස් ටිකක් එකතුලා මමක් හැදිලා නැහැ. සිතත් ඉපදෙනවා බිඳිනවා එක එක සිතකට මම කියන්න බෑ. ඒ නිසා ඒකත් සත්වේ පුද්ගලයක් නොවේ චිත්ත પરම්පරාවක් කියලා උනාස් කතා කරා. එතකොට සත්වේක් නැහැ පුද්ගලයක් නැහැ ආත්මයක් නැහැ දවතින්නේ ධර්ම නාම රූප પરම්පරාවක්. ඔක තමයි තර්කය. ඒ නාම රූප પરම්පරාව මරණින් සිඳෙන්නේ නැතුව දිගින් දිගට යනවා. නුක තමයි දැන් පොයින්ට් එක. මොකද්ද මේ කියන්නේ? මොකද්ද දිගින් දිගට යනවා කියලා කියන්නේ? ඔව්. පරම්පරාව දැන් ඇති වෙලා සම්පූර්ණයෙන් නැති වෙනවා නම් හරි. ඊළඟට ආයෙ ඇති වෙනකොට ඒක බේස් එකක් වගේ අපි අරගෙනවද ආයෙ එක පටන් ගන්නෙ? එහෙම නැති වෙනවා කිව්වහම ආයෙ ඇති වෙනකොට ඒක අලුත් එකක්ම නැති වෙන්නේ නැත්නම් අරකට එක සම්බන්ධතාවක්. මම කියනවා මහජනතුමාගේ ප්‍රශ්න ඇහෙනවද නේද? අලුතෙන් එක ඇති වෙනකොට සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා අලුතෙන්ම හට ගන්නවද? හරි සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා අලුතෙන්ම හට ගන්න නැත්නම් මේකේ මොකරි බේස් එකක් සම්බන්ධයක් තියෙනවද? ඒක තමයි මම කතා කරන්න යන්නේ. ඒක තමයි මම කතා කරන්න යන්නේ. පළවෙනියෙන් මතක තියාගන්න සිතෙන් සිතක් හට ගන්නකොට සිතක් නිරුද්ධ වෙලා තව සිතක් හට ගන්නකොට සිත යනු මොකක්ද? සිත යනු අරමුණක් දැනගන්නවා කියන සංසිද්ධිය දැනගන්නවා. සිත කියන එක තේරුම් ගන්න නම් ඔකට එකපාරට තප්පරයක් S2 වහලා තමන්ගේ ගෙදර ගැන හිතන්න. S2 ගරි. ඒ වෙච්ච වෙලාවේ සිද්ධ වෙච්ච සිදුවීම මම ඉස්සර කරන්න. මේතෙක් වෙලා ඔන්න දේශනාව දිහා බලන් හිටියා අහගෙන හිටියා. S2 වහගත්තා කල්පනා කරා නැවත මගේ දිහා බලන්න පටන් ගත්තා. ඒ කියන්නේ ලෙක්චර් එක දිහා බල බල හිටියා වෙන දෙයක් කල්පනා කරලා ඔන්න දැන් ලෙක්චර් එක බලනවා. දැන් මේ වෙලාවේ වෙන දෙයක් කල්පනා කරා නිවස සිහි කරා නිවස සිහි වුණා නිවස මතක් වුණා මෙන්න මේ කියන සංසිද්ධිය මේ කියන සිදුවීම මේ කියන දැනගැනීමට අපි කියනවා සිත කියලා. සිත යනු යම් කිසි දෙයක් දැනගන්නා වූ අභෞතික ක්‍රියාවක් රූපයේ ඇසුරු කරම් පවතින අභෞතික ක්‍රියාවක්. කොහොමද සිතක් නිරුද්ධ වෙනකොට තව සිතක් අලුතෙන් හටගන්නවා කියන එක අපි විස්තර කරන්නේ.
එතනදී අපේ ධර්මයේ කියනවා සිත යනු ක්‍රියාවලිය ක්‍රියාවක් නෙනේ යමක් දැනගන්නෝ යමක් දැනගන්නවා කියන්නේ ක්‍රියාව යමක් දැනගන්න ක්‍රියාව නිරුද්ධ වුණාට ඒ ක්‍රියාවේ තියෙන එක්තරා වේගයක් ඉතිරි වෙනවා ඒක හරියට නිකන් දුවල 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 ගිහිල්ලා එකපාරට නතර වුණොත් මොකද වෙන්නේ මොමන්ටම් එකක් තියෙනවනේ ඇඟි ටිකක් බ්‍රේක් එකක් ගහම එන්නවනේ මොමන්ටම් එකක් තියෙනවනේ ඒ වගේ සිතක් කියන්නේ එක්තරා ක්‍රියාවක් ඒක වේගයක් තියෙනවා සිත අරමුණක් අරගෙන නිරුද්ධ වුණාට ඒ වේගය සංසිඳෙන්නේ නැහැ එකපාරට ඒ වේගය මොකද නේද කරන්නේ තවත් ඒ බඳුඹ සිතක් ඇති කරවමු එනිසා මෙතන ලින්ක් එකක් තියෙනවා ඉන ආරම්භන ග්‍රහණ වේගය කියලා අපි කියන සිතෙන් සිතට සම්බන්ධයි මේකම සිතක් නෙමෙයි අර සිතේ වේගය සංසිඳෙන්නේ නැතුව තව සිතක් ඇති කරවමු මෙහෙම දිගින් දිගට යනවා ඔන්න ඔක එක එක ලින්ක් එකක් ඔය පෙන්නන්නේ මචං සිතෙන් සිතට දින ලින්ක් එක ඊළඟට තව ලින්ක්ස් කිහිපයක් තියෙනවා ප්‍රධානම ලින්ක් එකක් තමයි තව එකක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට මේක බුද්ධ වචනයක් හැබැයි ඒකට යුක්ති පෙන්වන්න හරි අමාරු මේ වචනේ මොකද උන්වහන්සේ කියනවා මේ නාම ධර්ම අතර ඇතම් නාම ධර්ම ටිකක් තියෙනවා ඒවායි තියෙන අවස්ථා තුනක් ඒවට කියන අකුසල නාම ධර්ම කියලා. අනුස්සය පරිඋත්ථාන වීතික්‍රම කියලා පාලි වචනය. කියන්නේ මොකක්ද දන්නවද? අපි තුල තියෙනවා අකුසල නැත්තම් අයහපත් ගති ස්වභාව ටිකක් ස්වභාවයෙන්ම. ඒව නිදාගෙන වගේ පවතින්නේ. හැබැයි අවස්ථාවක් ලැබෙනකොටම ඇවිස්සෙනවා. දැන් මේ වෙලාවේ තරහක් නැහෙනේ. ලෙක්චර් එකේ පාළුවන් තරහක් ඇති. නමුත් නැත්තම් සාමාන්‍යයෙන් තරහක් නැහැ. හොඳට අහන් ඉන්නවනะ. හොඳ පාටියක් වෙලාවක තරහක් නැහැ. හරිනේ? හැබැයි ඒකෙන් කියනවාද අපි තරහ නැති කරලා කියලා. කවුරු හරි ඇවිල්ලා වෙලාවේ බැන්නොත් එහෙම ටක් ගාලා තරහ මතුවෙනවා. බුදුරජාණන් වහන්සේගේ තර්කය තමයි ඒක හොඳ පැත්තට වෙන්න පුළුවන් කියලා කෙනෙක් කියන්න පුළුවන්. නෑ ඉතින් ඒක හොඳ පැත්තට කියන්න පුළුවන්. දැන් මම සමහර වෙලාවට තරහෙන් ඉන්නකොට මෛත්‍රිය නෑ. නමුත් කෙනෙක් දකින්නොත් මෛත්‍රිය එන්න පුළුවන්. නමුත් හොඳට තේරුම් ගන්න. හොඳ සිතිවිලි උපදින එකද පහසු, වැරදි සිතිවිලි උපදින එකද පහසු? Obvious නේ. වැරදි සිතිවිලි උපදින එක පහසුයි නේ. රාගයේ, ద్వේෂයේ, මෝහයට අමුතු එකක් ඕනේ නෑ නේ. ඒක නිකන් සිතන්න විතරයි ඉතින් ටක් ගාලා උපද ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ තර්කිත මේ නිසා අකුසල ධර්මයෝ ස්වභාවයෙන්ම අප තුල තියෙනවා අප තුල කියලා කියන්නේ මේ නාම රූප සංතති තියෙනවා නිදාගෙන ඉන්න අවස්ථාවක් ලෙස තියෙනවා එහෙන් ප්‍රධාන දෙක තමයි මම දැක්ුවේ අවිද්‍යාව සහ තෘෂ්ණාව නොදන්න කම සහ ආසාව කියන දෙක අපේ సంతාන තුල නිදානගත වෙලා තියෙනවා ඒවා සුදුසු අවස්ථාව එනකොට සිතේ නැගී සිටිනවා දිගින් දිගට දිගින් දිගට ඔය තව එකක් ලේයර් එකක් මේවට කියන පරමාර්ථ ජාතික කියලා මහත්ම ධර්මයක් අපි පරමාර්ථ ධර්ම නෙවෙයි ඒක සිතේ හට ගන්නකොට පරමාර්ථ ධර්මයක් මේකට කියන නිදාගත් අවස්ථාව අවදි වූ අවස්ථාව හරියට නේ අනුසය පරිඋත්ථාන කියලා කියන සිතෙන් සිතට ලින්ක් එක තියෙනවා කැලස් වල මේ වගේ ලින්ක් එකක් තියෙනවා ඊළඟ සංසිද්ධිය තමයි මේ කැලස් නිදාගෙන ඉන්න කැලස් අපේ සිතට බලපානවා අපේ සිතට බලපානවා ඒ සිතට බලපෑම නිසා අපි කරන හොඳ නරක ක්‍රියාවලින් යම් කිසි ගති විශේෂයක් సంతානෙහි ඉතිරි වෙනවා. ඒකට කියනවා කර්ම ශක්තිය කියලා. මේකට ඇයි මේක වෙන්නේ මොකද වෙන්නේ ඇයි කොහොමද එහෙම දෙයක් වෙන්නේ කියන එකට උත්තර නැහැ. හැම දෙයකටම උත්තර නැහැ ලෝකෙනි. ඒක දන්නවනේ. හිතලා දන්නන්නේ හැම දෙයකටම උත්තර නැහැ. කවදාවත් ඇයි Big Bang එක වුණේ කියලා ඒකට උත්තරයක් නැහැ. ඇයි Big Bang? ඇයි පරිණාමය කියලා ක්‍රියාවලියක් තියෙන. ඒකට උත්තර නැහැ. ඇයි එහෙම දෙයක් වුණේ? ඇයි ලෝකේ විනාශ වෙන පැත්තට ගියේ නැත්තේ? සර්වයිව් වෙන පැත්තට ගියේ. ඒකට උත්තර නැහැ. මේක වෙලා තියෙනවා.
දෙවියන් ලෝකේ මැව්වා කිව්වොත් ඇයි මැව්වේ කියන එකට උත්තර නැහැ. සංසාරේ හැමදාම තියනවා කිව්වොත් ඒකට උත්තරයක් නැහැ බුදුදහමෙන්. සිත කියලා දෙයක් තියනවා කියලා කිව්වොත් ඇයි සිතක් තියෙන්නේ කියලා හවොත් උත්තරයක් නැහැ බුදුදහමෙන්. ඒ නිසා සමහර දේවල් වලට උත්තර හොයන්න බැහැ. බුදුරණාහි කියනවා මෙතනදී මේ නිදාගත් කෙලෙස් වල බලපෑම නිසා අපි කරන ක්‍රියාවලින් මේ කර්මයක් නම් කරන්නේ ඔන්න දැන්නකෝ මලක් පූජා කරා නැත්නම් දානයක් දුන්නා අනුන්ට උදව් කරා ඒ සිත නිරුද්ධ වෙනවා හැබැයි ඒ සිත නිරුද්ධ වුණාට ඒ නිරුද්ධ වෙන සිතෙන් යම් කිසි ගති ස්වභාවයක් సంతානෙහි ඉතිරි වෙනවා ඒකට කියනවා කර්ම ශක්තිය කියලා කර්ම ශක්තිය දැන් ලේස් විශේෂ ධර්ම තුනක් ගෙන කනෙක්ෂන් තුනක් මං හදාගත්තා මේ තුනෙන් තමයි දැන් ඉස්සරහට එන්නේ මං මහාචාර්යතුමා අහුවන් ප්‍රශ්නේ කොහොමද උපදින්නේ කියලා ඒකට මේ පසුවෙන් මම හදාගෙන යන්නේ මේ ෆන්ඩමෙන්ටල්ස් කරන්නේ තනිකර තියරිටිකල් තනිකර සයිද්ධාන්තිකයි නමුත් මේ අදහස දන්නවා නම් තමයි ඔබ සැබෑ බෞද්ධෙක් වෙන්නේ විද්‍යාව සම්බන්ධයෙන් ඔබ විෂයක් හදාරනවා නම් ඔබ ඒකේ මූලික සිද්ධාන්ත දැනගන්න ඕනේ නිකන් කරුණ දැනගෙන හිටියට හරියන්නේ නැහැ මගේ හරය දැනගන්න ගැඹුරින් දැනගන්නට ඕනේ එතකොට මේ කියන්නේ ජීවිතයේ පිළිබඳ සිද්ධාර්ථ ගෞතම කියන ශ්‍රේෂ්ඨ පුරුෂයා විසින් ඉදිරිපත් කරපු දර්ශනය මේ කතා කරන්නේ මේ තමයි ඔහු ලෝකයේ ජීවිතය විස්තර කරපු ක්‍රමය. ඊටාම දාර්ශනිකයි. ඊටාම තාර්කිකයි. ඒක අපි ඉස්සරහට දේරෙයි දැන් ටික ටික අපි යනකොට. දැන් කරුණු තුනයි සිතෙන් සිතට අර මොමන්ටම් එක වගේ වේගය ඒක අභෞතික මොමන්ටම් එකක් ඒක නිසා සිත් හට ගන්නවා. අපි තුල තියෙන නිදාගත්ත කෙලෙස් වර්ගයක් ඒක සිතට බලපානවා. ඒ නිසා යම් කිසි ගති විශේෂයක් අපේ సంతානේ ඉතිරි වෙනවා යම් යම් ක්‍රියා ක්‍රියා සිද්ධ කරාම ඒ කියන්නේ මේක තියෙන නිසා මේක ඉතිරි වෙනවා බැරි වෙලා හරි මේක නැති කරොත් මොකද වෙන්නේ කර්ම ශක්තියක් ඉතිරි වෙන්නේ අපි කියන්නේ රහතන් වහන්සේට කර්ම රැස්වන්න නැහැ කියලා අපි කියලා තින්නේ අයි රහතන් වහන්සේ මේ කෙලෙස් දුරු කරලා කෙලෙස් දුරු කරපු කෙනාට මේ කර්ම රැස්වීමක් වන්නේ නැත කර්ම රැස්වීමක් වන්නේ නැත ඒ නිසා දැන් මොකද වෙන්නේ මෙන්න මේ විදිහට යනවා මේකෙදී පොඩි කරුණක් කියන්නම් මේ අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා මේ සිත්වල යම් වෙනස් වීමක් සිද්ධ වෙනවා ඒ වෙනස් වීම නිසා තමයි කර්ම ශක්තියක් ඉතිරිවන්නේ ඒක නැති කෙනාගේ సంతානේ වෙනස් වීම නැහැ ශක්තිය ඉතිරිවීමක් වන්නේ නැහැ මෙන්න මෙතනද මේක මේ මේ ලින්ක් එක වැදගත් මේ සම්බන්ධතාවය මේක නිසා මෙතන යම් වෙනස මොකක්ද ඒ වෙනස ඒක උදාහරණයකට මම නිකන් කියන්නම් සමහර වෙලාවට පොඩි කාලේ යම් යම් අත්දැකීම් වලට භාජනය වෙච්ච කෙනෙක් කාලයක් යනකොට ඒ අත්දැකීමෙන් රිකව වුණේ නැතිනම් සමහර වෙලාවලට ඇබ්නෝමල් බිහේවියර්ස් පෙන්නනෝනේ. එයා සමහරට අධික ලෙස බය වෙනවා. අනිත් අය හැසිරෙනකොට දක්වන්නේ නැති ප්‍රතිචාර දක්වනවා. ඒක අපිට තේරෙනවා මෙයා පොඩ වෙනස්. මනෝවෛද්‍යවරයෙක් ගාවට ගියාම එයා මනෝවිශ්ලේෂණයක් කරගෙන යනකොට තේරෙනවා කුඩා කාලේ මෙහෙම අත්දැකීමක් වෙලා ඒකේ ප්‍රතිඵල තමයි තාම තියෙන්නේ ඒකේ සම්මෝහය දුර නැහැ රිකව වෙලා නැහැ ඒකෙන් මොකද කරන්නේ යාත් එක කවුන්සලින් කරලා කතා කරලා පෙන්නලා දෙනවා නෑ නෑ ඒක අමතක කරන්න ඒක මෙහෙම එකක් ඒක හැමදාටම වළංගු දෙයක් නෙමෙයි ඒක පොඩි කාලේ වෙච්ච දෙයක් ඒක ගැන හොඳ අවබෝධයක් ලබා දෙනවා ඒ අවබෝධය ලබා දෙනකොට යාට ඒක කෙරෙහි තිබිච්ච බය සම්මෝහය දුර වෙනවා ඊළඟට මොකද වෙන්නේ එය සාමාන්‍ය විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. හැබැයි අර සම්මෝහයෙන් තියනකන් එයාගේ සිතෙහි යම් කිසි වෙනස්කමක් තිබුණානේ. නේද? යම් කිසි වෙනස්කමක් තිබුණා. ඒ වගේ තමයි අපි තුලත් අවිද්‍යාව, තෘෂ්ණාව, ජීවිතයේ පිළිබඳ අනවබෝධය, ජීවිතයේ පිළිබඳ ආසාවල් මුල් බැසගෙන තියෙනකොට දැන් අර ළමයා abnormal behaviors පෙන්නකොට අරක මතක් කර කර ඉන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. එයාට ලැබිච්ච එක්ස්පීරියන්ස් එක නිසා ඒ වගේ සමාන අත්දැකීමක් ලැබෙනකොටම එයා ගැස්සෙනවා. එතකොට එයා වෙනස් විදිහකට හැසිරෙනවා. දැන් උදාහරණයකට ටිකක් මනස අවුල් නම් යම් දවසක අපි කරන වැඩවල එහෙම කරනකොට කට්ටිය අහන මොකද අද ටිකක් කලබලෙන් වගේ? මොකද ටිකක් නිකන් ටිකක් අන්ස්ටේබල් වගේ මොකක් හරි වෙලාද කියලා ප්‍රශ්නයක් අහන්නේ මොකද අපේ කායික ක්‍රියාකාරකම් වල වෙනස්කමක් තේරෙනවා එදාට අපි එක හිතන්නේ නමුත් බාහිරට පේනවා ඒ වගේ තමයි අපි තුල අවිද්‍යාව තෘෂ්ණාව තියෙනකොට අපි නොසිතුවත්
ස්වභාවයෙන්ම අපේ సంతානෙහි යම් වෙනස්කමක් ඇති වෙනවා. ඒ වෙනස්කම රහතන් වහන්සේගේ సంతානෙහි නැහැ. ඒ වෙනස්කම නිසා තමයි ඒ වෙනස්කම නිසා ඇති වෙන කෙනා අතිරේක වේග සහිත බවක් කියලා අපි ධර්මයේ කියනවා. වේගයක්. ඒ වේගය සම්පූර්ණයෙන් නිරුද්ධ නොවි సంతානෙහි ඉතිරි වෙනවා. ඒකට කියනවා කර්ම ශක්තිය කියලා. දැන් මොකක්ද වෙන්නේ? මේක කලින් භවෙත් මේ විදිහටම සිද්ධ වුණා. කලින් භවෙත් මේක මේ විදිහටම සිද්ධ වුණා. මේක නිසා සිතට බලපෑවා. ඒ නිසා යම් ගතියක් ඉතුරු වුණා. මොකද වෙන්නේ? මේ ඉතිරි වෙන කර්ම ශක්තියට පුළුවන් නැවත නාම රූප ඇති කරවන්න. මේක සිඳෙන්න දෙන්නේ නැතුව ඇති කරවන්න. ඔක තමයි සිද්ධිය. කවුරු හරි අහුවොත් ඇයි ඒකට හේතුව කියලා මතක තියාගන්න. ඒකට හේතුව තමයි තෘෂ්ණාව, කැමැත්ත, ජීවත් වීමේ ආසාව, පැවතීමේ ආසාව. මේ ආසාව තියෙනකොට ඒක සම්තෘප්තමත් කරන්න වගේ මේ ඇතිවන කර්ම ශක්තියෙන් අලුතෙන් නාම රූප උපද්දවනවා. මරණයෙන් සිදෙන්න දෙන්නේ නැතුව. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කීවේ තෘෂ්ණාව දුකට මුලයි කියලා. තෘෂ්ණාව ඇති කල්හි උපදිනවා. ඉපදුනොත් මහා දුක්ඛ කන්දේකට ඔබ පිවිසෙනවා. උපදවන්නේ කර්මයෙන් මතක තියාගන්න. හැබැයි කර්මයේ රැස්වන්නේ තෘෂ්ණාව අවිද්‍යාව නිසා. ඇයි කර්මයෙන් නාම රූප උපදවන්නේ? කායිද හිතන්නේ කර්මයෙන් පුටුවක් හැදුවේ නැත්තේ. කර්මෙන් ගහක් ගලක් ඉපදුවේ නැත්තේ. කර්මෙන් ඇයි නාම රූප විතරක් උපදවන්නේ? ඒකට හේතුව තමයි තෘෂ්ණාවට ඕනේ නාම රූප. තෘෂ්ණාවට ඕනේ ජීවත් වෙන්න. ඒතකොට මේක මරණයටපත් වෙනකොට මේක සම්තෘප්තමත් කරන්නට ඉතිරි වෙච්ච කර්ම ශක්තියෙන් කරන්නේ තව නාම රූප ටිකක් ඇති කරවන එක. ඇයි මේ සංසාරයේ පවතින්නේ තියෙන්නේ ජීවත් වෙන්න පවතින විදිහට? ලෝකේ පවතින්නේ අපි ඉගෙන ගන්න පරණාමාදි නේද? සර්වයිවල් එකනේ තියෙන්නේ. අපේ ඉන්ද්‍රියන් සකස් වෙන්නේ පවතින්නනේ. ඉන්ද්‍රියන් සකස් වෙන්නේ නැහැනේ විනාශය සඳහා. මේ හොඳම එකක් තමයි අපි දන්නවා ඉගෙන ගන්න ඇතිනේ බයොලොජියට සෙල්ස් කරනවා නේද? සුයිසයිඩ් කර ගැනීමක්. ඒකට මොකද්ද කියන්නේ? මතකද? සෛල තමන්ව මරා ගන්නවනේ. නේද? ඉගෙන ගන්න ඇතිනේ. ඇයි ඒ මරා ගන්නේ? මරුන් නැත්තම් කැන්සර්ස් වෙලා ලොකු ප්‍රශ්නයක් වෙලා පරණ වෙලා නේද? ශරීරයේ ලොකු ගැටලු වෙනවා. මුළු ඕගනිසම් එකම අවුල් වෙනවා. ඒක වළක්වා ගන්න එයා මරා ගන්නවා. ඇයි මරා ගන්නේ? මේකේ පැවැත්ම සඳහා. ඒ නිසා මතක තියාගන්න ලෝකේ දේවල් තියෙන්නේ, බහුතරයක් දේවල් තියෙන්නේ දිගින් දිගට යන විදිහට. යන්න සකස් වෙලා තියෙන්නේ. අපේ ශරීරයේ හොඳම උදාහරණය මේ ශරීරයේ සකස් වෙලා තියෙන ජීවත් වෙන්න. අනිත් පැතිර නෙමෙයි, කලාතුරකින් දෙයක් අනිත් පැත්තේ මෙයා වෙලා තියෙන්න පුළුවන් මියුටේෂන් එකකින්. නැත්නම් සාමාන්‍යයෙන් තියෙන මේක දිගින් දිගට යන විදිහට. ඒ විදිහට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට මේ නාම රූප પરම්පරාව තියෙන්නේ සසර යන විදිහට, නතර වෙන විදිහට නෙමෙයි. ඒ නිසා තෘෂ්ණාවට කැමැත්තක් තියනවා ජීවත් වෙන්න, නාම රූප ලබන්න. ඒක කර්මය තුලින් සන්තෘප්තමත් කරගන්නවා. කර්මය තුලින් කර්මය තෘෂ්ණාවට අනුකූලව නාම රූප උපදවනවා. ඒ නාම රූප උපදවන්නේ කොහොමද? මේ ඉතිරි වෙච්ච කර්ම ශක්තිය. මේ කර්ම ශක්තිය තමයි මේක උපදවන්නේ. එතකොට මේ නාම රූප නිරුද්ධ වෙනකොටම පෙර තිබිච්ච කර්ම ශක්තියකින් මේක හට ගන්නවා. ඕකයි ඔතන සිද්ධ වෙන්නේ. අවතර ස්වාමීන් වහන්සේ, එතකොට කර්මයේ ඔතන ශක්තියක් හැටියටයි අපිට විස්තර කරන්න වෙන්නේ. හරි. සහ අවිද්‍යාව පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් උතන කරොත් හොඳයිද කියලා කල්පනා කරා. හරි. එතකොට දැන් අපි ආවා අවිද්‍යාව තෘෂ්ණාව කියන දෙක නිදාගෙන තියනවා කියලා අපි කතා කරා. ඒක නිසා අපි තුල යම් කර්ම ශක්තියක් රැස් වෙනවා කියලා අපි කතා කරා. ඒ කර්ම ශක්තිය නිසා අලුතෙන් නාම රූප ටිකක් හට ගන්නවා කියන එක අපි කතා කරා. ඇයි නාම රූප හටගන්නේ? කර්ම ශක්තිය නිසා, තෘෂ්ණාවෙන් ජීවත් වීමේ කැමැත්තක් තියෙන නිසා. තෘෂ්ණාව සතුරු කරන්න කර්මයේ විසින් නාම රූප උපද්දවනවා. එතකොට මොකද්ද මේ තෘෂ්ණාව? තෘෂ්ණාව යනු ජීවත් වීමේ කැමැත්ත, එක්ස්පීරියන්ස් එකක් ලබන කැමැත්ත. මොකද හිතන්නේ?
අපි දැන් අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් 60ක් සමහර කෙනෙක් නේද ඇස් දෙකෙන් රූප දැකලා දිනන කවදාවත් ඔබට හිතිලා දිනන ඇති කියලා නික්කමට හිතිලා දිනන හිතේයිද තව 100ක් හිටියද නෑ හිතන්නේ ජීවත් වුණායිද කියලා හිතේ දෙනවා සමහරවල් හරි දෙනවා නේ දැන් නම් ඇති කියලා අර වැඩ වැඩි වෙනකොට නමුත් වැඩ ටික ඔක්කොම කරලා දුනොත් කවුරු හරි වයසට යනකොට දෙනවා තරුණ කරලා දුනොත් ඇවිල්ලා කවුරු හරි මැරෙයිද ලෙඩ වෙනකොට මැරුණොත් හොඳයි කියලා හිතනවා සුව කරලා දුනොත් මැරෙයිද නේ ආදර සම්බන්ධතා කැඩුනම මැරෙන්න හිතනවා ඒක සම්බන්ධතා නැවත සකස් වුණොත් මැරෙයිද නෑ නේ ඒ නිසා අර දිවිනහ ගන්න හිතන එක ආපු ප්‍රශ්නෙට මුහුණ දෙන්න බැරුව කරගන්න එකක් එහෙම නැතුව ස්වභාවයෙන්ම ජීවත් වීමේ ආසාව කැමැත්ත අපි තුල තියෙනවා ඒක ඒක මේ දේශනා කරන අපි හැමතැනම තියෙන එකක් හරිනේ ඒක තමයි තෘෂ්ණාව කියලා කියන්නේ ජීවත් වීමේ පැවැත්ීමේ කැමැත්ත ඇයි ඒ ජීවත් වීමේ ආසාව ඇවිල්ලා තියෙන්නේ මොකද අපි හිතනවා මේක ඉතාම සුවදායි සැපදායි දෙයක් කියලා අවිද්‍යාවක් අපිට තියෙනවා ඒක අපි දකිනවා හොඳයි කියලා ඇත්තට මේක හොඳයි නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක තුල ඊට වඩා ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ ජීවිතයේ ඇතුළෙහි ප්‍රශ්න රාශියක් තියෙනවා ඒ ප්‍රශ්න රාශිය යටපත් කරගෙන අපි හොඳයි කියලා හිතන් ඉන්නවා අපි හිතන් ඉනවා මේ ශරීරය ලස්සනයි මේ හොඳයි කියලා නමුත් මේක නිකමට කියන්න මේකේ අභ්‍යන්තරයේ ෆොටෝ එකක් අරගත්තොත් ආදරවන්තයාට යවන්න පුළුවන්ද කිසිසේත්ම බෑ මේකේ අභ්‍යන්තරයේ පේනවා නම් අපිට කැමැත්තක් ඇති වෙයිද සත්‍යයන් කරෙහි හිතන්න අමාරුයි ඒ නිසා ගොඩක් වෙලාවට මේක කෙරෙහි ආසාවක් ජීවිතේ කෙරෙහි කැමැත්තක් අපි තුල හටගන්නේ මතක තියාගන්න මේකේ යථාර්ථය දන්නේ නැති නිසා ඒ යථාර්ථය නොදැනීමට කියනවා අවිද්‍යාව කියලා ඒ යථාර්ථයෙන් නොදැනීමට අපි කියනවා අවිද්‍යාව ඒ කියන්නේ තියෙන ඇත්ත ඇති සැටියට දකින් නැති බව තියෙන ඇත්ත ඇති සැටියට දකින්නට අසමර්ථ බව ඒක වසා සිටින බව ඒක නොදකින බව ඒ නොදකින බව නිසා මේක ඉෂ්ටයි සුභයි කාන්තයි මනාපයි කියලා කැමැත්තක් අපතුල ඇති වෙනවා ඒ අවිද්‍යාවයි තෘෂ්ණාවයි අපි වෙන වෙන වැඩ කරන අවස්ථාවකදී අපේ හිතේ හට නොගත්තත් අපි තුල අප්‍රහීනයි ප්‍රහාණය වෙලා නැහැ ඒ තෘෂ්ණා අවිද්‍යා දෙක අපේ సంతාණයට බලපාන අප නොදනුවත්වම ඒ බලපෑම තමයි අර මංගේ මේ පොඩි කාලේ ඇති වෙච්ච කෙනෙක්ගේ තියෙන මේක වගේ අපි තුල තියෙනවා හැමතිස්සෙම අපි හිතාගෙන ඉන්නවා මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා මෙතන කෙනෙක් ඉන්නවා මෙතන ජීවත් වෙනවා මෙතන ආත්මයක් තියෙනවා කියලා වැරදි හැඟීමක් වැරදි කැමැත්තක් ලොකු ආසාවක් මෙතන අපි තුල තියෙනවා ඒ කැමැත්ත ඒ ආසාව නොදැනුවත්වම අපේ సంతාණයට බලපානවා ඒ නිසා අතිරේක වේග සහිත බවක් ඇවිල්ලා අපි තුල කර්මයක් රැස් වෙනවා ඒ කර්මය තමයි මේක උපදවන්නට සමර්ථ වන්නේ මේක තමයි මේක තියෙන ක්‍රමය ඉතින් එතකොට මේ කර්ම අපි තුල ඕනතරම් රැස් වෙලා තියෙනවා අතීතේ කර්ම මහා ප්‍රමාණයක් රැස් වෙලා තියෙනවා ඒ රැස් වෙච්ච කර්ම වලින් එකක් තමයි අවකාශය ලබන්නේ අවකාශ ලබනවා කියලා කියන්නේ එකක් විපාක දෙන්නට ඔපචුනිටියක් ලබනවා ඒ ඔපචුනිටි ලැබිච්ච කර්මයෙන් මෙන්න මේ විපාකය ඇති වෙනවා ඔන්න ඔය විදිහට තමයි මරණින් මත්තේ මේක දිගින් දිගට පවතින්නේ හොඳට බලන්න දැන් මම නිවත සිහි කරන මම දේශනාවදී අවසන් අදිට ඇවිල්ලා තියෙනවා මුලින්ම මම කිව්වා මේක තේරවාදී ධර්මයන් විශ්ලේෂණය තේරවාදයේ හැටියට නාම රූප කියලා දෙකක් තමයි මෙතන වැඩ කරන්නේ සත්වේ පුද්ගලයෙක් නැහැ සයිද්ධාන්තිකව බැලුවම සත්වයා පුද්ගලයා කියන එකට හේතු පේන්නේ නැහැ ඉන්නවා කියන කරුණු නැහැ ඒ නාම රූප දෙක ඇති වෙනවා බිඳිනවා ඇති වෙනවා බිඳිනවා පරම්පරා වශයෙන් දිගින් දිගට පවතිනෝ පරම්පරා වශයෙන් දිගින් දිගට පවතිනෝ ඒ පවතිනකොට මොකද වෙන්නේ සිතකින් සිතකට යම් කිසි සිතකින් සිතකට යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවා අපි තුල යම් කෙලෙස් ටිකක් නිදාගෙන වගේ පවතිනවා ඒ කෙලෙස් සංතාට බලපාපු නිසා අපි තුල කර්ම රැස් වෙනවා ඒ කර්ම නිසා මරණයට පත් වෙනකොට නැවත උප්පත්තියක් ලැබෙනවා ඔන්න ඔය කරුණු ටික තමයි මෙච්චර ලමං කතා කරේ මෙච්චර ලමං කතා කරේ දැන් ඔන්න මෙතන තව කරුණක් මං කියන්නට ඕනේ කර්මය නිසා අපි උපදිනවා කර්මය නිසා උපදිනවා කියන එක හොඳට මතක තියාගන්න අපි හිතමු මේ කර්මය කියලා
බුදු දහමේ හැටියට කර්මය නිසා උපදිනවා කියලා කියන්නේ කර්මය නිකන් ටග්ගාලා උප්පත්තියක් ලැබලා ඔහේ යනවා කියන එක නෙවෙයි. අපි තුන් සමහර දෙමාපියෝ ළමයාව හදලා දාලා යනවා. හැමදාම ජීවත් වෙන්නට ඕනේ. එහෙම එකක් නෙමෙයි කර්මෙන් උපදිනවා කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න කර්මයකින් උපදිනකොට අපි හැමෝම ඉපදිලා තියෙන එක කර්මයකින්. එකිනෙකා වෙන වෙන කර්ම වලින්. අපි තුමු කර්මය එක කියන එකෙන් උපන්න කියලා. කර්මය 1. මේ කර්මය 1 කියන එකෙන් දැන් කලින් ජීවිතේ මැරෙන්න කලින් මේ කර්මය අවකාශ ලැබනවා. අවකාශ ලැබනවා කියන්නේ කර්ම ගොඩාක් තියෙනකොට එකක් ලැබෙනවා. අර දැකලා දිනනද ශනිදා වාසනාවේ බෝලේන කොටක් ගල එකක් උඩට. ඒ වගේ මේ තියෙන කර්ම අතරේ එක කර්මයක් ලැබෙන අවකාශ. මම කියන්නේ එහෙම ෆිසිකලි ලැබෙන දෙයක් නෙමෙයි. ඒ වගේ බඳු දෙයක් මේ සිද්ධ වෙන්නේ. කර්ම රාශියක් තියෙන එකක් අවකාශ. ඒක අවකාශ ලැබෙන එක සමහරවිට කල්යාණ මිත්‍රයෙක් ඇවිල්ලා අපිට කුසල කර්ම මතක් කරලා වෙනවා. ඒකට ඒක ලොකු ලොකු සිද්ධාන්ත ගොඩක් තියෙනවා ධර්මයේ. කොමර එකක් ලැබනවා කියලා මත තියාගන්න මොන හරි හේතුවක් උඩ. ඒ ලැබෙන එකෙන් මොකද කරන්නේ? ඔබ උපදවනවා. උපදිනකොට යම් සිතක් පහළ වෙනවා, රූපයක් පහළ වෙනවා. ඒ රූපේ වර්ධනය වෙනවා වෙන වෙන හේතු මත. සිත මේ කර්මයේම තමයි නැවත නැවත මොකක්ද දෙවනි? හරි. නැවත නැවත සිත් උපදවන්නේ. එකම කර්මය. මේ සිතට කියනවා භවාංග සිත කියලා. ඒක ඩිෆෝල්ට් නේ ෆෝන් එක ඩිෆෝල්ට් සෙටින් කියලා කියන්නේ. ඩිෆෝල්ට් කියලා කියන්නේ බේසික් සෙටින්ග්ස් නේ. ඩිෆෝල්ට් සෙටින්ග්ස්. ඒ ඩිෆෝල්ට් සිත මේ සිත නැවත 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 හට ගන්නවා දිගටම. හැබැයි මතක තියාගන්න ධර්මයේ හැටියට මේ සිතම හැමතිස්සෙම හට ගන්නව නෙවෙයි. ඔන්න රූපයක් කෙනකොට ඔන්න තව සිත් ටිකක් හට ගන්න. අපි රූපයක් දකිනවා. ක්‍රියාත්මක වෙනවා. ආපහු අර ඩිෆෝල්ට් සිතට එනවා. ඔන්න තව මොකක් හරි සද්දයක් එනවා. අපි ඒක දැන කටයුතු කරනවා. එස ආපහු ඩිෆෝල්ට් සිතට එනවා. එකවර සිත් දෙකක් නැහැ. මේ ධර්මයේ තියෙන ක්‍රමය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න අපි කර්මයක් කරනවා. ආපහු ඩිෆෝල්ට් සිතට එනවා. මේ ඩිෆෝල්ට් සිත් නැත්නම් භවාංග සිත් විතරයි උපදවන්නේ අර එකම කර්මෙන්. මේ ඩිෆෝල්ට් සිත තමයි භවය කියලා කියන්නේ. භවය කියන්නේ භවය ඇති කරන භවය කියලා පවත්තන්නේ අපි. කර්මයකින් මේක කරන්නේ. මතක තියාගන්න බුදුදහමේ හැටියට සත්වයා ජීවය කියන එකට තියෙන නිර්වචනය තමයි කර්මය විසින් ඇති කරවපු එකක්. කර්මය විසින් ඇති කරවපු නාම රූප තමයි සත්‍යය කියලා කියන්නේ. සාකවල එක නෑ බුදුදහමේ හැටියට. పూర్ව කර්මයක් විසින් ඇති කරවපු දෙයක් ජීවිතයක් යනු. කර්මයක සම්බන්ධතාවයක් නැතිනම් සත්වයක් නොවේ. එක කර්මයකින් තමයි හැම උපදිනලා තියෙන්නේ. දැන් වෙන්නේ මොකද්ද? කර්මය කියන්නේ ක්‍රියාවක් නේ, ඒක සිතකින් කරේ නේ. ඒක ඇචේ ශක්තියක් නේ. මොකද හිතන්නේ මේක තේරෙන්න ඕන හැමෝටම. ඔන්න අපි හොඳ දානයක් දුන්නා. හොඳ යහපත් ක්‍රියාවක් කළා. ඒ සිතෙන් යම් ශක්තියක් ඉතුරු වුණා. මේ ක්‍රියාව ගැන හිතන්නේ. මේක ආරම්භ කළා, අවසන් කළා. දන් දෙනවා කියලා හැමදෙස්සම දෙනවා නෙවෙයි. භාවනා කරනවා කියලා හැමදෙස්සම භාවනා කරනවා නෙවෙයි. පටන් ගත්තා ඉවර කරා. පටන් ගත්තා ඉවර කරා. తాවකාලිකයිනේ. తాවකාලික කර්මයකින් රැස් වෙන ශක්තිය සීමා සහිත වේද, සීමා රහිත වේද? මම හිතන විද්‍යාව ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස් අනිවාර්යෙන් කියනවා සීමා සහිතමයි නේද? ඒකට තව උදාහරණයක් කියන්න. අපි දන්නවනේ භාවනා කරලා කර්මයක් රැස් වෙනවා. භාවනාව අපිට දියුණු කරන්න බැරිද? දියුණු කරන්න කියන්න පුළුවන්ගේ පුළුවන් මේක තමයි සීමා සහිතයි කියන එක නිසා තියෙන. ඇයි නැත්තම් දියුණු කරන්න බෑ? දියුණු කරනවා කියන්නේ ඒක මුළු කැපැසිටි නෑ කියන එකනේ. එතකොට මේක සීමා සහිත කර්මයක්, ශක්තියක් රැස් වෙන කර්මෙන්. දැන් මට උත්තර දෙන්න. සීමා සහිත කර්මයකින් තමයි මේ භවයේ පවත්වන්නේ. සීමා සහිත කර්මයකින් ඇති කරවපු සීයක තමයි මේ දිගටම ඩිෆෝල්ට් සිත ඇති කරවන්නේ. මේ එක සිතක් ඇති කරවල ජීවත් වෙනව නෙමෙයි. ඩිෆෝල්ට් සිත දිගටම ඇති කරවන්නේ මේ සීමා සහිත කර්මෙන්. මේකේ ශක්තිය දවසක අවසන් විය යුතුද නැද්ද? මේ ශක්තිය අවසන් වෙනකොට සත්වයාට ජීවත් වෙන්න පුළුවන්. මේක අවසන් වෙනකොට ශක්තිය සත්‍යය මැරෙන්නට ඕනේ. බෝසතාණන් වහන්සේ රජකම අතහැරලා නිකන් තිබ්බ ඔක්කොම සම්පත් අතහැරියා. ඒක මතක තියාගන්න. බෝසතාණන් වහන්සේ රජකම අත මේ ගිහිගේ අතහැරලා ගියේ
දුකට එපා වෙලා නොවි මම එක කෝණකින් කියන එක. ඒක එහෙම ගියොත් හරි. නමුත් මේකත් හිතන්න බෑ දුකට එපා වෙලා ගියපු කෙනෙක් නෙමෙයි. ඒක ඔකට තේරෙයි හොඳට කියනකොට. උන්වහන්සේට තියෙන සැප මදි වුණා. කතාව අහලා දිනේ ඉස්කෝලේ. සතර පෙරනිමිත් දැකලා ගියා කියනකනේ. උන්වහන්සේගේ තත්ත්වය ගැන හිතන්න. තාත්තා මද රජෙක්. රජ කුමාරයා උතුන්න හිමි කුමාරයා තාත්තා රජකම දෙන්න බලන් හිටියේ. ෆයිට් එකක් තිබ්බේ නැහැ සහෝදරියෝ එක්ක. මිනිස්සු රජකම ගන්නකම් බලන් හිටියේ. අද කාලේ වගේ සාප කරනවා නෙමෙයි හරි කැමති උන්වහන්සේට. ඊට පස්සේ තමන්ගේ රූපය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. උන්වහන්සේම කියනවානේ උදාස් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. කියන්නේ උදාහරණයකට උන්වහන්සේට කණ්ණාඩියක් ඉදිරියේදී අපිට කණ්ණාඩියක් ඉදිරියේ කියලා දෙනවා නේ නහය වෙනස් වුණොත් හොඳයි, කන්ද වෙනස් වුණොත් හොඳයි නේද? එහෙම හිතනවනේ. මෙහෙම ඊට වඩා වෙනස් වෙනද බා. උන්වහන්සේ එවනේ උන්වහන්සේටම උන්වහන්සේගේ රූපය ගැන සැටිස්. එතන ලස්සනයි උන්වහන්සේ. ඒක සූත්‍රවල සඳහන් වෙනවා. කියනවා මේ මේ මහා පුරුෂ ලක්ෂණේ ලබන්න මම සසර මෙච්චර පින් කරලා දෙනවා. බිරිඳ දිව්‍යාංගනාවක් බඳුයි. අරිම ලස්සනයි. ගුණවත් තාත්තා ඍතු තුනට මාලිගා තුන. මේ බුද්ධ වචන. මහණෙනි මට ඍතු තුනට මාලිගා තුනක් හැදුවා. අවුරුදු 16න් බැන්දේ. පුතා හම්බ වෙනවා. ඉතින් මිනිස්සෙට තියෙන්න පුළුවන් උපරින් රටේ රජණ ඊළඟට. තියෙන රසියල් රූපය ශරීර ශක්තිය මේ සියල්ලෙන් අනුනයි. ඕනම කෙනෙක් ඒ කියන්නේ සුපර් ස්ටාර් හිවද සුපර් ස්ටාර් ඉන් කී කපිලවත්තු. එයා තමයි කෙනා. එයාට තමයි හැමෝම බඳින්න කැමති. නම මොකද්ද අහපු ප්‍රශ්නේ චන්නගෙන්? මමත් දවසක වයසට යනවද? ඔව්. එහෙනම් මට මේක මදි. බැරි වෙලා හරි. දැන් සුද්ධෝදන සත්තුමා එක්ක යන්න දෙන සංවාදේ. බැරි වෙලා හරි සුද්ධෝදන රජතුමා කිව්වනම් නෑ 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 ඔබගේ ජීවිතයේ වයසට යන්නේ නැහැ. කී ගියත් හරියද? නෑ. ඔබ මිය යන්නේ නෑ. ඔබ ලෙඩ වෙන්නේ නෑ. හොර තිබිච්ච ප්‍රශ්නේ මොකක්ද? හරි අවුරුදු 80ක් 100ක් මම ඉඳී. නමුත් දවසක මට මැරෙන්න වෙනවා නම් මේ සැපය తాවකාලිකයි. මේ සැපය සදාතනික නෑ. එහෙමනම් මට මේක වැඩක් නෑ. මට ඕනේ නොවිනස් වෙන සැපයක්. දැන් නිකන් සරලව හිතන්න. සමහර ලාවට ඔබ කැමති ඇති මොනවා හරි වස්ත්‍රයකට ඇඳුමකට හොඳට ඒකේ ෆැෂන් එකක් කරනවා කියලා හිතන්න. සාමාන්‍ය කෙනෙක්ට නම් ඇඳුම දාගත්ත ආවා. එච්චර හිතන්නේ නෑ. නමුත් ඒකේ හොඳට හිතනවා නම් හොඳට දන්නවා නම් ඒ විෂය ගැන ඔබට සමහරලාට ඒ වස්ත්‍රයේ තියෙන ඇඳුමේ තියෙන ඉරක් නූලක් මේක පවා නෝට් වෙනවා නේද? ඒ විෂය දන්න කෙනාට. දැන් කාර් එකක පිළිබඳ හොඳ විෂයක් තියෙන කෙනෙක් බලන්න. දැන් කාර් එකක් ගැන වැඩි දන්නේ නැති කෙනාට ඕනේ කාර් එකේ මොකක් හරි කමන්නේ කාර් එක හරහා යන්න නේද එච්චරයි. නමුත් ඒක එක්ස්පර්ටිස් මොකද කැමති කෙනාට මොකද වෙන්නේ? ඒකේ පර්ෆෝමන්ස් බලනවා කොච්චර මොනවද මේවා කරන්න බලනවා වේගය බලනවා මන් දන්නේ නැහැ මට ලොකු දැනුමක් නැහැ. එන්ජින් එකේ තියෙන ඔක්කොම බල්ලා හැබැයි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනකොට මදි. අතහරිනවා. අනිත් අයට කියන්නේ නැහැ නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ මට ඕනේ ගෙදර යන්නේ නේ. එහෙම හිතන්නේ අපි බහුතරයක් දෙනවා. නමුත් ඒකේ විශේෂෙහි පරතරයට ගියපු කෙනා ඒක ගැන හොඳට දන්න කෙනාව සතුටු කරන්න බෑ සාමාන්‍ය දෙයකින්. හොඳ කුක් කෙනෙක්ව නිකන් කෑමකින් සතුටු කරන්න බෑ. මොකද මේ විශේෂ සම්බන්ධයෙන් යා දන්නවා. යව සතුරු කරන්න ලේසි නෑ. බෝසතාණන් වහන්සේ කියන්නේ එහෙම සාමාන්‍ය රජකමකින් රූපයකින් බිරිඳකින් මාලිගා තුනකින් රටකින් සතුටු කරන්න පුළුවන් චරිතයක් නෙවෙයි. එයාට ඕනුනේ මොකක්ද? නොවෙනස්සන සැපයක්, අවසන් නොවන සැපයක්, සදාතනික සැපයක්. ඒක දෙන්න බැරි නම් සුද්ධෝදනට, සුද්ධෝදන රජුරවන්ට. උනාස කියන්නේ මට එහෙම එකක් නෙවෙයි නම් අදාළ වෙන්නේ නැහැ මට මේක. ගොඩක් වෙලාවට දැන් තා පොඩි චරිත ලක්ෂණයක් පෙන්වන කෙනස ගොඩක් වෙලාවට අපි ගිහිල්ලා එළුවොත් එහෙම මට මැරෙන්නේ නැති මට සදාතනික සැපයක් ඕනේ කොට අම්මලා ගියා. ඉතින් කරන්න දෙයක් නැහැ පුතේ. මේක තමයි හැටි. මේකෙන් සතුටු වෙන්න කරන්න දෙයක් නැහැ කියන එක නේ අපිට කියන්න වෙන්නේ. නමුත් උනාසේ දා තීරණයක් ගත්තා නේ මම මේක හොයා ගන්නවා. ඒකේ විශේෂ චරිතය. ඒක තමයි මහා පුරුෂයෙක් කියලා කියන්නේ. මේන මිනිස්සෙක් නොකරන විදිහ රජකමක් අතහැරලා නොදන්න නොදකපු නොඇසු නොවිරු සැපයක් හොයාගෙන තනියම යනවා. හරියන්න පුළුවන් වරදින්න පුළුවන් නේ.
ඒ උන්වහන්සේ කිදී වෙච්ච පෞරුෂත්වයේ තමයි සසරෙන් ආපු හුරු ඒ තමයි දිනු කරා කියලා කියන්නේ. ඒක තමයි සාරාංශයේ කල්පලක්ෂ්‍ය පුරම්පුරුපු මහා පුරුෂ ගතිය. කෙසේ වෙතත් උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා ගිහිල්ලා සැප සම්පත් අතහැරලා ධානි පදව ආලාර කාලාම උද්දකරාම් පුත්ත ගාවට ගියා කියලා හලදිනේ. ගිහිලා ඉහළම ධාන මතක තියාගන්න යන්න පුළුවන් ඉහළම ආධ්‍යාත්මික සැපේට ගියා. එතකොට ඔවුන් කිව්වා ඔබ දැන් උපරිම තැනට ඇවිල්ලා තියෙන්නේ ඔය සමාධියෙන් ඉඳලා මැරුණොත් එහෙම ඔබ සදාතනික භවයක උප්පත්තිය ලබනවා. උනාසික වෙන්න බෑ. මේ තර්කය. මෙතන මට එන්න ඕනේ. බෝසත්ණන් මේ සැපේ අතහැරලා ගියා. උනාසික නොවෙනස්සන සැපයක් හොයන් ගිය අවසන් නොවන මතකද දින අවසන් නොවන සැපයක්. එතකොට ආලාර කාලාම උද්දකරාම් පුත්තයන් කිව්වා ඔබ අධික ලොකු සමාධියකටපත් උනා මේ සමාධිය ඔබ ඉඳලා කාලක්‍රියා කරොත් ඔබ සදාතනික තැනක උපදිනවා. සදාතනික භවයක සැපයකටපත් වෙනවා. උනාසික තර්ක කරා අරිය පරිේශන සූත්‍රයේදී ඔබ කතා කරන්නේ සංකතයක්. ඒ කියන්නේ මේ ධානයේ නිසා නැවත සදාතනික තැනක උපදිනවා කියලා නම් මට ඒක පිළිගන්න බෑ. ඇයි ඒ? උන්වහන්සේට පැහැදිලි ධානයේනේ සමාධියනේ. සමාධියට සමවදිනවා නැගිටිනවනේ. සමාධිය දියුණු කරන්න පුළුවන්. එහෙනම් සමාධිය తాවකාලිකයිනේ. తాවකාලික සමාධියකින් රැස් වෙන ශක්තිය සීමා සහිත වේද රහිත වේද? සීමා සහිතයි. සීමා සහිත නම් ඒකෙන් උපදින භවය කවදා හෝ අවසන් විය යුතුමයි. ඔකට තර්කේ. උනාසේ බෝධිසත්වවදීම කිව්වා natthi jātassa amaraṇaṁ උපන්නනම් මැරෙන්න වෙනවා. ඇයි? මොකද්ද හේතුව? හිතලා තියෙනවද? ඇයි ඉපදින සත්‍ය හැමෝම මැරෙන්නේ ධර්මයේ හැටියට? ප්‍රතිසන්දිය ගෙන දීපු කර්මයේ ශක්තිය සීමා සහිතයි. හැම භවයකම. එනිසා උනාසේ බය නැතුව කියනවා දෙවියෙක් වුණත්, බ්‍රහ්මයෙක් වුණත්, මිනිස්සෙක් වුණත්, මාරෙක් වුණත්, කවරෙක් වුණත් උපදිනවා නම් කර්මයකින් නම් උපදින්නේ ඒ කර්මයේ සීමා සහිත නිසා අනිවාර්යෙන් මිය යතුයි. එතකොට ඒක මිය යනකොට මොකද කර්ම ශක්තිය අවසන් නැත්නම් කර්මයට ප්‍රතිභාව කර්ම ශක්තිය අවසන්ලා හරි කර්මයට බාධා කරා හරි මේක නතර වෙනවා. මේක නතර වෙනකොට අවිද්‍යාව සහ තෘෂ්ණාව අප්‍රහීන නම් ජීවත් වීමේ කැමැත්ත තියෙනවා. අපි තව කර්ම ගොඩාක් රැස් කළා තියෙනවා. මේ රැස් කරපු කර්මයක් මේ තෘෂ්ණාව තාම සන්තුප්ත නැති නිසා මදි නිසා තව ඕනේ නිසා ඒ තෘෂ්ණාව හේතු කරගෙන එක කර්මයක් මතුවෙලා නැවත ප්‍රතිසන්දින කර්ම 2. ඔන්න තව ජීවිතයක් යනවා. ඒ ජීවිතයත් මේ විදිහටම නැවත යනවා. පැහැදිලිද? බුදුරණස්ගේ දර්ශනේ හරයට දැන් එනවා මං. උනාසි දේශනා කරනවා මේ ජීවිතයක් කියලා කියන්නේ ආරම්භයක් අවසානයක් තියෙන දෙයක්. මේක ඇතුළේ නානා දේවල් අපි කරනවා. නමුත් ඒක සදාතනික නෑ. හීනයක් වගේ. අවුරුදු 5කට කරන් කරපු දෙයකින් ඔබට සිහි කරන්නට පුළුවන්. නමුත් එයින් කිසිදු දෙයක් ඔබට දැන් ලැබෙන්නේ නෑ. පෙරේදා හොඳ කෑමක් කෑවා කියලා ඒකෙන් බඩපිරෙන්නේ නෑ නේද? යම්කිසි සතුටක් වින්දනය කරා කියලා යම් දවසක ඒකෙන් ඔබට සතුට වෙන්න බෑනේ. ඒක සිහි කළා පොඩි සතුටක් ගනි. නමුත් ඒ දේ ගන්නට බෑනේ. ඒක අවසානයි. මේක හැම භවයකම තියෙන ප්‍රශ්නයක්. පොඩි පොඩි සැපයක් සඳහා ලොකු වෙහෙසක් දරන්න වෙනවා. හොඳට මතක තියාගන්න. දැන් ඔබ හිතන්න ඔබ හොඳ අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලයට ගිහින් රැකියාවක් කරලා අපි හිතමු හොඳ මේකක් අරගෙන නිකන් උපකල්පනයක් කරමු. ලෝකේ තියෙන හොඳම රටකට ගිහිල්ලා හොඳ කවුරුත් කන්නේ නැති පැරිසියේ තියෙන හෝටලෙකින් කෑමක් කෑව කියලා හිතන්න. මේකට යන ටිකට් එක ගන්න ඕනේ හිතන්න නිකන්. බුකින් එක දාන්න ඕනේ. ලොකු සල්ලියක් දරන්න පුළුවන්. එක කෑම වේලකට ලොකු ගාණක් යනවා වෙන්න පුළුවන්. මේ වගේ වියදමක් දරන්න ඔබ තුල හොඳ ආදායමක් තියෙන්න එපේ. ලක්ෂයක් පඩි අරන් ලක්ෂයක් කන්න බෑනේ එක දවසට. ලොකු ඉතිරි කිරීමක් කරලා තියෙන්නට ඕනේ. ඒ වගේ ඉතිරි කිරීමක් කරන ඔබ හොඳ රැකියාවකට යන්න ඕනේ. රැකියාවක් ගන්න හොඳට කාලයක් තිස්සේ අවුරුදු 4යිනේ කෝස් එකනේ 4ක් 5ක් ගෙන ගන්නනේ ඒකට එන්නේ අවුරුදු 13ක් ඉස්කෝලේ යන්නට ඕනේ. පැරිසිය අර කාපු කෑමෙහි තියෙන රසය විඳින්න ඔබ අවුරුදු 30ක් විතර ලොකු මහන්සියක් දරන්න එපා. එකඟයි නේ ඒකනේ.
ඒක දරපු නැති කෙනාට යන්න බැහැනේ ඒක කරන්න බැහැනේ ඒක වෙනස තේරෙන්න බෑ සාමාන්‍ය මනුස්සයෙක් කරන්න බෑ ඒතරගොත මගේ මහන්සියෙන් තමයි ඒක කොච්චර වෙලා තියද ඒ රස කාලා හොටෙල් එකේ ඉන්නු ඉවරයිනේ සමහර මේසෙදිම ඉවරයිනේ ඒකනේ බඩේ පිරනකොට ඉවරයිනේ බඩේ පිරලා තිනකොට හොඳම කෑම ලෝකේ ගෙනාව කන්න බෑනේ ඉතින් තරුණාසි තර කරන්නේ මේකයි ඔබ ලොකු වෙහෙසක් දරලා උපදවනවා සැපයක් ඒක මොහොතයි තියෙන්නේ ඉනිස උනාසි කියනවා මේක නිර්ර්ථකයි ඊටත් වඩා ලොකු ප්‍රශ්නේ මෙතන ඔබ හිතන් හිටින මම කියලා කෙනෙක් නෑ නාම රූප දෙකක් තියෙන ලොකු ගැටලුවක් මේක තමයි උනාසි ආභෝ කරගත් අවබෝධය ගැටලුව මෙතන ආත්මයක්වත් නෑ නාම රූප දෙකක් ඒක සන්තයි සුළු වෙලාවයි ලොකු වෙහෙසක් දරලා පොඩ්ඩයි වෙලා පවතින්නේ එහෙම වුණාට මරණයෙන් කෙලවරවන්නේත් නෑ ඒකයි ප්‍රශ්නේ නැවත නැවත කර්ම විසින් අලුතෙන් අලුතෙන් උපදවනවා භව ඒ උපදවන උපදවන භවයක ඔය ප්‍රශ්නේ තියෙනවා ඉපදුනා නම් මැරෙන්න වෙනවා දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට මේක පවතිනවා මොකද හිතන්නේ මැරිලා ආය මනුස්ස ලෝකෙ බඳ එක වසරෙන් නම් ආය ඉස්කෝලේ ගිහිල්ලා ආය ඇග්‍රිකල්චර් එකටම ඇවිල්ලා ආය ඉගෙනගෙන ඔව් සේම් සේම් ආය මේ විදිහටම ලෙක්චර් එකකුත් අහලා හරිනේ සමහර වෙන ප්‍රොෆෙසර්ස්ලා ඉඳි හරිනේ ඒතොර ඒ ඒකම තමයි ඒක කරන්න තියෙන්නේ අපි හිතන්නේ මේක අතීතෙත් කරලා තියෙනවා ඒක මිනිස්සෙක් කියනවා මා පුතේ මම මැරුණම කවුරුත් වල දාපු නැති තැනක මා වලන්න කියනවා ඉතින් පුතා කියලා මොකද කරන්නේ මහා දැවැන්ත ගහක් තියෙනවා ඒ ගහ කපලෙන් වල දාන දෙන හදා දෙනවා බුදුහාමුදුර වළිනවා එතනට උපසාලක තාත්තා මොකද කරන්නේ කවුරුත් වල නොදාපු තැනක වල දාන්න කිව්වා තාත්තා ඔත්තනම 14 15 පාරක් ඔය මිනිහම වල දාලා තිනවා එතකොට මේ සසර ස්වභාවය එත මේකෙදි මේ ප්‍රශ්නේ නිසා දැන් බලන්න මේ ෆෝමියුලා එක තේරුණාද නැහැ මට කියන්න ඕනේ ඒකයි මම මුලින්ම ආයෙනවා තේරවාදී මම කතා කරේ නාම රූප දෙකක් නාම රූප දෙකක් පවතින්නේ නාම රූප දෙක પરම්පරා වශයෙන් පවතිනවා ඒකේ මහාචාර්යතුමා ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් මේකේ අවිද්‍යාව අප්‍රහිණව තියෙනවා සිතෙන් සිතට සම්බන්ධය පෙන්වන්න උනා අපිට කර්මයක් රැස් වෙනවා හරිනේ ඒ කර්මය නිසා උපදිනවා හැබැයි ඒ කර්මයෙන් තමයි ඩිෆෝල්ට් සිත ඇති කරවන්නේ වෙන සිතුත් හට ගන්නව අතරමැද කර්මයේ සීමා සහිතයි ශක්තිය ඒ නිසා දවසක අවසන් වෙනවා හැබැයි තව කර්මයක් තෘෂ්ණාව අප්‍රහීන නිසා ජීවත් වීමේ ආසාව තියෙනවා ඇයි ඒක තියෙන්නේ අවිද්‍යාව නිසා නොදැනුවත්කම නිසා ඒ කර්මයක් තව ඉදිරිපත් වෙලා ආය භවයක් හදනවා ඒකෙදි අර විදිහටම රෝල කරගෙනවා ආය මරනකොට ආය භවයක් උපදිනවා මේක තමයි සසර කියලා කියන්නේ මේක දිගින් දිගට පවතිනවා ගැටලුව කමක් නැහැ අඩුම තරමේ ආත්මයක් තිබුණා නම් ඒකේ හරි රවුංග ගහ ඉඳ තිබ්බා එහෙම එකකුත් නැහැ කියලා කිව්වා ඒ භවයන් ඇතුලේ තියෙන සැපයත් ඊටාම తాවකාලිකයි පොඩි හැබැයි ලොකු වෙහෙසක් දරන්න ඕනේ සැපේ ගන්න උපරිම සැප ගන්න ලොකු වෙහෙසක් දරන්න ඕනේ මේක පොඩි වෙලාවයි තියෙන්නේ එහෙම තියෙනකොට එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ මේවන් බෝසතාණන් වහන්සේ මතක තියාගන්න බෝසතාණන් වහන්සේ ගියේ ඔබට ජීවිතේ එපා කරන්නවත් දුක පෙන්වන්න නෙවෙයි හොඳට මතක තියාගන්න බෝසතාණන් වහන්සේ ගියේ දුක පෙන්වන්න නෙවෙයි උන්වහන්සේ ගියේ උපරිම සැපය හොයාගෙන උන්වහන්සේ මේ ලෝකෙ දින සැප මදි ඇයි ඒ මේක తాවකාලිකයිනේ මේක පොඩි වෙලාවයිනේ තියෙන නැවත මේ භවයටපත් නැවතමඩ රජකම් කරන්න වෙනවනේ නැවත රට සේවය කරන්න වෙනවනේ නැවත මිය යනවනේ නැවත ලෙඩ වෙනවනේ මේ ප්‍රශ්නේ උන්වහන්සේට තිබුණා ඊට පස්සේ උනස් තේරුම් ගත්ත උපදින්නේ කර්මයක් නිසා නම් මේ ප්‍රශ්නෙන් ඉපදිලා ගැලවෙන්න බෑ. ඇයි? කරන කරන මොන කර්මයක් කළත් ඒක తాවකාලිකයි සීමා සහිතයි හැකියාව. එහෙනම් මැරෙන්න වෙනවාමයි. මොකක්ද එකම ඔප්ෂන් එක? There's only one way out. Remove the cause. ඉපදීමේ මොකද ඉපදුණු නිසා මේ ඔක්කොම දේ? හේතු අයින් කරන්න. මොකක්ද හේතුව? බය වෙයි මේ කියද්දි කමක් නැහැ. ඒකට අපි යමු ඉස්සරහට. මොකක් නිසාද උපදින්නේ? ආසන්නම හේතුව කර්මය. කර්මය ඉදිරිපත් වෙලා උපදිනවා. ඉදිරිපත් වීම වළක්වන්න කර්මය. කර්මය නසන්න බෑ. කර්ම ඉදිරිපත් වීම නවස්සන්න. කර්ම ඉදිරිපත් වෙන්නේ ඇයි? තෘෂ්ණාවේ ආසාව තියෙන නිසා.
ඇයි අපි භවයට කැමති? ඇයි අපි මේ දෙයට කැමති? සත්‍ය නොදකින නිසා. අවිද්‍යාව මේක දුරු කරන්න. තෘෂ්ණාව දුරු වෙයි. කර්මයට ඉදිරිපත් වෙන්න බැරි වෙයි. උප්පත්ති නැති වෙයි. මොකක්ද මේ? දැන් හොඳට කරුණු දෙකක් එනවා කට්ටියට. උප්පත්තිය මොකක්ද වෙන්නේ එතකොට? මට මොකක්ද වෙන්නේ කියලා. එතකොට මොකක්ද උප්පත්ති නැහැ කියලා කියන්නේ? නැවත පැවැත්මක් නැද්ද? ඔව් පැවැත්මක් නැහැ. අලුතෙන් පැවැත්මක් නැහැ. එතකොට මට මොකද වෙන්නේ? ප්‍රශ්නයක් එන්න පුළුවන්. මට මොකද වෙන්නේ? ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නේ වැරදි. ඔබට මේ ප්‍රශ්නේ ආව නම් ප්‍රශ්නේ වැරදි. මට කාර් එකක් නැහැ. ඔබ ඇවිල්ලා මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ කාර් එකේ පාට නිලද රතුද කියලා ඇහුවොත් මම හොද උත්තර දෙන්නේ. කාර් එකක් නැහැ කියන එක උත්තරය නෙවෙයි නේ. ඇහුවේ නිලද රතුද කියලා. නිලුත් නැහැ රතුත් නැහැ කිව්වොත් වෙන පාටක් කියලා කාර් එක හිතාගන්න. ඒකත් බෑ. මොකද්ද කියන්නේ? නේ කල්හෝ පඤ්ඤ ප්‍රශ්නේ වැරදි. ඇයි කටර දෙන්න ප්‍රශ්නේ හරි වෙන්නේ? ස්වාමීන් වහන්සේ කාර් එකේ පාට මොකද්ද? කොහොම උත්තර දෙන්නේ මං? මට මොකද වෙන්නේ? ඇයි? ඉතින් මොකක්වත් වෙන්න ඉස්සෙල්ලම මාව පෙන්නන්නකෝ දැන්. කොහොම මම? තියෙන නාම රූප දෙකක් නම් ඒ නාම රූප දෙකට මම කියන්න බැරි නම් මම හිතන උත්තරේ පැහැදිලිද නේ? නිවණෙන් නැති වෙන්නේ කොහොමද මමෙක්? ඉතින් මම ඉඳපැයි නිවණෙන් නැති වෙන්න. එහෙනම් මොකද්ද නිවණෙන් නැති වෙන්නේ? අනව ප්‍රශ්නේ දැන්. නාම රූප දෙක මොන නාම රූප දැන් ඔන්න ඒකටත් එන්න ඕනේ අපි. හරි උත්තරේ හරි නාම රූප දෙක. මම නැති වෙනවා නෙවෙයි නිවණෙන්. එනයි මේ බය. ඒක තමයි අවිද්‍යාව නිසා ඇති වෙච්ච බය. හිතන් ඉන්නවා මම ඉන්නවා කියලා. හාමුදුරුවනේ ওই ධර්මේ නම් ප්‍රායෝගික නැහැ කියලා කියේ. නෑ මේක මෙහෙම තේරුම් ගන්න. මේ දර්ශනේ ඉස්සෙල්ලා ඉගෙන ගන්න. මේක හරි ලස්සන දර්ශනයක්. මේක හරි ලස්සන මෙකැනිසම් එකක් විස්තර කරන්නේ. මේක කිනකට ගැළපෙනවා. මේක නුවණට ගෝචරයි මේ දර්ශනේ. ඒක පිළිපදින එක ඊට පස්සේ අපි හිමින් සැරේ කතා කරන්න ඕනේ. ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න. ඒක ගිහිව ඉඳලත් පිළිපදින්න පුළුවන්. ගිහිව ඉඳලත් මේ කෝස් එක යම් ප්‍රමාණයකට ගලව ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මේක බය නැතුව ඉගෙන ගන්නට මේක ඇඟට දරා ගන්නට මොකක්ද මේ කියන්නේ කියලා. නිවණෙන් නැති වෙන්න මමෙක් නැහැ දැනුත්. හරිනේ? නැතිවන්නේ සත්වයක් මම මේ කියන වාක්‍ය හරියද බලන්න. සත්වයක් නොවිච්ච පුද්ගලයෙක් නොවිච්ච අනිත්‍ය වෙච්ච දුක උපදවන නාම රූප ටිකක් නැති වෙයි. එකඟද? හොඳ නැද්ද? එහෙම එකක් නැති වෙන එක හොඳ නැද්ද? ඒ මොකද විශේෂණ පද බලන්න. අනිත්‍යයිලු ඒ නාම රූප දුකක්මලු උපදවන්නේ. ඒ නාම රූප සත්වයේ පුද්ගලයෙකුත් නොවේ නම් ඉතින් හොඳයි එහෙම එකක් නැති වෙන එක. තොර සැපයක් නැද්ද නාම රූප? තියනවා සැපයක් තියනවා. ඒක ගැන වාදයක් නැහැ. ඒ නිසායි ඇලෙන්නේ. නමුත් ඒ සැපේට වඩා එතනයි පොයින්ට් එක. සිය දහස් ගුණයක දුකක්. පැරිසියේ හෝටලේ රස සැපේ මොකද? කෑමේ රසය විඳීමේ සැපයයි අවුරුදු 13ක් ඉස්කෝලේ 4ක් යුනිවර්සිටි එකේ අවුරුදු 15ක් රැකියාවේ ඉතිරි කිරීමේ පවුල් නඩත්තු ඔක්කොම මැදෙහි ලබන දුකයි අර සැපයයි සංසන්දනය කරන්න ඔබම. මොකද්ද වැඩි? පැරිසියේ හෝටලේ ඒ කෑමේ තියෙන සුවදායි වින්දනයද වැඩි? ඒක ලබන්න කරපු කැපකිරීමද? එතකොට සැපයක් ඇත මහණෙනි. ආස්වාදයක් ඇත. ආස්වාදයක් නැතිනම් සත්වයා මෙහි ඇලෙන්නේ නැත. නමුත් ඊට වඩා සිය දහස් ගුණයක ආදීනවයක් මෙහි ඇත. එනිසා උන්වහන්සේ කිව්වේ නැහැ නාම රූප සැපයි කියලා. නාම රූප දුකයි. තියෙන දුක බැලුවම සැපය ගණනූපග නැහැ. ලක්ෂයක් තියෙන තැනක දෙකක් තුනක් තිබ්බ කියලා ලක්ෂයයි දෙකයි කියන්නේ නැහැ නේද? ලක්ෂයයි කියලා කියන්නේ. මිලියන ලංකා ජනගහනේ මිලියන 22යි. නමුත් 22ම නෙමෙයි 22යි ලක්ෂ 5යි ඔහොමනේ. ඔක් කියන්නේ නැහැ. අර ඒක ගණන් කරන්න අපි කපලා දානවා.
ඒ වගේ තමයි තියෙන දුක මෙච්චරයි සැපේ මෙච්චරයි කයින් කළා ගා නාන මහණෙනි සමරූප සංසාරේ දුකයි කියලා. ඒ සැප ගැන කියන්නට මදි. තව වැඩි වෙන උනාසේ සැපයි කියලා කියන තව 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 කියන තව එහෙනම් එන්න ඕනේ ලක්ෂ කෝටි ගණන් ආව නම් නැ කියන්නේ සැපයි දුකයි දෙකම ඇත නැත්තම් සැපයි කියලා. නෑ නෑ නෑ. ඊට වඩා සිය දහස් ගුණෙන් දුක වැඩි. ඒ නිසා නාම රූප දුකයි කියලා කිව්වා. නාම රූප අනාත්මයි නාම රූප අනිත්‍යයි නාම රූප දුකයි. එබඳු අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප පරම්පරාවක් තමයි සිඳෙන්නේ. ප්‍රශ්නයක් තමයි සිඳෙන්නේ. හොඳද නැද්ද? බැලුව බැලමට හොඳයි. තර්කයේ හැටියට හොඳයි. ප්‍රායෝගිකව දැනෙන්නේ නැති එක වෙනම ප්‍රශ්නයයි දැනෙන්නේ නැත්තේ. සෛද්ධාන්තිකව තේරෙනවා ඉමෝෂනලි හැඟීම් බරව ගත්තම අවිද්‍යාවෙන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේක දුරු කරන්න අවිද්‍යාව දුරු කරන්න විද්‍යාව ඇති කරගන්න අවබෝධය ඇති කර මේ අවබෝධය ඇති කරගන්න ක්‍රමයක් ධර්මයේ ශ්‍රවණය කරන්න නොනැසූ ධර්මයේ ඇසෙයි අලුත් ඉදිරිය හිතෙයි එපමණකින් හරියන්නේ නැහැ. හිත පුහුණු කරන්න ඕනේ භවනා කරන්න ඕනේ හිත වඩවන්නට ඕනේ. එහම කාලයක් කරගෙන යනකොට අවිද්‍යාව නැති කරමින් අවබෝධයේ ඇති වෙලා අවබෝධයේදී අවිද්‍යාව දුර වෙනකොට තණ්හාව දුර වෙනවා. කර්මයකට මතු උප්පත්තිය දෙන්න අවස්ථාව නැති වෙලා යනවා. නාම රූප සිඳිනවා. මේ නාම රූප සිඳීමටත් මම කතාවක් කියන්න. දැන් ඔන්න අවසානම ටික. දැන් මේකට මම කියනවා මේ අවස්ථාව මෙතනින් නැවැත්තුවා නේද මේ? මෙතනින් නැවතලා කඩිරි ඇඳනේ. ඒ ඇඳේ හිතලම. මේ ජීවිතේ. දැන් මේ තමයි ඔන්න මම පෝස් කරනවා මේ මොහොත කියලා. මේ මොහොත පොඩ්ඩක් ස්ටිල් කරගෙන උගන්වීම සඳහා. දැන් මේ මොහොතේ ඉන්නවා. ඕනේ යම්කිසි කාල පරිච්ඡේදයක් ජීවත් වෙලා. තව ටිකක් තියෙනවා. මේක බොහෝ කල වේවා. හරි. එතකොට දැන් ඔන්න නාම රූප ටිකක් දැන් ජීවත් වෙනකොට නාම රූප පහළ වෙනවනේ දැන් නේ. පහළ වෙන්නට નિયમિતයි මේවා. මැරෙනවනේ වාරේ නේ. නැති කෙනෙක් නැහැනේ. හරි. ඒක ඇත්තනේ ඉතින් ඒක මොන දෙන්න ඕනේ. හරි. එතකොට මේ මොහොත මොකද හිතන්නේ? ඔය ඉන්න තත්වයෙන් මිය ගියොත් උපදිනවද නැද්ද? ඇයි ඒ? කර්මය තියෙනවා. තෘෂ්ණාවශය වෙලා නැහැ. අවිද්‍යාව දින තෘෂ්ණාව විතරේ නෝ. තෘෂ්ණාවයි අවිද්‍යාව තියෙනකොට කර්මය ඉදිරිපත් වෙලා උපදින්න නියමිතයි. අනිවාර්යයි. 100%ක් අනිවාර්යයි තියෙන තත්ත්වෙ ඉඳලා. මේක නේද පැමිණෙන්නට નિયમિત දුක එක අනුපන්න දුක්ඛය. අනුපන්න කියලා කියන්නේ ඉපදිලා නැති ඉපදෙන්නට තියෙන දුක. ඒක ලොකු ගැටලුවක් සත්වයාට. ඒක සුළුපටු එකක් අනුපන්න දුක් කියලා කියන්නේ එන්න තියෙන දුක. අනේ හාමුදුරනේ තමයි ඇවිල්ලා නැහැ නේක. ඒක තාම ආපු නැති එකක් නේ. ඉතින් අපි කියන්නේ මොනවා වෙයිද දන්නේ නැහැ හෙට ජොලි කරලා විනෝදින් ඉන්න කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ. අපි ඒක හැමදාටම කරන්නේ නැහැ. උදාහරණයක් මම කියන්නම්. NASA එකෙන් කියනවා නිවේදනයක් දෙනවා උපකල්පන හයිපොතෙටිකල් ඉපදල්පය. NASA එකෙන් නිවේදනයක් දෙනවා. ඇස්ට්‍රොයිඩ් එකක් එනවා උල්කාපාතයක්. අපේ කිසිදු මිසල්ලයකට විනාශ කළ නොහැකි. අපේ තාක්ෂණයෙන් වැළැක්විය නොහැකි. මහ දැවැන්ත උල්කාපාතයක් එනවා පෘථිවියට. ඒක වැටෙන්නේ ඉන්දියන් සාගරයේ අහසවල් දිසාවට වයඹට කිට්ටු කරලා. ඒකෙන් ඇති වෙන සුනාමිය කිලෝමීටර මෙච්චර ප්‍රමාණයක් අභ්‍යන්තරයට වතුර ගෙනව පහරක්. ඉවැකියුේෂන් ස්ටාර්ට් ද ඉවැකියුේෂන් ඇයින් වෙන්නේ? අර කතාව කියයිද? තාම ඉතින් ආවේ නැහැ නේ. ඔක ජොලි කරලා එමු නෑ. ගවඩු මුට්ටු අරගෙන ගෙවල් දොරවල් අරගෙන ඔක්කොම අරන් යනවා. ඇයි ඒ? ඒ දුක තාම ආවේ නැහැ. ඒ වතුර ඇල්ල තාම ආවේ නැහැ. ඒ දුක තාම ඔබ මුහුණ දුන්නේ නැහැ. නමුත් ඔබ ඒකට සූදානම් වෙනවා. හේතුව මොකද? ඒ හොඳට හිතන්න. ඔබ විශ්වාස කරනවා නාසකේ පණිවිඩය. ඒක වෙන දෙයක්. ඒ ඇස්ට්‍රොයිඩ් එක TV එකේ පෙන්නනවා මොකක් හරි ස්ක්‍රීන් එකේ. ඒ ඇස්ට්‍රොයිඩ් එක ගමන් පතය වෙනස් කරලා නැහැ. වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරොත් ප්‍රශ්නයක් නැහැ. ඒකේ ගමන් පතේ තියෙන කාක්කල් ගමන් පතයෙන් ඉවත් නොවන තාක්කල් නාසය කියයි
There's a 99% possibility it may deviate away from the track. Pathen eliyata yanna ida thiyeno. 99% it will strike on the spot we have predicted. Api hitapu thana wadinawa meka. Eka screen eke track eke thiyena taakkal api sellan karanna yanne ekat ekka. Api badu aran yanawa. එදාට කියන්නේ දුක ආවේ නැහැ කාලා බීලා ඉන්න කියලා නෑ. ඒ දුක ආවේ නැත්තත් ඒක එන්නේ නෑ. මොකද හේතුව? හේතුව. එහි හේතුව රිමූව් වෙලා නැහැ. මොකද හේතුව? ට්‍රැක් එකෙන් එලියට ගිහිලා නැහැ උල්කාපාතය. අනිවාර්යෙන් වදිනවා. වැදුනොත් මේ ප්‍රශ්නේ එනවා. මෙතන මොකද වෙන්නේ? ඔබ අවිද්‍යාව දුරු කර නැත. එනම් තෘෂ්ණාව දුරු කර නැත. එසේ නම් මිය ගියොත් කර්මයක් ඉදිරිපත් වනු ඇත. ඉදිරිපත් වුනොත් ඔබ උපදිනු ඇත. ඉපදුනොත් ඉදිරි ගැටලු ටික එනු ඇත. ඔක තමයි බුදුරණස්සේගේ තියරිය. ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න. මේක අමාරු නෑ. මේක සරලයි. ඊට පස්සේ මේක කොහොමද එළියට යන්නේ? මොකද පුහුණු කරන්න ඕනේ කියන්නේ අපි කතා කරමු ඊට පස්සේ. මොකද්ද දුරු කරන දුක? ඒකත් මම කියලා ඉන්නට ඕනේ. මොකද්ද මේකෙන් දුරවන්නේ? අවිද්‍යාව දුරු නොකළා නම් බඩු මුට්ටු ටික අරන් ගිහිල්ලා ඔබ නිදහස් වෙන්නේ මොකෙන්ද? සුනාමි ඇවිල්ලා වැදුණා නම් ලැබෙන මරණ දුකෙන්, රෝග දුකෙන්, මොන හරි කායික පීඩා දුකෙන්, වියසන දුකෙන්, බඩු මුට්ටු නැතිවීමේ දුක කියන ඒ දුකෙන් ඔබ නිදහස් වෙන්නේ danger zone එකෙන් එළියට ගියාමනේ. එතකොට කියන දැන් නම් මම සේෆ්. එහෙමනේ කියන්නේ. නැත්තම් අර දුක් ටිකට ඔබ මුහුණ දෙනවා. හැබැයි ඒ දුක් ඔබ අත්විඳ දුකක්ද? අත්විඳින්න තිබිච්ච දුකක්. ඔබ හිටියනම් අත්විඳින්නට වෙනවා ඒකාන්තයෙන් එහෙම දුකක්. ඒ නිසා ඔබ අවිද්‍යාව දුරු කළොත් තෘෂ්ණාව දුරු කරලා කර්මය වළක්වලා ඔබ අත මිදෙන්නේ අත්විඳින්නට තිබුණු නමුත් අතවමත් අත් නොවිඳපු දුකකි. එන අනුප්පන්න දුක මේකට තමයි නිර්වාණ ධාතුව කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. පැමිණෙන්නට තිබුණු දුකෙන් නිදහස් වීම විමුක්තිය විමුක්ති සුඛය මේකයි නිවන. නිවන යනු පුද්ගලයෙකුගේ නැතිවීමක් නොවේ. නිවන යනු ආත්මයක නැසීමක් නොවේ. නිවන යනු සත්වයෙකු සිඳීමක් නොවේ. නිවන යනු සැප නැසීමක් නොවේ. නිවන යනු පැමිණෙන්නට નિયમિત මහා දුක්ඛ ස්කන්ධයකින් මිදීමක්. ඉස්සල්ලා මේක දුකයි කියලා තේරුම් ගන්නට ඕනේ. ඒ දුකට හේතුව තේරුම් ගන්නට ඕනේ. ඒ දුකෙන් මිදීම කරන්නට ඔබ හේතුව ගලවන්නට ඕනේ. මේ මිදීම පරම සැපයක්. පැමිණිය හැකි නාම රූප නම් දුක. ඒ මිදීම විමිදීම පරම සැපයක්. අවසන් කරනවා මම මේ වෙකෙන්. ඊට පස්සේ මම ප්‍රශ්නෝත්තරයේදී කියන්නම් කොහොමද මේක ක්‍රමය කියන එක. මේ මිදීම අවසානම එක. මේ මිදීම ඔබ ලබන්නේ කොයි වෙලාවෙද කියන එකත් කියලා දේශනාව අවසන් කරමු. දැන් හිතන්න කවුරු හරි කෙනෙක් මේ අවස්ථාවේදී භාවනා කරලා හිතන්න මේ අවස්ථාවේදී හිතන්න මේ අවස්ථාවේදී right මේ අවස්ථාවේදී භාවනා කරලා මෙතනදී භාවනා කරලා මෙතන රහත් වෙනවා කියලා හිතන්නකෝ. රහත් වෙනවා කියන අවිද්‍යාව නැසනවා කියන එකනේ. තෘෂ්ණාව නැසනවා කියන එක. ඊට පස්සේ කර්ම වලට නැවත ප්‍රතිසන්දි දෙන්න බැහැ. කර්ම වලට විපාක දෙන්න පුළුවන් මේ භවයේ දී ප්‍රතිසන්දිය දෙන්න බැරි වෙනවා. රහත් වෙනකොටම හේතු නැසෙන නිසා මේ පහළ විය හැකි දුකෙන් ඔබ මිදෙනවනේ. මේ දුක නැති වෙනවා. ඒ දුක නැතිවීම අපි සාමාන්‍යයෙන් පෙන්눔 කරන්නේ ඒ දුකෙන් නිදහස් වෙනවා. මෙතන රහත් උනේ. මේ දුකෙන් ඒ පුද්ගලයා නිදහස් උනේ කොයි වෙලාවේද රහතන් වහන්සේ? හේතුව ගලවනකොටද මෙතනදී මිය යනකොටද?
හේතුව ගලවනකොට. ඒකට පොඩි උදාහරණයක් කියන්න මම හිතන හැමෝටම තේරුණා ඒක. කෙටි උදාහරණයක්. මිනිස්සෙක් මරණයක් කරලා සිර දඬුවමක් මරණ දඬුවමට ලක් වෙනවා. මරණ දඬුවම. දවස් 7ක් හිරේ ඉන්නට ඕනේ. දැන් දවස් 3ක් හිටියා. දැන් මෙයාට කණ්ඩත් බෑ බොන්නත් බෑ මරණ බෙල්ල කපලා මැරෙන එක ගැන හිත හිත මහා පීඩාවක්. ඉතින් මරණයට නෙපත් වෙන යාළුවෝ නිකනුත් නෙමෙයි බෙල්ල කපලා මරන්න තියෙන රජුරෝ නියම කරලා. දැන් ඔන්න දවස් 3ක් ඉන්නවා. 4 වෙනි දවසේදී මොකද වෙන්නේ? ඥාතීන් ගිහලා රජුරන්ට කතා කරලා මොකක් හරි ක්‍රමයකින් මන් දන්නේ කොහොම හරි ක්‍රමයකින් තීන්දුව වෙනස් කරගන්නවා. තීන්දුව තියෙනකන් එයා මරණයට නියමිතයි. ඇවිල්ලා ගොත් එම අඬන්න එපා නෑ නෑ. ඉතින් තීන්දුව තියෙනවා. ඉතින් මැරෙන්න යන්නේ. ඉතින් මහා ප්‍රශ්නේ අනුප්පන්න ඇවිල්ලා නෑ. නමුත් ඉතින් මැරෙන්න නියමිතයි ඉතින්. ලොකු ප්‍රශ්නෙක යා. හොන ඇවිල්ලා කියනවා අන්න තීන්දුව අයින් කරා. නිදහස්. මොහු මරණ දුකෙන් මරණවා කියලා කියන්නේ බෙල්ල කැපිලා වෙන වේදනාව සහ මරණයනේ. මේ මරණ දුකෙන් ඔහු නිදහස් වන්නේ හිරෙන් නිදහස් වෙනකොටද? අටවෙනි දවසේ දෙකට තමයි මරන්න තිබුණේ. මෙයා දවස් කීපයක් ඉඳලා අටවෙනි දවසේ දෙක වෙනකොටද කියන්නේ ආ දැන් තමයි මරණ නිදහස් වුනේ මැරෙන්න තිබුණේ එදාට. දැන් මම මරණේ නිදහස් වුණා කියලාද නිදහස හිතන්නේ? හිරෙන් නිදහස් වෙනකොටමද නිදහස ලබන්නේ? නිදහස් වෙනකොටමයි. ඒ වගේ රහතන් වහන්සේ පැමිණෙන්නට නියමිතව තිබිච්ච දුකෙන් ආර්යයන් වහන්සේ සෝවාන් ආර්යයන් වහන්සේ බව හතකින් එහාට පැමිණෙන්නට නියමිත දුකෙන් නිදහස ලබන්නේ රහතන් වහන්සේ මේ භවයෙන් එහාට ලබන්න තියෙන දුකෙන් නිදහස ලබන්නේ රහත් වෙනකොටමයි. ඒ නිසා නිවන් සුවය යනු මේ ජීවිතයේ ලබන සුවයක්. මොකද්ද ඒ සුවය? ඒක විඳින සුවයක් ආස්වාදයක් එහෙම එකක් නෙමෙයි. පැමිණෙන්නට නියමිත දුකෙන් මිදීමක්. ඒකටයි නිවන් සුවය කියලා කියන්නේ. එසේ සුවය ලබන්නේ රහතන් වහන්සේ රහත් වෙනකොට. ආර්යයන් වහන්සේ ආර්ය මාර්ග ලබන කොටමයි. එතනදී කෙනෙක් අහන්න පුළුවන් ලක් ප්‍රශ්නයක් තියෙනවා. පැමිණෙන්න තියෙන දුකෙන්නේ නිදහස් උනේ. මං කියපු දේශනාවට විරුද්ධව මම ප්‍රශ්නයක් අහනවා. මේක මම මේ විදිහට එක්ස්ප්ලেইন කරා එකපාර. විස්තර කරා මෙච්චර විස්තර කරා. එතකොටම ස්විස්තරලන්ත ජාතිකයට. යා බෞද්ධින් නෙවෙයි නමුත් අද දින හොඳට අහන් හිටියා. මේ කෑම මේසෙකදී මම විස්තර කරේ. මේ කෑම මේ හෝටල් එකේදී. විස්තර කරනකොට අහන් ඉඳලා එයා ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. බෝඩ් තිබෙන්නේ නැහැ මම නිකන් විස්තරය. අර ඔක්කොම චිත්‍රේ මවා ගන්න පුළුවන් වුණා. ඇහුවා දැන් දුකෙන් නිදහස් වීමනේ. පැමිණෙන්නේ මේ දුකෙන් නිදහස් වීම. ඒක නිවන කියලා කියවනවා. එතකොට දුකෙන් දුකේ නිරෝධය නිවනනේ. දුක නැත්තම් නිවන නැද්ද කියලා. තේරුණා? හරිනේ මෙච්චර මහන්සිලා කරපු දේශනාව එතරම් නිකන් ඉවර කරා වගේ නේ. දෙකේ එතන දුක් එතන නිවන නිකන් දුක තියනවා නම් නිවන තියෙන දුක නැත්තම් නිවන නැහැ නේ එතකොට කියලා බලන්න. ඒකට බුදුරජාණන්සේ දීලා තියෙන උත්තරය ඒක අපි තේරවාදයේ ප්‍රශ්නේ විසඳලා තියෙනවා ඒකයි. මොකද්ද විසඳුම? ඒ කියවන සම්පූර්ණ දේශනාව. බුදුරජාණන්සේ දේශනාවත් තියෙන මහණෙනි තියෙන්නේ දෙකයි. දුකෙහි පැවැත්ම සහ දුකෙහි නිරෝධය. ඒක හරියට උපමාව ගන්න නිවන කියන්නේ බෝඩ් එක නං. මේ තමයි දුක. දුක කිව්වම හටගෙන තිබිච්ච දුක, දැන් තියෙන දුක, පැමිණෙන්නට නියමිත දුක. මේ සියල්ලම දුක. මේ සියල්ලම දුක. මේ සියල්ලමද අපි මම කියලාත් කියන්නේ. අර එකමුතුවට අරගෙන. අරනේ. බුදුරජාණන් දේශනා කරන දෙකයි තියෙන්නේ. දුක්ක නිරෝධය සහ දුකේ පැවැත්ම. එතකොට දුක කියනකොට මේ විතරක් නේ පැමිණෙන නියමිත දුකත් සහිතව. තුන්වෙනි අවස්ථාවක් නැත.
මොකද වෙන්නේ හේතු නිරුද්ධ කරනකොට දුක නැති වෙනවා කියලා අපි කියවන්නේ හේතු නිරුද්ධ කරනකොට දුක නැති වෙනකොට පවතින්නේ නිර්වාණ ධාතුවයි හේතුව ඒකට ඒකට කරුණ තමයි දුක සහ නිරෝධ නිවන හැර වෙන කිසිවක් නැත ඒක අවකාශ ධාතුව නෙවෙයි ඒක ස්පේස් එක නෙවෙයි ඕක තමයි නිවන ඒතන නිසා ඒක හරියට රේරුකානේ චන්දවිවල මහානායක හඳුත්පා කියනවා මේ මේසයක් රෙද්දකින් වැහිලා තියෙනවා රෙද්දි ඉවස් කරනකොට මේසෙ මතුවන්නා වගේ නිර්වාණ ධාතුව අපිට වැහිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය නිසා එතකොට පංච උපාදානස්කන්ධේ හේතුව නිරුද්ධ කරනකොට මොකද වෙන්නේ නිවනට සත්වයා පත් වුණා නිවනට නිවන මතුවීමක් වෙනවා සම්මුති වශයෙන් පරමාර්ථ වශයෙන් නිවනට පත් වෙන කෙනෙක් නැහැ නිවනේ නැති වෙන්න කෙනෙක් නැත්නම් නිවනට පත් වෙන කෙනෙකුත් නැහැ නේ එහෙම වෙන්න බෑ සම්මුති වශයෙන් ගත්තම ඒ කියන්නේ විවහාර වශයෙන් ගත්තම මේ ඔක්කොමට මම කියලා කියනෝනේ විවහාර වශයෙන් ගත්තම මේ ටිකටම මම කියලා විවහාර කරා සම්මුතියෙන් සත්වයා හරිනේ මේ ඔක්කොමට මම කියන්නේ පහළ වෙන්න තියෙන දුකයි පහළ වෙච්ච දුකයි ඔක්කොමටම සත්වයා කියලා කියන්නේ එතකොට සම්මුතියෙන් කතා කරොත් මේ දුක නිරුද්ධ වෙනකොට සත්වයා නෙමෙයි සත්වයා තමයි නිවන ලැබෙන්නේ සම්මුතියෙන් ඒ විවහාරෙත්නේ සත්වයා නම් දුකටපත්ුනේ සත්වයාටමයි දුක නිවන හම්බ වෙන්නේ හැබැයි පරමාර්ථ වශයෙන් සත්වෙක් නැහැ ඒ නිසා මොකද වන්නේ පරමාර්ථ වශයෙන් සත්වෙක් නැති නිසා තියෙන්නේ දුක්ඛ නිරෝධය කියලා මොකද්ද පහළ විය හැකි දුකේ නැතිවීමක් නිවනටපත් වීමක් ඕක තමයි දේශනාව මම අවසන් කරනවා දැන් තේරවාදය ගැන කිව්වේ නාම රූප දෙකක් තමයි ජීවිතය ඒ නාමයේ සහ රූපය දෙකක් වෙන්නට මම හේතු කිව්ව හේතු කියන්නේ ඒක දෙකක් ලෙසයි බුදුරණන් සැලකුවේ විද්‍යාවේ හැටියට සමහර දාර්ශනික විද්‍යා සමහර විද්‍යාඥයන්ගේ හැටියට ඒක රූපේම ක්‍රියාවලියක් නමුත් ඒක ලොකු ගැටලු තියෙනවා ඒ නිසා බුදුරයන් වහන්සේ ඒක නාමයේ වෙනම ධර්මයක් ලෙසයි අර්ථකථනය කරලා තියෙන්නේ ඒ නාම රූප දෙක එක ලෙස පවතිනවා නෙමෙයි ඉපදෙනවා බිඳෙනවා පරම්පරා වශයෙන් පවතින්නේ එකදු නාමයකටවත් රූපයකටවත් මම කියන්නට බෑ එහෙනම් ඒ එකතුවකට මම කියන්නටත් බෑ ඒ නිසා මේක මම නොවන සත්වේ පුද්ගලයෙක් නොවන නාම රූපවල පැවැත්මක් ඒ නාම රූප මරණින් අවසන් වෙන්නේ නැහැ පරම්පරාව දිගින් දිගට යනවා ඒක යන්නේ අවිද්‍යාව තෘෂ්ණාව කර්මය කියන හේතු තුන නිසා කර්මය తాවකාලික නිසා ධර්මය සීමා සහිත නිසා ධර්මයේ සීමා සහිත හැකියාවක් නිසා කර්මයෙන් උපදින භවය දවසක අවසන් වෙනවා දවසක අවසන් විය යුතුයි එතකොට ඒ කර්මයෙන් ඒක අවසන් වෙනකොට තවත් කර්මයක් ඉදිරිපත් වෙලා නැවත භවයක් ඇති කරනවා මේක දිගින් දිගට මේ විදිහට සිද්ධ වෙවි යනවා බුදුරණන් වහන්සේගේ දේශනාව තමයි ඒ සිද්ධ වෙන දෙය ඒ භවය ලබන භවය දුක් සහිත නිසා සත්වයක් නැති නිසා අනාත්ම නිසා අනිත්‍ය නිසා ඒකෙන් අත මිදීම එකම සැපයක් ඒකෙන් මිදෙන්නට නම් කර්මය නවත්තන්නට ඕනේ ඒ සඳහා තෘෂ්ණාව දුරු කරන්නට ඕනේ ඒ සඳහා අවිද්‍යාව දුරු කරන්න ඒට අවිද්‍යාව උපදවා ගන්න එතකොට ඔබ පැමිණෙන්නට නියමිත දුකෙන් නිදහස් වීම කියන නිර්වාණ ධාතුවට පත් වෙනවා මේක තමයි බුදුදහමේ හරය තේරවාද බුදුදහමේ ඒක සඳහා තමයි සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව තියෙන්නේ ඔබ සීලයක් රැකිය යුතුයි කය වචන දෙක සංවර වෙන්නට ඕනේ එතකොට ඔබට සමාධියක් දිනු කර ගන්නට පුළුවන් හිත එකඟ කර ගන්නට පුළුවන් එකඟ වූ සිතෙන් මෙන්න මේ කියපු කතාව ප්‍රත්‍යක්ෂව ඔබට දකින්නට පුළුවන් වෙනවා නාම රූප ටික වෙන් කර ගන්න පුළුවන් වෙනවා නාමයයි රූපයයි පමණයි තියෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒකාන්තයෙන් පෙර භවයක් තිබුණා කියන එක ප්‍රත්‍යක්ෂව ඔබට අවබෝධ කර ගන්න පුළුවන් වෙනවා පෙර භවය බලන්න ඕනේ නැහැ ඔබට ආබෝධ කරගන්න පුළුවන් වෙනවා හේතු තිබුණොත් නැවත උපදිනවා කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා ඊළඟට ඒ සමාධිමත් ඥානවන්ත සිතෙන් නාම රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස බලාගෙන යනකොට මේ නාම රූපයන්ගේ දුක ප්‍රශ්නය නැවත නැවත මතුවලා පේන්න පටන් ගන්නවා ඊළඟට අවිද්‍යාව දුරු කරමින් නිර්වාණය අරමුණු කරමින් මාර්ග ඥානය පහළ වෙලා කෙලස් දුරු කරලා සසරෙන් එතර වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා හැමෝටම යම් හෝ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. එහෙනම් මම දේශනාව අවසන් කරනවා. විවේකීටයි ප්‍රශ්න අහන්න අවස්ථාව දෙන්න. හොඳයි. කෙටි විරාමයෙන් අනතුරුව ඔබත් අප මේ නැවත සම්බන්ධ වෙන්නේ අපේ ධර්ම සාකච්ඡාවට අදාළව
prashna sakatcha kirime wedasatahana wetai. Swamin wahanse dharma deshanawak bohoma pahediliwa saha vidyanukoolawa saha prayogikawa idiripat kala. Itin e magin obata athiwecha daham gatlu ita amatharawa ඉන්නොබ්බට ඔබට තිබෙන දහම් ගැටළු සාකච්ඡා කිරීම තමයි මේ අවස්ථාවේදී අපි සූදානම් වෙන්නේ. ඉතින් ඔබ අතුරෙන්ම ලැබුණු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. ඊට අමතරව ඔබට පුළුවන් ඍජුවම මයික්‍රොෆෝනය භාවිතා කර ඔබගේ ප්‍රශ්නය ස්වාමින් වහන්සේට ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඊට අමතරව අපේ බෞද්ධ සංගමේ සමාජිකයන් ඔබට කඩදාසි ලබා දෙවි. ඔබට පුළුවන් ඔබගේ ප්‍රශ්නය ලියා යොමු කරන්නත්. එසේනම් ස්වාමීන් වහන්ස අපි ධර්ම සාකච්ඡාමය වැඩසටහන ආරම්භ කරමු. දෙතරුවන් සන්නය හැමදෙනාට. හොඳ හැමදෙනාම සාදුකාරය දෙන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තරුවන් සරණ හැම දිනාටම ප්‍රශ්න කීපයක් ලැබිලා තියෙනවා. මේ ප්‍රශ්න වලට කාල වේලා අනුව පිළිතුරු ලබා දෙමු. මතක ඇති නේද අපි කතා කරපු මාතෘකාවට යම් හෝ මතකයක් ඇති කියලා මම හිතනවා. තේරවාද ධර්මයට අනුව තමයි කතා කරේ සහ උත්තර දෙන්නත් පුළුවන්. අනිත් කරුණු ගැනත් යම් යම් ප්‍රශ්න අනුකූලව මම උත්තර දෙන්න උත්සාහත් කරන්න. විශ්වයේ සැකස්ම සහ නිරය සහ දිව්‍ය ලෝක පැවැත්ම. අමාරු දැන් ප්‍රශ්න අහන්නේ. විශ්වයේ සැකස්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ධර්මය අපි අර්ථකතන දැන් බුද්ධ වචනේ අර්ථකතනය වෙනවනේ. අර්ථකතන කියන්නේ ඒක ඉන්ටර්ප්‍රෙට් වෙනවා අපි කියනවා. දැන් ඕනම විශේෂක මුල් ශාස්ත්‍රවරයා නැත්නම් මුල් ආරම්භක ෆවුන්ඩර් කියලා කියන්නේ අපිනේ. ෆවුන්ඩර් මේ දේශනා කරපු දෙය පසු කාලීන ශ්‍රාවකයන් විසින් නානා ක්‍රමයට අර්ථකතනය කරනවා. විවරණය කරන එක ඕනම ආගමක ඕනම දර්ශනයක තියෙන එක. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඉපදිලා සියවස් දෙකයි 218 වගේ වෙනකොට අපේ තියෙන ඉතිහාසමය තොරතුරු අනුව මේ බුද්ධ වචනය ආකාර 18කට නිර්වචනය වෙලා තිබිලා දිනවා. ක්‍රම 18කට. ඒ කියන්නේ නිකාය ගුරුකුල 18ක් තිබිලා තියෙනවා අශෝක අධිරාජ්‍ය බලයට එනකොට. ඉන්දියාවේ දඹදිව. ඒතර ඒ තිබිච්ච නිකාය 18න් එක නිකායක් තමයි මිහිඳු ස්වාමින් වහන්සේ ලංකාවට අරගෙන ආවේ. ලංකාවේ ස්ථාපිතුනේ. ඒකට අපි කියනවා තේරවාදය කියලා. දොර තේරවාදයේ දැන් පොත්පත්වල ලියවිලා තියෙන තොරතුරු අනුව ගත්තොත් අපි අද දන්නවනේ විශ්වයක්. ඒ විශ්වයයි මේ පොතේ තියෙන විශ්වයයි සමාන නැහැ. කිසිසේත්ම සමාන නැහැ. හරිනේ? අහසට පොළොව වගේ වෙනස්. ඒක අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ නැහැ. ස්වාමින් වහන්සේලා දන්නවා. ස්වාමින් වහන්සේලා උගත් අය ඉගෙන ගත්ත අය. පොතේ තියෙන ලෝක විස්තරයයි අපි දකින විශ්වයයි මේක දෙකක්. මම නිකන් කරුණු කීපයක් කියන්නම් ඒකට. බුද්ධ වචනේහි කෙලින්ම මේ කියන තොරතුර නැහැ. අටුවාවල විස්තරේ තියෙනවා. බුද්ධ වචනේ විවරණය කරලා තියෙන මේ විදිහට. ඒක හැටියට ගත්තොත් ලෝකේ පැතලී. හරිනේ? නිකන් බය නැතුව කියනවා. ඉතින් විස්තරය හැටියට පැතලී. පාත්‍ර ටිකක් එහෙම නැත්නම් ඒක යට හැඩය ගැන තියෙන්න පුළුවන් පාත්‍රයක්ද නැත්නම් සිලින්ඩරයකද කියලා. ටිකක් වතුරක පායි පාවි තියෙනකොට ඒවා එකිනෙක හැපිලා තියෙනවා වගේ තමයි සක්වල පිහිටීම විස්තර කරලා තියෙන්නේ. දැන් ඉතින් වලකට කියනවා තේරෙනවද මේක අහසට පොළොව වගේ කියලා. ඉරයි හඳයි පෘථිවිය ඇතුළේ යන්නේ. මහමෙරුව පෘථිවිය මැද. ඉර රැයට නොපෙනෙන්නේ මහමෙරුවට කවර් වෙන නිසා.
Ane, make kian aku terma. Kelim meeting pratiksha bi tain aja. Dia, mungkin wadiah pun ada, ini pratiksha bi dekarno. Ane, ini sa, ini make tanu wisata kerut, tamai polo ya tapai tikel diveloka asa udah. Ane. Ini sa adatnya nekai mekai atau sansandanya keranle beh, ini mam bayan itu kian. Hebei mekat karena mata ketiakan, mama dana soalnya nahan selatino. Bisa mam buru mehi na urdu atak, itu bete he inwa me, ugal esa bahawana agan swami nahan sela, magi sisiot tinjal dino. He swami nahan sela yam matte magda samadhi diunu karno, samadhi diunu karala. Ini bawana madhyasthan wala, ini samadhi iliing loke balan ngedirang. Samaharai potapati gine-gine ne, danne ne potetien muka diri. Namun, mehemotam pinne me potet kiala tiene vidihat. Nanda ne kita hitu muka diri. Lakini kian bulan ne kita manovikarya kita diri manov kita hemotam ekam vidihat pinne. Karena apa aja bal polo ya, tiennya hati, ek bidang itu mang ek swasta kini kek, tam mage sisi koi, samu ke sahaja Nepal jadi kan, jadi kan swain aja ek mamat dekran ya, me ek dakinya kota aja kan sekayak ne, ek pratyaksa obat dakinya aja kan sekayak obat ini, kini mana Swami Nahansela, ini matematik anaknya, mereka dakino. Dewa datta istiwrayan pawa balan nu pada istino. Iding, oleh ini hatte, oke petikat dekak mampino. Vidyanu kulo api danna durek sem belu ama tiena loka istirahat dekka, mereka kisi set magelapine kaknevei, dan api dati poteh tiena istirahat. Namut, samadhiya kupade wala balan ayte, selaki yutu pramane, mama danna toro toro anu, hamotam bagi peni. Poteh itu enak ramai itu. Dia juga kena tuan matu. Kita mai ikapet tak kita lah kuter dengen kita sahatnya. Jadi, mau ya arah ke ding khati lebih na adya kima. Kita potol itu enak ni. Khati lebih na adya kima. Saha apa yang wister yang mata kiuwa unasi daki neka. Itu kita mama tuan mai ikah samar tenggel di confirm kiri. Wow, kian ikah awal potol itu enak kiri. Jadi, mau dengan hiti naya buat sekian kan. Namun, mevi dia itu satu apa yang pupuran hati. Gal, parwata bagi maha dewanta vastu nata yata vena hati, polove galila elila inna hati, ihala ihala apaya vela, pahala apaya sapeksa, ihala apaya sepayak bandhu, ikan itama vistara karan hai ki dewanta dukha ki me satyo pelana hati, mama dekka kele unnaanse kele ima keno. Budrajanan nuhanse toka madai kele deen. Mahanini, ahuwa ni, apaya dukha vistara karan, you know, ika dakin nati kinete vistara karan nama haru, mahani, swami upama, upama wakut sulabane, ini pasti upama wakian ni, ahina, kohomari kian ni kumungin, ena upama wakbang kian nang, eki din dekalama terunggan no ni, manusia karagin ena ma, horek orang ena raja purushyo, rajjuru kieno, yakada ulen tun siya kanin na kieno, upama wak, se anina, ude, se dawal kewi lakino, swami ni merun ne, tawa siya kanin na kie lakino. Jadi awak sekarang orang ni, tawasi yakkan ini lagi no. Jadi tunsi yakkan. Jadi saya hano, mahani ni me yakad uleng, engkau pasar ukur lagi ni me tunsi yak yahul para alina kota me manusia ada wedina awak kenne ati deh. Sekarang ni swami ni mona kata aja, madurye kiden orang tiada beri gini. Yakad uleng tunsi yakkan ini kota, tunsi yak kawara kata aja. Ika ulu paharat ibasa ganda behani, tunsi yakna kawara. Jadi budiran si pori gal katya agarno. Mereka sutra itu yang kata abu gal katanya kerangki, no. Mahani ini mereka gal katanya itu besar, leh Himalaya parwata raja itu besar lagi, no. Jadi, no, swami ini Himalaya parwata, ekam sasana ni banyak laksa kuti gana kita orang mereka besar lagi, lagi, no. Ahi nama mahani ini, arah Yahul pahar thunsiye, ani mene purusha yam duka kwinda de, e duka nire duka ek sasana ni kerangde pa, itu ada sih dahas gune ek laksa kuti gune ek mereka darunui. Budiran sekarang mami mereka dekala thamai kian. Ira sekarang ni mereka sutra ikuti mami mereka upakalpan yak nevei, mereka hitala nevei, mereka ahagena nevei, mami mereka dekala desa nakaran ni kila kieno. Ini sah mata utteraya dina dini o agi nisshita utteraya yak nevei. Hebat mata kian noyno ah. Api banapote tiyan loka vivarane api adat dakinna igana ganne loka vivarane tebada hat pasa minas sega kieno mata kian noy. Karena dekat tienno, orang making adicnya ni sah, poli karena dekat, orang katie mandan orang katie mereka gudak
interested di kila, darasan ini sambanding, ini darasan ini pelibat yang kemetta ketika orang na jiwitu ala, bisa sing, ini kita mau honda ini, samane loke nih kang, sammati atino ame, darasan ini kemeti pilihnya, kan kanta icra di kemeti nih, lagi upuin udin depan, darasan ini kira kaya nih hari lassan deh, jiwitu darasan ya, mungkin darasan ini kyo adui kanta. Ikan hikik hitu eti iti hasan yosi. Iting i darasan i gatam bukati hitalati no dane darasan i tino bisa dengan amaru prashna. I amaru prashna waling i kaktamai mi deva lula aram behiki nega. Iki bisa dengan amaru prashna. Anit tiketa abakasi kelebara ki nega. Abakasi kelebara. Ahalati no dane adata loke piligata ti mi bishe big band ti rikan. Big Bang ini, mereka singularity ini, mereka segala hal tergat, awak kasih sah kali. Itu kota mereka, visi ini nih expandin lagi, ane nih lokui, ane awak kasih lagi lagi lagi. Itu kota ikut utara yang nanti pertanyaan, tiap Big Bang tiere kag, godak, teratur lebih nanti tiere kag, oppo ini ane kag, namu tekata virudha teratur kipi akti, no entropy kita juga virudhai. Ini pas semi ara darmatika puna tiena ansu visve me bagi samano petirecek gan pertanyaan akti, no bagi misalnya nama orang pertanyaan kipi akti, no namu samasthya akti segatam pilih gatte tiere kag. Eke hati ete awakasi si masa hitai. Abe ini lokui no. Neng api balun neka lokuin aku tapi dana mana balun neka lokuin ne tiennya ide tan ini, awak kasih apitno ekene lokuin ne, mekian ne mana awak kasih ekie ne kebeden oke lagian, itu awak kasih kelebara kau itu mukadde kelehu, tekat hari hamang utraya, ne mukade awak kasih kelebara panopu gamang, muk big band tiere kengiat, mukade expansion rate tekat tienno expansion neka light tekat wada wedi vege, ini sa itam vege mek expand vege anwa, beri bela hari hypothetically, expansion negara udah vegan kau hari giot, awasannya mukakda hambuin ne awakasa kelawar kini negara utteryak ne, kalau hari emang utteryan ne, ini sa mangkian orang darasan itu ya ne, wisata kan nama aru prasne, atma awakasa kelawar mukadde, kelawarak dibu ga mukadde dahan neukatte, itu nih ya mukadde, awakasa kelawar ne kibu ga mah, ini hamu dia tiennya kelawarak ne, hitan mulan deh, Eka ulur ada ganda beri ada hasak. Kela orang neh kira macam muka tu, tinggi. Yanu. Eka hitra ganda. Ini sah oke. Bisa tak ganda beri pertanyaan dega. Pertanyaan. Ini masih dewa lalu awam beh. Mula. Nya mami eka bisa tak ganda dega. Kira macam karma ni sah, jiwite. Karma itu ni kelas ni sah. Arani? E jiwite itu ni karma yang ni sah. Kikili bitre lagi ni. Nah, kikili bitre itu nama parinama ni utara ti, no ni. Sel lega katunan muli mana? Eukaryotik ni, prokaryotik ni, cells dek cells ti, no. Muli mana? Hebat, ini kalau ini sel lega hadis cek yang hitra ti, no. Life began with non-life ni, mana? Kalau ini sel lega hadis ada inti, awam beti ni bego. Life began with non-life. Ikan ni, ajiwi dekin jiwi hadis ada ini parinama hadir. Mana? Namun, how it got made? No, there's no answers for that. Kohomade hadune eke ingredients api dannawa vidyatmaka monawath tibune kiyala dannawa mohomade eke hadune mokak nisada hadune mokada we have never made a artificial cell in a laboratory hadala naha kawada harine etokota parinamwade totana etana gatluwath thina hadichcha hari namuth haduna kiyala mewa karama arambayak thiyenu den බුදුදහමෙන් යනකොට ඒක ලෝකේ හැදුනමනේ. ඉතින් ලෝකේ හැදුනා ලෝකෙට හැදින්න එක Big Bang එකට කලින් මොකද්ද ඔහොම ප්‍රශ්නයක් එනවා. නමුත් මම අපි උගන්නපු theory ඒ උනත් මම ගැටලුවක් ඔකට පෙන්නන්නම්. මම මේ උගන්නපු theory ජීවිතයේ කර්මයක් නිසා ඒ කර්මය කරේ තව ජීවිතයක ඒ ජීවිතය තව කර්මයක් නිසා ඔහොමම යනකොට මේකේ ආරම්භයක් පනවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට බෑ. Kena kian pun, nene. Budhuraya nha si, awam be, tiapun awam be, desna kerine. Awam be, tiapun awam be, hoi lewe dakne. Nene, he mekakne be. Budhuraya nha si, ke desna awi di. Sorry. Sasara ta awam be, tiapun nang Buddha desna awu bi dewe terno. Ay. Sasara ta awam be, tiapun nang kelim mahaan prasne mukadde. Palavini bawe, hamudhuruani sugati yede, dugati yede. Awas prasne. Dugati yena? Ia kain berita kaling karma yang kelainan ni.
Enang akusal yak nogarama dugati. Enang ada akusal nogara indala dugati yanda beri de. Prashnya. Palawini bhaveta karma niyaya vedagat nadda? Prashnya. Palawini bhave sugati. Enang pin karanne nathuwa sugati yata giya nan ada pin karanne ai? Hah? Karma niyaya binda wetena palawini bhavayak aapu gaman. Enang kiyanna palawini bhavaya hera sugati yang kusalin sugati ya, dugati aku salin dugati ya, kayaknya ini mekak nih budha. Paling ini bahaya aktiba gamang, nirwani tiennya viswasaniya bahaya netiyeno. Nirwani neti rani nirwani viswasaniya bahaya neti. Aiyi, dan ni mana dapatnya ke board dekian dekuman ma? He tu nirodhen paling nirodhen. He tu nirodha kalla paling ini neti na duka, nirodha karana neti karana anupan duka nirodha karana. Nyawatnya duka hatagannya nivan sepe sadhatane ka ai hetu ne duka hatagannya hetuak ne na nivan sadhatane ka nivan sepe beri vela hari palaweni bhavayak tibuna nang meka vistara karan yanakota atishaya ihala gnanavante kelima prashne hanawa mage swamin wahanse palaweni bhavaya kiyanne dukane palaweni dukakne bhavaya kiyanne eda palaweni duka bhavaya hatagena tiyene hetu rahitawa nang oba wahanse ada avidyawa duru kala tannhawa duru kala hetu duru karata nawata ahetukwa duka hataganna neha kiyala oba wahanse waga kiyanna puluwanda ne enisa budhudrajan wahanse kiyala kiyanne tamangema desanawen තමන්ම පරාජයට පත් වෙන කෙනෙක් නෙවෙයි. Self contradicting දේශනා නැහැ උන්වහන්සේගේ. ඉතින් හරිම තියුණුයි උන්වහන්සේ. හරි තියුණු පුද්ගලයෙක්. ඒ නිසා උන්වහන්සේ කිව්වා සසර ආරම්භයක් නැහැ. සසර ආරම්භයක් නැහැ කිව්ව ගමන් මම දැන් ඒකට විරුද්ධව තර්කයක් ගේන්න. දෙවැන්ත ප්‍රශ්නයක් එනවා. හිතලා තියනවද දැන්නේ. නිර්මාණවාදීන් විසින් ඉදිරිපත් කරන ගැඹුරුම ප්‍රශ්න. මොකද ලෝකේ දර්ශන තුනක් මේ සියලු දර්ශන කොටස් තුනකට කැටි කරන්න පුළුවන්. ලෝකේ පැවැත්ම ගැන. පළවෙනි එක තමයි නිර්මාණවාදී. මේක දෙවියෙක් විසින් නිර්මාණය කර ඒක ලෝකේ තියෙන ප්‍රධාන ප්‍රශ්න. ඩිය ඩිවයින් ක්‍රියේෂන්. ඉන්ටෙලිජන්ට් ක්‍රියේෂන්. දෙවෙනි එක තමයි මේක ඇක්සිඩන්ට් එකක්. අහඹු සිදුවීමක් බිග් බෑන් එක. ඇයි උනේ මොකද උනේ අදාල නැහැ. ඉට්ස් ජස්ට් ඇන් ඇක්සිඩන්ට්. වි ආර් හියර් බිකෝස් ඔෆ් ඇන් ඇක්සිඩන්ට්. එක අහඹු සිදුවීමක් තුන්වෙනි එක තමයි doctrine of necessity law of necessity මේක මෙසේ විය යුතුයි මේ ධර්මතා න්‍යාය ධර්ම ටිකක් තියෙනවා නියාම ධර්ම ටිකක් තියෙනවා ඒ නිසා මේක මෙසේ තියෙනවා ওই තුනට තමයි සියලු දර්ශන වැටෙන්නේ ලෝකය ගැන තියෙන බුදුදහම වැටෙන්නේ තුන්වෙනි එකට doctrine of necessity මේක හැමදාම තිබිලා තියෙනවා මේ නියාමනේ නියාමයක් තිබිලා තියෙනවා නියාමයක් නියාම ධර්මයක් doctrine of necessity හැටි එක ආරම්භයක් නැහැ මේ බුදුදහමේ බුදුදහමේ ආරම්භයක් නැහැ සසර ආරම්භයක් නැහැ. සසර ආරම්භයක් නැහැ කොහොමද හිතන්න මාරුනේ? මොකද්ද ආරම්භයක් නැත්තේ නැහැ 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 කියන එක. ඒක ඊළඟට දරුණු ප්‍රශ්නයක් තියෙනවා. අර දැකලා දිනවනේ දැන් අර ඔයි මේ තියෙන Facebook වල එකක් වැඩනකොට තව එකක් මොකද ඉරි කියන්නේ? අර පොලිමට පොට්ටි ගිහිටවලා වට්ටන්නේ. අ ඩොමිනෝස් නේ ඩොමිනෝස්. ඩොමිනෝස් එකේදී අර තියෙන World Records පාවා තියපුවානේ. ඩොමිනෝස් එකේ එකක් මේක වැටෙන්න ඕනේ මෙයා වැටුනොත් නේ. මේක වැටෙනොත් මෙයා වැටෙනොත් එහෙනම් මේක වැටෙන්න කලින් මෙයා වැටෙන්න ඕනේ. ඒක කලින් මෙයා වැටෙන්න ඕනේ. මේක කලින් මෙයා වැටෙන්න ඕනේ. මෙයා වැටෙන්න ඕනේ. මෙයා වැටෙන්න ඕනේ. ඔහොම යන බෑ. එතකොට කර්මය නිසා භවය. ඒ භවයත් කර්මයක් නිසා. ඒ භවයත් කර්මයක් නිසා. එතකොට අරක වැටෙන්න බෑ ඉස්සෙල්ලා මේක වැටෙන්න. එතකොට ආරම්භයක් නැත්තම් ප්‍රශ්න කරනවා කෙනෙක්. අද මේක වැටෙන්න බෑ. ඇයි? පළවෙනි එක වැටෙන්නේ නැහැ නේ කොහොමද? තේරුණාද? දෙවැන්ත ප්‍රශ්නය. එතකොට තමයි කියන්නේ there should be an unmoved mover. Thomas Aquinas ගෙනාපු තර්කය. ඒ නිසා ආරම්භයක් නැතිව තියෙන්න බෑ කොහෙන් හරි ආරම්භයක් තියෙන්නට ඕනි. There should be a creator. කවුරු හරි මේක නිර්මාණය කළා විය යුතුයි. එතනිනුත් ප්‍රශ්නේ ඉවර නෑ. ඒකයි තියෙන්නේ. එයා නිර්මාණය කළත් ප්‍රශ්නේ තියෙන්නේ දේවල් වල ආරම්භය නෙවෙයි. කාලයේ ආරම්භය. තොර කියනවා දෙවියන් වහන්සේ කාලයයි අවකාශය දෙකම නිර්මාණය කරා. එතන තාම ගැටලු ඉතිරි. ඇයි? කාලය කියන්නේ නිර්මාණය කරන්න පුළුවන් එකක් නෙවෙයි. කාලය යනු දේවල් වල සිදුවීමක්. මම මේ දාර්ශනික කතා කරන ආගමකට මොනවත් කියනව නෙවෙයි. දර්ශන වලදීන ප්‍රශ්න මේවා. මේ බුදුදහමේත් ප්‍රශ්නේ මං කිව්වේ. එතකොට
Dewi khale kene nirmana karana puluwan ne. Mokada udaharanayakata deviyan wahanse ho kawuru hari kene nirmana karana nirmapakaya loke mawanna one kiyala hitala loke mewwana. Mawanna kalin ow hituwa. Ita kalin ow udaharan indagatta, hita gatta. Kalpana kara me kiyanne khale ne. Ita kalin siduwim una. ඉතින් මේකේ මුලක් හොයන්න බෑනේ කවුදවත්. Big Bang එකට එන්න. Space and time was created with the Big Bang. Big Bang එකේ බෝම්බ පුරව පුරව නෙමෙයි, ඒක නිකන් ඒක expansion එකක් වුණා. එතකොට ඊට කලින් කොච්චර කාලයක් singularity එකේ තිබුණාද? Nowness කියන කොච්චර කාලයක් තිබුණාද? මං time කියලා කියන Albert Einstein කියන time එක නෙවෙයි. Nowness කියන එක. Ita kalin kochcha thibunada enisa velave mulayak hoyanna ba eka darshane aarambhe pilibandawa darshaneyata mama danna taramin nan uttarayak hoyanna ba avakase kelawara hoyannata ba ida enisa oy avakase saha time eka kiyana eka maha gatalukari eke kelawarawal namuth me ahala thiyena prashne mam me podda patthakata giye ek gana me me torotura podda okata darshane athi karawanna namuth meke ahala thiyenne loke saha Vishwe pavatma saha nire dive loke pavatma eka pote tiyena vistarayak karala e vistaraya oba danna api danna lokeyata nan samana karanna yanna epa namuth samadhiyen balana ayata peenni ara vidihata kiyala mata kiyanna wenawa eka mata uttarayak denna ba hariyata sattwek maraneyata patthu vigasama wenath pratisandiyak laba deida therawadeyata hatiyata ow therawadeye hatiyata ow samahara bauddha darshana tiyenawa ඒ බෞද්ධ දර්ශන හැටියට සමහර භව වලින් චුත වෙලා සමහර භවයකට එනකොට මිනිස්සෙක් වෙලා මිනිස්සෙක් වෙන්න යනකොට යම් කිසි කාල පරිච්ඡේදයක් අවකාශයේ සැරිසරන කතාගෙන සමහර බෞද්ධනිකායවල තියෙනවා. අන්තරා භවය කියලා අහලා තියෙනවා නේද? ඒක දුන්වෙනි තුන්වෙනි ධර්ම සංගායනාවේදී මේ අද නෙමෙයි තුන්වෙනි ධර්ම සංගායනාවේදී මොග්ගලී පුත්ත තිස්ස ස්වාමීන් වහන්සේ විසින් ප්‍රතික්ෂේපිතයි තේරවාදයේ අදහස ඒක නැහැ කියලා කියනවා. Bal balangoda ananda maitri hamuduru e adahasa piligatta kene. Hari ne? Eden unnase therawadi kiyanne ohota e adahasa ruchi unnase. Eden therawade hadiyata chuta wenakotama marana uppattiya siddha wenawa. Chuta wenakotama uppattiya siddha wenawa. Hari ne? Eka thamai eke thiyena thura ahanna pulan mau kusaka nam mave sudananda. E welawave meya wela thiyenawada. Etokota eka samanyen kiyanna wenne dan api hitamuko manuss loke Asawal diha upadinna tarang karma tibunata e wage mavek sudanan naththam ya vena tanaka upadinu. Ya vena tanaka upadinu. Ekara e vidihata api thumuko udaharanayata mulu lokima brahmachari una kiyala dawas ganakata lingika hasirimak nathu. Eto lamayek upadinna kramayak ne. Eto manussayek wenna berida kiyala har targa eke wenna thi deyak nam targayak karanna puluwan. Eto e wage welawaka dunath kiyanna wenne ehema deyak beri wela hari unoth. Ya Mena sugati bhavayaka uppattiya labanna wenawa. Ite e widihata gattot karma anurupawa sugatiya ho dugatiya uppattiya labanawa tiyana karma anuwa namuth therawadaya hadita chuttiyata anaturuwam pratisandhiya siddha wenawa kiyana eka. Namuth meka gana vistarayak karanna giyoth godak wela yanawa. Man nikan kelti uttarayak denna eka. Manasika pidanayen pelana pudgalayekuta karana da krutima kaayika kriyawak Kritika kriya, kshanika kopayakadi prativipaka labena aakaraya keseida? Prativipaka labena eka walakin naha, kshanika kopaya unata, eka udaharanayakata ape dharmaya hatiyata vipaka laba denawa kiyala kiyanne, api karanawane kaayika vachika manasika kriyaakarakam, yam kisi santanayaka avidyawa saha trushnawa aprahina nan, ara word eka andama, avidyawa saha trushnawa aprahina nan Ekena karana hama honda ho naraka kriyawakatama me aprahina keles wala balapama tiyenawa. E nisa karma shaktiyak ithiri wenawa. E nisa shanika kopayakadi unath eka labenawa. Habai mataka tiyaganna shanika kopayedi samanya neetiyedi danduwama adui. Danduwama sampurna nidahasak neme danduwama adu wenawa shanika kopayakadi. Budhurayan wahansege ekedi na shanika kopayen maruwoth prana ghataye mai. Eke wenasak nae nireya gahami wennata puluwa karma adu wedi kan tiyenata puluwa namuth samanyen api kiyanne ara taraha gihilla meruwoth
එතනදී ද්වේෂයේ බරපතල නිසා විපාකේ වැඩි කියලා කියන්නේ. ඒ නිසා තමයි ශනික කෝපය භයානකයි බුදුදහමේ හැටියට. ඒක කවදා අනුමත කරන්නේ නැහැ. ඒකට සමාවක් කියලා ඉතින් සමාව දෙන කෙනෙක් නැහැ. කර්ම න්‍යායෙන් වැඩ කරන්නේ. ඒකට කර්මය ප්‍රතිෂේධ වෙනවා කියලා එකක් නැහැ ශනික කෝපයෙන්. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහලා තිනවා. මේක ප්‍රායෝගිකව අහන ප්‍රශ්නයක්. සමහර අය gedara budu kutiye midulen gedara ඇතුලෙන් තියෙනවා. gedara කාමරයක තියෙන එක හොඳද බුදු පහන? ඉතින් මෙහෙමයි. ඒක මිදුලෙන් තිබුණත් ඇතුලෙන් තිබුණත් හොඳට ගරුසරු ඇතුව ඒක හදලා තියන්නට ඕනේ. කාමරයක තියෙන එක ගත්තම ඉතින් අපි උනත් ඉන්න තියෙන කුටිවල සමහරලාට තියෙනවා. නමුත් ඒක සමහර ලොකු සාමීන් අහසලා කැමති නෑ. මොකද කාමරයක තියෙනකොට ඒ ගරුත්වය අපි සමහර ඇඳුම් මාරු කරනවා බුදු පිළිම ඉස්සරහා. නේද? සමහරලාට අපි කාමරයේ ඉන්නකොට යම් යම් ක්‍රියාවන් සිද්ධ වෙනවා. ඒ නිසා ඒකට ගෞරවය ටිකක් අඩු වෙන්නට පුළුවන්. ඒ නිසා සමහර අපේ ලොකු සාමීන් අහසලා කාමරය ඇතුලේ තියන් ඉන්න එකට කැමති වෙන්නේ. නමුත් ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා. අපි දැන් හදිස්සියකට දකින්නකොට බුදු පිළිම දකින්නකොට යම් සංවරයක් නේද? හැඟීමක් බුද්ධාලම්බනයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා. ඉතින් බුදු පිළිමේ කාමරයේ තිබ්බම ටිකක් සංවර වීමකුත් අපි තුළ ඇති වෙනවා. අර බුදුරයන් වහන්සේගේ සංඥා වෙනවනේ අපිට. ඒ නිසා ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා. අර වගේ අගෞරවයේ පැත්තෙන් කට්ටිය බලන ක්‍රමයකුත් තියෙනවා. නමුත් ඕනම තැනක බුදු කුටියක් තියෙනවනේ එතන පොඩ්ඩක් පිරිසුදු කරලා එතන මකුළු දැල් බැඳින්න දෙන්නේ නැතුව සතියකට පාරක් හරි එතන දූවිලි ටික අයින් කරලා පිළිමේ වහන්සේ පිරිසුදු කරලා පිළිවෙලකට ඒක තියන්න අවශ්‍යයි. පහන් දල්වනවා කියන එක අනිවාර්ය නැහැ. මල් පහන් පූජා කරනවා කියන එක අනිවාර්ය නැහැ. කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. එතන කෙනෙක් අහනවා ඉතින් මොකටද මැටි පිළිමේකට මහන් පූජා කරන්නේ? මැටි පිළිමේකට මල් පූජා කරන්නේ කියලා. ඒකත් ඒකටත් ථේරවාදී උත්තරයක් තියෙනවා. ඒකට උත්තරය තමයි හැම ක්‍රියාවකටම අපේ ධර්මයේ මම කියන්නේ ඩිස්කෝස් කමියුනිටියක් කියලා අපිනේ. ඩිස්කෝස් කමියුනිටියක් කියන්නේ අපි එක්තරා විදිහක මේ දර්ශනයක් අනුගමනය කරන පිරිසක්. මේ දර්ශනයේ හැටියට අපි කතා කරන්නේ නිර්වචන උඩ. ඔය සොක්‍රටිස් උත් ඔක්කේ දෙන we are talking about definitions. අපි ලෝකයේ හැම දෙයක්ම කතා කරන්නේ නිර්වචන උඩ. මාව මව් කුසෙන් බිහි කරපු කෙනාට මං අම්මා කියනවා. නේද? නිකන් මිනිස්සෙට අම්මා කියන්නේ නැන්නේ. ඒක ඩෙෆිනිෂන් එකක් තියෙනවා අම්මට. නේ? ශිෂ්‍යයට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඩෙෆිනිෂන් එකක් නිකන් කෙනෙක් කියන්නේ පාස් වෙලා ක්වොලිෆයි වෙලා ආපු කෙනා තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. හාමුදුරුවෝ කියන්නේ ඩෙෆිනිෂන් එකක් තියෙනවා. ඒ විදිහට ගත්තම හැම ක්‍රියාවකටම වගේ බුදුදහමේ ඩෙෆිනිෂන්ස් තියෙනවා. මොකද්ද දාණය? දාණයේ ඩෙෆිනිෂන් එක තමයි තමන් අයත් වස්තුවක් වෙන කෙනෙකු වෙනුවෙන් අතහැරීම. වෙන කෙනෙකු වෙනුවෙන් පරිත්‍යාග කිරීම. ඒක ලබන පුද්ගලයා ඒක පරිභෝග කළාද නැද්ද දන්නවද නැද්ද කියන එක දාණය සම්පූර්ණ වෙන්නට අංගයක් නොවේ බුදුදහමේ හැටියට. එයා සරලව හිතන්න. දැන් අම්මලා තාත්තලා ඉඩම් ලියනවනේ දරුවන්. කියන්නේ නැහැ ගොඩක් කරන්නේ. මම කියන්නේ ගොඩක් සමහරු නම් අහලා ලියනවා සමහරු කියන්නේ නැහැ ලියලා තියෙන්නේ. ලියලා ඉවරයි කියලා නැහැ. ඊට පස්සේ ඔන්න ලියලා ඉවරයි දැන්. දරුවට දරුවෝත් ඉන්නවා. දරුවා මැරෙනවා කියලා හිතන්. නීතියෙන් කාටද යන්නේ? දරුවන්ගේ. දරුවා ලියලා ඉවරයිනේ. අරය දැනගත්තා නේද? අයිති ඇවිල්ලා ඉවරයි යාට. දාණේ යනු ඔබ දැනගත්තා නොදැනගත්තත් ප්‍රතිග්‍රාහකයා දුන්නොත් දීලා ඉවරයි. දහමේ හැටියට ඒ මිනිස්සයා මැරිලා හිටියත් නැති වෙලා හිටියත් පිරිනම් පාල හිටියත් දීම සම්පූර්ණයි. ඒ නිසයි බෞද්ධයෝ පිරිනවන් පාපු බුදුරජාණන් වහන්සේ උදෙසා පරිත්‍යාග සිද්ධ කරන එක නිකන් මේ කරන එකක් නෙවෙයි මතක තියාගන්න. මේ හැම එකටම හේතුවක් තියෙනවා. මේක දර්ශනයක්. මේක නිකන් ආපු එකක් නෙවෙයි. ඒක හරිද වැරදිද කර්මයක් රැස් වෙනවද නැද්ද බොරු කතා ඒක වෙනම දෙයක්. ඩිස්කෝස් කමියුනිටි ඇතුලේ there is a reason for this. හේතුව දාණය සම්පූර්ණ වෙන්න ප්‍රතිග්‍රාහකයා ඒක ගන්න අවශ්‍ය නැත. ප්‍රතිග්‍රාහකයා ඒක පිළිගන්න අවශ්‍ය නැත. ප්‍රතිග්‍රාහකයා ජීවත් වෙලා ඉඳීමට අවශ්‍ය නැත. මොකද්ද මේකට වෙන්නේ අයිතිය? ඒකට විනය පරියායන් දීලා දෙනවා අපිට. කවුරු හරි වෙනුවෙන් ඒක පරිත්‍යාග කරොත් ඒක යාට පරිත්‍යාග කරා වෙනවා. නමුත් එයා නැති නිසා ඒක කෙරෙහි කටයුතු කරන්න ඕනේ විනය ක්‍රම අපිට බුදුරණන් ඇස කියලා දීලා දෙනවා. මිය ගියාම කෙනෙක්ගේ වස්තුව බෙදා ගන්න ක්‍රම. එතකොට බුද්ධ පූජාව එහෙම ගත්තොත් එහෙම අපේ විනේ තියෙනවා. බුද්ධ පූජාව බුදුරණාහි පිරුණම් පාඩ පස්සේ අටුවවල තියෙන්නේ. ඒ පූජ කරාට පස්සේ ඒක අයිති බුද්ධ වත කරන හාමුදුරුවන්ට. වළඳන්න පුළුවන් ඒක. ඒක වළඳන්න යන්නේ නැහැ. සාමාන්‍ය එහෙම වළඳන්නේ නැහැ හාමුදුරු කෙනෙක්. අයිති වළඳන්න පුළුවන්. මොකද බුදු හාමුදුරුවන්ගේ දාන ඉතිරි වෙච්ච එකට වළඳන්න පුළුවන්. ඒ නිසා ඒ බුද්ධ පූජා පවත්වනවා කියන එකත් ඒ විදිහේ හේතුවක් නිසා බුද්ධ පූජා පැවැත්වීම අනිවාර්ය නැහැ බුදු පිළිමයක් තිබ්බා කියලා. නමුත් තියෙන එකෙන් බුද්ධ සංඥාව අපිට උපදිනවා.
හවසට බුදු පහන තියලා ගාථා කියලා අවසානයේ මළගිය ඥාතිනේ පින්දෙන එක සුදුසු නැද්ද සුදුසුයි පින්දෙන එක සුදුසුයි මොකද කොහොමත් පින් දුන්නත් නැතත් මළගිය ඥාතින් පින් බලාපොරොත්තුෙන් ඉන්නවා බුදුරජාණන් වහන්සේගෙන් ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා ඇවිල්ලා ඇහුවා ස්වාමීනි අපි මරගිය ඥාතින්ට පින් දෙනවා හිතර කියනවා පින් ගන්නවද මේ කට්ටිය පින් ගන්න පුළුවන්ද හිතර බුදුරජාණන් වහන්සේ කිව්වා ස්ථානේ ඉපදිරේ හිටියොත් ගන්නවා අස්ථානේ ඉපදිරේ හිටියොත් ගන්නේ නැහැ ඉතරව මොකද්ද ස්ථානේ මොකද්ද අස්ථානේ මොකද්ද ස්ථානේ මොකද්ද අස්ථානේ හිතර කිව්වා තිරිසන් ලෝකයේ ඉපදිරේ හිටියොත් පින් ගන්න බෑ මනුස්ස ලෝකයේ ඉපදිරේ පින් ගන්න බෑ දිව්‍ය ලෝකයේ ඉපදිරේ හිටියොත් පින් ගන්න බෑ දිව්‍ය ලෝකෙ විදිහට පින කරනවා කියලා يعني පින් ගන්නවා කියන එකේ තේරුම තේරවාදයේ හැටියට ඒකත් මතක තියාගන්න බැංකුවකින් සල්ලි ට්‍රාන්ස්ෆර් කරනවා වගේ එකක් නෙවෙයි බැංකුවකින් සල්ලි ට්‍රාන්ස්ෆර් කරනකොට දැනගත්තා නොදැනගත්තා දැම්මොත් සල්ලි දාලානේ සේසා තමන්ගෙන් කැපෙනවනේ නේ පින් දෙනකොට එහෙම නැහැ මම පින් දුන්නොත් කාට හරි මගේ පින අඩු වෙන්නේ නැහැ එයාට ඉබේ ලැබෙන්නේ නැහැ එහෙමත් නැහැ එහෙනම් ඉතින් මනුස්ස රෝගී හිටියත් පින් ලැබෙන්නේ නැහැ නේ පින් ලැබෙන්නේ කොහොමද ඒ කෙනා සාදු සාදු කියලා අනුමෝදම් වෙනවා. එතකොට එයාගේ හිතේ උපදිනවා කුසල හිතක්. ඒ කුසල හිතට තමයි විපාක හම්බෙන්නේ. ඕකයි පින් අනුමෝදම් වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් බැංකුවකින් සල්ලි යනවා වගේ වැඩක් නෙවෙයි. ඊට පස්සේ ජානුස්සෝණිය ඇහුවා කොහේද පින් ලැබෙන්නේ? කොහේ පින් ගන්න පුළුවන් තැන හිටොත් ලැබෙනවා. මොකද ප්‍රේත මේ පරදත්ත උප ජීවිකෙක් වෙලා හිටියේ. අනිත් අතට ගන්න බෑ. ඊට පස්සේ කිව්වා හරි දැන් මළගිය කෙනා පරදත්ත උප ජීවිකෙක් වෙලා හිටියේ නැත්තම් වෙන කෙනෙක් හරි ගණී කියන බලාපොරොත්තු වෙන. එහෙමත් කෙනෙක් නැත්තම් අතහැරියේ නෑ ප්‍රශ්නේ. ඊට පස්සේ කියනවා නෑ 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 ඒක වෙන්න බෑ. අට්ඨාන මේතං අනවකාසෝ සංසාරේ ඔබගේ ඥාතියෙක් මිත්‍රයෙක් වෙලා පින් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් പ്രേත ලෝකයේහි නැත්තම් පරදත්ත වූ ජීවිකයන් අතර නැති වෙනවා යන්න විය නොහැකි. බුදුනෝණින් කියන්නේ. අනිවාර්යෙන් ඉන්නවමයි. අට්ඨාන මේතං අනවකාසෝ කියලා කියන්නේ මහ ප්‍රබල වාක්‍යය. බුදුවරයෙක් එහෙම කියනවා ලේසි නෑ. අනිවාර්යෙන් ඉන්නවා කියලා කියනවා. ඒ නිසා ඔබ කැමති නම් නේද පින මිය ගිය ඥාතින් පින් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒක ඉන්න ඉන්න තනොත් කියලා දිනවා. ගෙවල් ලස්ස එහෙමත් ඉන්නවා කියලා කියනවා. බය වෙන්න එපා. ඉතින් එතකොට ඒක හිටියන් දත් ඉන්නවා. එතකොට ඒ නිසා පින් දෙන්න. ඒක හොඳයි. එහෙන් බය වෙන්න එපා. කරදර කරනවා කියලා පින් දෙනකොට මිනිස්සු කරදර කරන්නේ නැහැ. ඉතින් හොඳයිනේ පින් දෙනකොට යාගේ සැප වැඩි වෙනවනේ. පින් දෙනකොට උද්දිස්ස අනුද්දිස්ස කියලා. ඔය පාංශුකූලයේ කියන එක ඇවිල්ලා තියෙන ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕවා. නිකන් චාරිත්‍ර නෙමෙයි. පාංශු එකක් මම කියලා යන්න ඕනේ. පාංශුකූලය කියලා කියන්නේ මියගිය ඥාතියා කොහේ ඉපදිලාද කියලා අපි දන්නේ නැහැ නේද? ධර්මානුකූල කොහේ ඉපදිලා නේ මිනිස්සු. ධර්මයන්ව ඉපදිලා නේ තියෙන්නේ. පිළිගන්න එපා අපි කොච්චර ඇඬුවත් ඉපදිලා යා. බැරි වෙලා හරි මෙයා අපහසු තැනක හිටියොත්, පින් ගන්න සුදුසු තැනක හිටියොත් පින් දෙන්න ඕනේ මෙයාට. මොකද පාංශුකූලෙදි කරන්නේ? ඔකට දන්නවද දන්නේ නැහැ. දොරපොත. පාංශුකූලෙදි කරන්නේ වස්ත්‍රයක් අරගෙන මහා සංඝයාට පූජා කරනවා. මහා සංඝයා කියලා කියන්නේ සාරිපුත්‍ර මෞද්ගල්‍යාන සුපටිපන්නදාදී ගුණ ඇති මහා සංඝයාට පූජා කරන කුඩා වස්තු පූජා කරන දක්කිනෙයයි අංජලි කරණීයයි අනුත්තරම් පුණ්‍යක්ෂේත්‍රගතන් ලෝකස්ස කියලා කියන්නේ. මේ මහා දැවැන්ත කුසලයක් මේ කරන්නේ. ඒ කුසලය අරගෙන ඥාතියට අනුමෝදන් කරනවා. සමහර වෙලාවලට දුකටපත් වෙන ඥාතිය මේ පින අනුමෝදන් කළා සැපවත් වෙනවා. මෙයා බේරගන්න කරන ගම් මේ පංසුකුලේ කියලා කියන්නේ. පංසුකුලේ කරන්නේ එහෙම එකක්. ඉදං වෝ ඥාති නං හෝතු කියලා දන් දීලා අනිච්චාව සංඛාරා කියනවා. ඉන්න මිනිස්සුන්ගේ දුක නිවන්. ඒක බණක් කියනවා. ඉන්න කෙනාගේ ಗುಣ කතනයක් කරනවා. ಗುಣ කතනය කරන්නේ ඇයි? අනිත් ඉන්න අයට හැදිලා ආයලා මතක හිටිනවා මරණයකදී කරන ಗುಣ කතනය. හොඳ දේවල් අපිට ගන්න. හාමුදුරුවෝ බණ කියන්නේ ඇයි? දුක තුනී වෙන්න. අනිත්‍ය සංඥාව ඇති කරවන්න. මිනිස්සුන්ට මතක් කරන්න ඔබලත් මිය යනවා කියලා. මේකයි මේ මරණයක් සංවිධානය. මේක ඉතාම අර්ථහන්විත දෙයක් මළගයක් කියලා කියන්නේ. ඒ නිසා ඒ මියගිය ඥාතීන් සම්බන්ධයෙන් කතා කරපු නිසා ඒ මියගිය ඥාතීන්ට පින්දීම ඉතාම හොඳ සිදුවීමක්. කර්මයේ අනු පින්පව් දෙකම වන නිසාත් නැවත භවයක් ලැබීමට එම කර්මයන් හේතු වන නිසාත් පින් කිරීමෙන් භවයේ දිගුවේ හැටිද? දැන් තියරි හැටින මොකද කිව්වේ? ඔබ කැමති වුණත් නැතත් ඔබ තුල අවිද්‍යාව අප්‍රහීන නම් තෘෂ්ණාව අප්‍රහීන නම් ඔබ කරන හොඳ නරක ක්‍රියාවලට විපාක හම්බ වෙනවා. විදර්ශනා කුසලයට විපාක හම්බ වෙනවා. මේ භවයේ කිටි කරන්න කරන එකට. අපි තු මේ භවයේ මොනවත් නොකර හිටියා කියලා අර අපි ගන්න පතෝලොජි වත්නවා කියන්නේ මොකද? හොඳත් කරන්නේ නැහැ නරකත් කරන්නේ නැහැ හොඳ නිකන් යනවා එනවා ඉගෙන ගන්නවා විතරයි දන් දෙන්නෙත් නැහැ පව් කරන්නෙත් නැහැ සාමාන්‍ය මොකද හිතන්නේ සසර පින් පව් කළා නැද්ද සසර කරපු පිනක් හරි මතු වෙනවා පවක් හරි මතු වෙනවා පින් පව් නොකර ඉඳීම නෙවෙයි සසරෙන් ගැලවෙන්න හේතුව දැන් හිතන්නකෝ තේරිය දැන් දැන් කොනේ කෙලවරක් නැහැ කියලානේ ආරම්භයක් නැහැ කිව්වනේ
ආරම්භයක් නැහැ කිව්වා. ඒක ආරම්භය කියන පස්සේ කොහොමවත් විසඳන්න බෑ. මොන ක්‍රමයෙන් ගියත් ආරම්භයක් තියෙන්න බෑ. හරිනේ? ඒ නිසා කොහොම හරි අපි දැන් ඉන්නවා. ඉතින් ආරම්භයේ ප්‍රශ්න විසඳගන්න බැරුණාට දැන් අපිට තියෙනවානේ. ඒතර ආරම්භයක් නැති බවකුත් බුදුදහම හැටියට කියනවා. ආරම්භයක් නැතින අනන්තයිනේ නේ? බව ගණන අනන්ත භව ගණන කරපු කර්ම සංඛ්‍යාවත් අනන්තයිනේ. ගණිතයෙන් ගත්තොත්. ඒ නිසා ඕනතරම් කර්ම තියෙන බය වෙන්න එපා. ඒ නිසා පිම්පව් නොකලත් ප්‍රතිසන්දිය හම්බ වෙනවා. මේ ජීවිත පිම්පව් නොකලත්. එනිසා කලීතු වන්නේ පිම්පව් නොකරඳීම නෙවෙයි අවිද්‍යාව දුරු කිරීමයි. නිගණ්ඨ සාසනයේදී කිව්වා කර්මයේ භවයට හේතුව කර්මය නසන්න කියලා. කර්මය නසන්න කයට දුක් දෙන්න අලුත් කර්ම රැස් කරන්න එපා. එතන අත්ත කිලම තානු යෝගේ මෙයා කරා. ජනසුක නෑ නෑ කර්මය එහෙම රත් කරලා ගව්වේ ඉඳලා ගිනි තබලා කරන්න කපන්න උල ගන්න නෙවෙයි. කර්මය ප්‍රතිසන්දි දීම වළක්වන්න නම් ඒකේ හේතු දුරු කරන්න තෘෂ්ණාව දුරු කරන්න. තෘෂ්ණාව දුරු කරනවා කියලා දේවල් වලට ආස නොකර හිටියා කියලා අඳුන් නැඳින් අඳින් ඇඳුන් අඳින් නැතුව හිටියා කියලා කන් නැතුව හිටියා කියලා කරන්න බෑ. ඇයි? තෘෂ්ණාව භවයට කැමැත්ත ජීවත් වීමේ කැමැත්ත තියෙන නොදනුවත් කම නිසා. ඒ නිසා අවිද්‍යාව තියෙනකල් තෘෂ්ණාව ගලවන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිව්වා අවිද්‍යාව ගලවන්න. අවිද්‍යාව ගලවන්න විද්‍යාව ඇති කරන මාර්ගයට කියනවා විදර්ශනා භාවනාව කියලා. නම් විදර්ශනාව දේශනා කරනවා. අවසර ස්වාමීන් වහන්සේ දැන් පිම්පව් නොකර ඉන්න බෑනේ. මොකද අපි ඕනෑම මොහොතක කරන යම්කිසි ක්‍රියාවක් එක්කෝ පුඤ්ඤාභිසංකාර එක්කෝ පුඤ්ඤාභිසංකාර නැත්නම් ආනිඤ්ඤාභිසංකාර වලට වැටෙනවානේ. ඒක අපිට වළක්වන්න බෑ. ඒක අපි හැම මොහොතකම කරන හැම දෙයකම එක්කෝ පිනක් එක්කෝ පවක් එක්කෝ ආනිඤ්ඤාභියක්. මම එතන අදහස් කරේ මහාචාර්යතුමා මේ ප්‍රතිසන්දිදායක පිම්පව් නොකර ඉන්න එක. හොඳයි. හරි ප්‍රතිසන්දි හොඳයි. ප්‍රතිසන්දිදායක පිම්පව් නොකර සාමාන්‍ය විවරෙන් කිව්වේ. හරි. ඉතින් එතකොට අවිද්‍යාව දුරු කරන තමයි බුදුරණාසේ දේශනාව සිද්ධ කරේ. ඒ නිසා බුදුරණාසේගේ දේශනාව කර්මයේ ශය කිරීමක්වත් තෘෂ්ණාව ශය කිරීමක්වත් නෙමෙයි. තෘෂ්ණාවෙත් හේතු වෙච්ච අවිද්‍යාව ශය කිරීමේ ආර්ය අෂ්ටාංග මාර්ග විශේෂ විදර්ශනා භාවනාව දේශනා කරේ. ඒ නිසා කලයුත්තේ ඒක කතාව හරි පින් සහ පව් නිසා දෙකෙන්ම සසර දිග වෙනවා. නමුත් කලයුතු වන්නේ පින් කරලා විදර්ශනා වඩලා ඉතර වෙන එක. මඩ ගොඩක මැද හිර වෙච්ච මිනිස්සෙක් මඩ ගොඩෙන් ඉතර වෙන්න නම් මඩ පාගගෙනමයි යන්න ඕනේ. කපාට පණින්න බෑනේ ගොඩට. එතකොට පින් සසර දිගු කරන බව ඇත්ත, පව් සසර දිගු කරන බව ඇත්ත. පව් කරොත් එන්නේ යටට යනවා. පුළුවන් තරම් පින් කරලා කුසල් කරලා අවසානයේ විදර්ශනා භාවනාව වඩලා සසරෙන් ඈතර වීමයි හේතු නැසලා සසරෙන් ඈතර වීමයි කල යුතු වන්නේ. හරි. ඊට පස්සේ ප්‍රශ්න නම් ගොඩක් ඇවිල්ලා. ස්වාමීන් වහන්සේ අපට පෙර භවයේ සිදු වූ දේවල් මෙම් භවයේ මතකයේ රැඳෙන්නේ කෙසේද? අපට පෙර භවයේ සිදු වූ දේවල් මෙම භවයේ මතකයේ රැඳෙන්නේ කෙසේද? මේ ප්‍රශ්නේ හැටියට මතකයි වගේ යාට. එහෙමද? එහෙමනේ අහලා තින්නේ. මතකයේ රැඳෙන්නේ කෙසේද? අත උස්සන්න බලන්නේ මතක කෙනා විශේෂයි. හරි නෑ මම දන්නවා මම අපහාස කරන අර්ධින් නෙමෙයි. මේ මතක නැත්තියයි කියලා වෙන දෙහන්න ඇත්තනේ. හරි. සහ ඒක මේ මතක් කරනවා නම් සසර කොහොමද මතක කියන එක. හරිනේ? එතකොට ඒකෙදි මතක තියාගන්න මතක අමතක වෙන්න හේතු කිහිපයක් තියෙනවා. එක හේතුවක් තමයි මව් කුසේ සිදීම. මව් කුසේ ඉන්නකොට මනුස්ස භවය කියලා කියන්නේ රූපේ බලපෑම ලකුවට නාමයට සිතට දැනෙන එකක්. ඒ නිසා කුඩා කාලේදී අපේ හැඟීම් වෙනස්. තිරිසන් ලෝකෙත් එහෙමයි. ඕන සතෙක් බලන හරකෙක්, පූසෙක්, බල්ලෙක් හරි සෙල්ලම් කරනවන්නේ කුඩා කාලේ. අපිත් එහෙමනේ. ඒසේ ටිකක් බල්ලෙක් වුණා ටිකක් ලොකු වෙනකොට නටන්නේ නැහැ. එයා ටිකක් මැචු වෙනවා. හරකෙක් වුණත් එහෙමයි. පොඩි කාලේ දුවනවා ඊට පස්සේ ලොකු වෙනකොට එහෙමයි. ඒ වගේ මේ රූප කයත් එක්ක තිරිසන් මනුස්ස ලෝකවල ලොකු වෙනස් වීම් මනසවල සිද්ධ වෙනවා. ඒක දිව්‍ය බ්‍රහ්ම තලවල වෙනස්. නමුත් වයසට යනකොට මොන හරි වෙනස්කම් එනවා ඇති ඒකට. ඉතින් එතකොට මනුස්ස ලෝකයේදී මව් කුසේ ඉපදුනාම යාට තියෙන දුර්වල කයක් හිතත් අරගෙන තියෙන දුර්වල කය නිසා යාට ලොකු අදහසෙන් පහළ වෙන අඩුයි. නමුත් ඒ නිසා ධර්මයේ කියන ගොඩක් වෙලාවට මව් කුසේ ඉනකොට පෙර භවයේ මතකයේ තමයි ආවර්ජනා කර කර ඉන්නේ මව් කුසේ. මව් කුස කියලා කියන්නේ හිත වැඩ කරනවා. හිත තියනවද නැහැ ඔකට? මව් කුසක කියලා කියන්නේ හිතන්න උපකල්පනය කළ ඔබව දැන් මව් කුසක දැම්මුත් මාස 10කට කොහොමද? මොකද හිතන්න? කකුල් දෙක හකුලවගෙන ඉන්න හැටි බලන්න. ඔය දාස 10 ඔක ඉන්නවා. ඉතින් යාට වේදනාවක් තියෙනවා. සත්වෙක් නේ අත්තේ. ඒකනේ කර්ණිමෙතිනේ නචගබ්බවද? දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදං නහි ජාතු ගබ්බ සෙය්‍යං පුනරේති. ඉතින් නැවත ගබ්බ සෙය්‍යකට එන්නේ නැහැ කියලා භික්ෂුන් කටයුතු කරනවා. ඒක මහ දුකක්.
ගර්භසෙය කියන එක. අපි හැමෝම මේ දුකෙන් අපිට මතක නැහැ ඒක. කුඩා කාලේ වෙච්ච දෙයක් ඉන්න. එතකොට මෞකුසේ ඉන්නකොට මේකත් අඩුයි මොලේ මර්ධනලා අඩුයි අරමුණු විදිහට සත් දුකක් විඳිනවා ලොකුවට. මෞකුසෙන් බිහි වෙනකොට ලොකු වේදනාවකින් hina වෙලා උපදින කෙනෙක් නැහැ නේ සාමාන්‍යයෙන්. අඬමින් උපදින්නේ. එතකොට ඒ දුකෙන් එළියට එනවා. ඊට පස්සේ කුඩා කාලේදී අලුත් අලුත් අරමුණු හම්බ වෙනවා. එහෙම එනකොට ටික ටික සැරයට අඳුන ටික 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 යට අමතක වෙනවා. සමහරුන්ට මව කුසේදීම අමතක වෙනවා. සමහරට කුසෙන් බිහි වෙනකොට ලැබෙන දැඩි වේදනාව නිසා අමතක වෙනවා. සමහර කෙනෙක්ට ටිකක් කල් යනකොට අමතක වෙනවා. සමහරුන්ට අමතක වෙන්නේ නැහැ. ඒ වගේ සත්වයන්ට ජාතිස්සර සත්වයෝ කියලා. සමහරුන්ට ලොකු වෙලත් පෙර භවයේ මතකයි තියෙනවා. මොකද මතක තියෙන හේතු තියෙනවනේ. ඇයි මේ සිතක් ඉබේ නිරුද්ද තව සිතක් හටගන්නෙමුනේ. ඒස මතක තියෙන හේතු ටික තියෙනවා. කොහොමද මතකය කියන එක තියෙන එක වෙන මොකද? ඒක කරන්න ගියොත් නම් ඒක මං හිතන්නේ ඒකට බේසික්ස් දැනුම ගොඩාක් අපි ධර්මයේ පැත්තෙන් කතා කරන්න ඕනේ. ඒ නිසා මතක තියෙන හේතු මෙතන තියෙනවා. අමතක වෙන්නේ ඔය වගේ සිද්ධිවලදී මෞකුසින. ඖපවාතික සත්වයන්ට බොහෝ සෙයින් ඒ කියන්නේ බොහෝ සමහර සත්වයන්ට මතකයි පෙර භවයේ. එහෙම අමතක වෙන අය ගැන ධර්මයේ සඳහනක් තියෙනවා. ඉතින් ඖපවාතික කියලා කියන්නේ කෙලින්ම උපදින සත්වය. ඒ අමතක වෙන්න ප්‍රධාන හේතුව තමයි කුඩා මව කුස තුළ දිහා කුඩා කාලයේදී ඇති වෙන වේදනා සහ ඒ ගත කරන අලුත් අරමුණු නිසා ඒක අමතක වීමක් තමයි සිද්ධ වෙනවා කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ සත්වයාගේ මරණය හා නැවත ඉපදීම අතර කාල පරාසය තුළ විඥාණය හැසිරෙන බව යම් තැන්වල අහලා තියෙනවා. ඇත්තටම එහෙම දෙයක් තිබේද? තේරවාදීට අනුව නැහැ. අනිත් ධර්ම වලට අනුවත් විඥානේ විතරක් නෙවෙයි. දැන් ඔය අන්තරාභවවාදය ගැන බලංගොඩ හාමුදුරුවන්ගේ කතාව තමයි. එතන විඥානේ විතරක් මෙහෙම අහස සැරිසරන්නේ නැහැ. විඥානේ තනියම ඉන්න බෑ. විඥානේ හැමතිස්සම රූපයක් ඇසුරු කරනවා. එතන වෙනවා කියලා කියන්නේ උන් මේ රූපකය ඇසුරු කරගත්ත සියුම් රූප ටිකක්. මේ මුළු එක නේ සියුම් රූප ටිකක් විඥානේ සමග එළියට එනවා. ඇවිල්ලා ඒ කය හැසිරි හැසිරි තිබිලා සුදුසු තැනක එතනින් චුත ප්‍රතිසන්දි ගන්න. ඒක තමයි ගැටි වාදය. තේරවාදී හැටියට එහෙම එකක් එළියට එන්නේ නැහැ. මෙතන චුත වෙනකොටම තව තැනක ප්‍රතිසන්දියක් අරගන්නවා. ඒක ප්‍රේත ආදීලයන් නම් ඒ රූපයත් මැවිලම ඒකම ප්‍රතිසන්දිය හට ගන්නවා. නැත්තම් මව් කුසක ප්‍රතිසන්දිය හට ගන්නවා. ඒ නිසා තේරවාදයේ හැටියට මේ මැරිලා තමයි උපදින්නේ. අර සමහර නිකාය හැටියට මෙයා සම්පූර්ණයෙන් මැරිලා නැහැ. මෙයා අන්තරාභවයක මේ භවයේම තිබ්බ විඥාණයෙන් සියුම් රූපකයකින් හැසිරෙනවා. ඔය ටිබෙට් ජාතිකයන් ටිබෙට් බුදුදහමේ තියෙනවා බුක් ඔෆ් ඩෙත් කියලා පොත. ඒ කට්ටිය කෙනෙක් මිය ගියාම දවස් 7ක් හාමුදුරුවනේ පොත කියවනවා. මේ මැරිච්ච කෙනාට ගයිඩන්ස් දෙනවා. ඔයාලට මෙහෙම මෙහෙම දේවල් හම්බ වෙයි, මෙහෙම කට්ටිය හම්බ වෙයි. එයා අන්තිමට ඒ කොහොම හරි මේ ප්‍රශ්න මගේ හැරලා නැවත හොඳ ප්‍රතිසන්දියකට යනකම් එයා උපදෙස් දෙනවා කියලා එහෙම සම්ප්‍රදායක් තියෙනවා. ඉතින් ඒ විදිහට ඔය සමහර ටිබෙට් ප්‍රදේශවල තියෙනවා කට්ටිය මැරුණම කපලා කුරුල්ලන්ට කැම දෙනවා පිනක් ලෙස. ඔව් අපේ සාංශ කෙනෙක්ගේ අම්මා නැති වුණා. ඒතර කපලයාව මේ දන් දුන්නා වවුල්චර්ස්ලට අර ගිජුලිහිනියන්ට. ඒක එක සම්ප්‍රදායන් ලෝකේ ඇති වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ආත්මයක් ඇතිවන ආකාරය පැහැදිලි කර දිය හැකිද? ආත්මයක් ඇතිවන ආකාරය පැහැදිලි කර දිය හැකිද? දැන් ආත්මයක් නැහැ කියලානේ කිව්වේ නේ. මොකද්ද මට හිතාගන්න බැහැ. ජීවිතයක් ඇතින ආකාරයද? නැක් ප්‍රශ්නේ අහන්න නිවැරදි කළ ප්‍රශ්නේ ලැජ්ජවනිත. ආත්මයක් ඇතිවන ආකාරය පැහැදිලි කර දිය හැකිද? ජීවිතයක් ඇතින ආකාරයද? නැක් ලැජ්ජ නැතුව අහන්නේ ප්‍රශ්නේ වැදගත් නිසා. අනේ ආත්මයක් ඇති වෙන ආකාරය ආත්මයක් නැහැ බුදුදහම හැටියට තියෙන්නේ නාම රූප දෙක විතරයි. අනාත්මයි. අනාත්මයක් ඇති වෙන ආකාරය කිව්වොත් අනාත්මය කියන එක පැහැදිලි කරන්නේ වන්නේ රූපේ එක කොටසකටවත් ආත්මමම කියන්න බෑ. එහෙනම් එකමුතුරමම කියන්න බෑ. සිත් එක එක සිතකට මම කියන්න බෑ. එහෙනම් සිත් එකතුරත් මම කියන්න බෑ. ආත්මයක් කියන සංකල්පය අසමහරට ආත්මය කියන අදහස ඇති වෙන ආකාරයෙන්ද නැහැ. ආත්මය කියන අදහස ඇති වෙන්නේ නාම රූප දෙක අනාත්මච නාම රූප දෙක එකට වැඩ කරනකොට හරි H2O එකතු වෙලා නේ දියර ගතියක් ඇති වුණා වගේ මේ දෙන්නට අනාත්මච නාම රූප දෙක එකතු වුණාම ආත්මයක් ලෙස පෙනී සිටිනවා. තීරණ ගැනීමක් කියලා එකක් තියෙනවා. ඒ ආත්ම කතාව වෙන ගැඹුරුම එකක්. ඒක ගැන ප්‍රශ්න අහන්න ගියොත් තීරණ ගැනීමක් තියෙනවා. එක දිගටම කටයුත්තක් කරනවා කියලා එකක් තියෙනවා. මතකයි කියලා එකක් තියෙනවා. මේ වගේ ආත්ම ලක්ෂණ මෙයා පෙන්눔 කරනවා. ආත්ම ලක්ෂණ පෙන්눔 කරාට ගැඹුරට ගිහිල්ලා බලනකොට වෙන වෙනම ගන්නකොට ආත්ම ලක්ෂණ නැහැ. ඒක හරියට නිකන් වතුර විමසලා බලනකොට H සහ O තියෙනවා වගේ මේ ආත්මයක් ලෙස පෙනී සිටින මේක බලනකොට තියෙන්නේ නාම සහ රූප විතරයි. හරනේ. ඒතර නිසා ආත්මයක් ලෙස සලකන්නට හේතු තියෙනවා. මොකද ඒ වගේ හේදෙන්න හැසිරෙන නිසා.
ස්වාමින් වහන්ස අවසරයි ඔබ දැන් දේශනා කළ දෙයට මේ අදාළ නොවන්නේ නොවන්නත් පුළුවන් නමුත් දිගු කාලයක් තිස්සේ තිබෙන ප්‍රශ්නයක් මිනිසුන් ප්‍රකාශ කරනවා පෙර භවය ගැන ඇත්තටම නැවත ඉපදුන පුද්ගලයෙකුට කලින් භවයෙන් මතකද ඒක මං හිතන උත්තරේ ආවන්නේ සමහරුන්ට මතකයි සමහර අයට ඒක අමතක වෙනවා අමතක වෙන්නට හේතුව අරක තමයි ගොඩක් වෙලාවට හරි ස්වාමින් වහන්සේ රහත් වූ පසු කර්මය නැති වෙනවා නම් රහත් වූ පසු සිට මිය යනතුරු දක්වා ජීවිතේ පවතින කර්මය නැති වෙන්නේ නැහැ රහත් වුණාම කර්ම තියෙන කර්ම වලට ප්‍රතිසන්දි දෙන්න අවස්ථාව නැති වෙන එකයි වෙන්නේ රහත් වුණාට පස්සේ කර්ම විපාක දෙනවා ප්‍රතිසන්දි දීපු කර්මය තාම තියෙනවා ජීවත් වෙනවා එන මුගලන් හැමදාම විපාක දුන්නේ නේ බුදුහාමුදුරන් විපාක දුන්නේ කර්ම ආ ඒ නිසා රහත් වුණාම කර්ම සියලු කර්ම නැති වෙනා නෙවෙයි පුරාණයේ කරපු කර්ම වලට නැවත ප්‍රතිසන්දියක් දීමේ හැකියාව සහ අලුත් කර්ම රැස්වන්නේ ඒකයි ආරතන සූත්‍රයේ කියේ කීනම් පුරාණං කීනම් කියන්නේ ෂය වුණා නෙවෙයි පුරාණ කර්ම වලට ප්‍රතිසන්දි දීමේ හැකියාව නැති වුණා නවං නත්ති සම්භවං අලුතෙන් කර්ම රැස්වීමක් වන්නේ නැහැ ඒක තමයි රහත් වුණාම සිද්ධවන්නේ භාවනා ක්‍රම ගැන පියවර ලෙස කෙටි හැඳින්වීම සමත භාවනා විදර්ශනා භාවනා කියලා භාවනා ක්‍රම දෙකයි සමත භාවනාව කියලා කියන්නේ යම් කිසි එක අරමුණක හිත එක අරමුණක හෝ සමහර අරමුණු සමූහයක හිත පැවැත්වෙන හුස්ම රැල්ල දිහා බලන් ඉන්නවා කියලා හිතන්න හුස්ම රැල්ල දිහා බලාගෙන හොඳට හිත සමාධිමත් කරනවා බුදු ගුණ සිහි කරමින් හිත සමාධිමත් කරනවා මිනිස්සුන්ට මෛත්‍රී වඩමින් හිත සමාධිමත් කරනවා ඒතර එහෙම ඉන්නකොට අපේ හිතේ කෙලෙස් දුර වෙලා හිත පිට වරමුණුට යන්නේ නැතුව හොඳට සංසුන් වෙලා හිත එකඟ වෙනවා මේකට කියනවා සමත භාවනාව කියලා ඒකට නියුට්‍රල් ඔබ්ජෙක්ට් ගන්න ඕනේ ගහක් දිහා බලන් භාවනා කරනවා කියලා එකක් නැහැ නැත්තම් භාවනා කරනවා කියලා හොඳට ෆිල්ම් එකක් බලනවා කියලා දිගටම ඒකේ ඉන්නවා කියලා ඒක භාවනාවක් වෙන්නේ නැහැ භාවනා කරන්න තියෙන නියුට්‍රල් ඔබ්ජෙක්ට්ස් කියලා එක ඒ කියන්නේ සමාධි උපදවන ඔබ්ජෙක්ට් එකක් වෙන්නට ඕනේ. ඒකට හුස්ම රැල්ල කියලා එකක් තියෙනවා. ඊට පස්සේ දෙතිස් කුණපේ කොටස් ටික තියෙනවා. ඊට පස්සේ මෛත්‍රිය පුද්ගලයන්ට අර මෛත්‍රිය වඩනවා කියලා එකක් තියෙනවා. බුදු ගුණ කියලා තියෙනවා. ඒ වගේ ඒ අදාළ අරමුණක් අරගෙන නැවත නැවත ඒක මනසිකාර කරනකොට අපේ හිත පිට යන්නේ නැතුව හිතේ කෙලෙස් 1000 දුර වෙලා හිත එකඟ වෙන බවක් ඇතිවෙනවා. ඒකට කියනවා සමත භාවනාව කියලා. විදර්ශනා භාවනාව කියලා කියන්නේ දැන් මේ කතා කරපු දේවල් නාම රූප දෙකනේ උදන තියෙනනේ. නාම රූප දෙක කෙරෙහි මේ ආසාව තියෙන්නේ නේ ජීවත් වෙන නාමය කියලා කියන්නේ අරමුණු ගැනීම දැනීම දැන ගැනීම ආ මේකට අපි කැමති දැන දැනගන්නවා කියන එකට අපි කැමති රූපේ පවත්වා ගන්න කැමති රූපේ ලස් වෙනවට කැමති ආ එතකොට අපි මොකද කරන්නේ නාම රූප දෙකටයි අපේ කැමැත්ත මතක තියාගන්න නාම රූප දෙකටයි අපේ ආසාව තියෙන්නේ එහෙමනම් නාම රූප දෙකටයි ඇලෙන්නේ නාම රූප දෙක කෙරෙහි මුලාව තියෙන්නේ. නාම රූප දෙක කෙරෙහි මුලාව තියෙන්නේ. විශේෂයෙන් තමන්ගේ නාම රූප ගැන. ඒකිනුත් සමහර නාම රූප වලට ඇලීම ඉතා ප්‍රබලයි. දැන් උදාහරණ කියන්න තමන්ගේ ගේ ගිනි කියනවා මම ගේ ගිනි තියනවා නැත්නම් අතක් කපනවා. මොකද්ද බාරගන්න? ඔප්ෂන් දෙකක් දෙනවා. ගේ තමන්ගේ නේ. ගේ ගිනි තියෙනවා නැත්නම් අත කපනවා. දැන් ගැළවිල්ලක් නැහැ. මොකද්ද ඔබ ගන්නෙ? මේ ගේ ගිනි තියෙනවා. හරි. එතකොට කැමති අතටනේ. හරි මේකට උත්තර දෙන්න. අතක් කපනවා ඇහක් ගලවනවා. මොකටද යන්නේ? මේ මාතේ තියෙන බුදුදහම මෙච්චර බෙදීමක් තියෙනවා. බාහිර ධර්ම වලට වඩා ආධ්‍යාත්මික ධර්ම වලට ඇලීම වැඩි. ආධ්‍යාත්මික ධර්ම වලත් ඇස කන නාසය දිව ශරීරයේ මනසට ඇලීම වැඩි. එතරම් බෙදීම් තියෙනවා මේකයි මම කිව්වේ දර්ශනේ හරි ලස්සනයි. ඒක කිව්වාගේ සයන්ස් එකක් වගේ විද්‍යාවක් වගේ කතාව හරි දර්ශනයක්. මේක ඉගෙන ගන්න සුදුසුයි. හැබැයි දැන් කාලයක් යනවා ඉතින් ඉඳගෙන දේශනා කරපු දේශනා මාලාවක් තියෙනවා මම YouTube එකේ. පරමාර්ථ රූපාදී ලෙසට ඒක දේශන 107 ගන්න දැනටත් ඒක හැම සතියෙම දෙකක් විතර ක්‍රියාත්මක වෙනවා. මෙයා පිළිවෙලින් අපි කතා කරනවා මේ මහාඩන් ටික. ඒක ඉගෙන ගන්න පුළුවන් නම් සුදුසුයි. තව ස්වාංශ කෙනෙක්ගෙන් හරි මේක ඉගෙන ගන්න බලන්න පොත්පත් කියවලා. ඉතින් එතකොට මේ නාම රූප ටික ගැන අධ්‍යයනයක් කරලා නාම රූප තේරුම් අරගෙන ඊට පස්සේ මේ නාම රූප කොහොමද ප්‍රායෝගිකව බලන්නේ කියලා දේ එකක් තියෙනවා අපි උගන්වනවා. මෙහෙමයි නාමයේ තේරුම් ගන්නෙ. මෙහෙමයි රූපයේ තේරුම් ගන්නෙ.
ඊට පස්සේ නාම රූප වල හේතු ඵලය බලන හැටි තියෙනවා. නාම රූප හටගෙන නිරුද්ධ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් ගන්නවා කියලා දිනවා. මේක නැවත 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 බලාගෙන යනකොට අන්න සම්මෝහය දුරු වෙන්න පටන් ගන්නවා. මෙතෙක් කල් හිතාගෙන හිටපු මම මාගේ කියන හැඟීම් යටපත් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ යම් වෙලාවක අර නිර්වාණ ධාතුව දකිනවා. නිර්වාණ ධාතුව දකිනවා. එතකොට තමයි නාම රූප කෙරෙහි තියෙන තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරු වන්නේ. අනේක කියන්නේ ගොත්තෙම ලොකු වෙලාවක් යනවා වෙලාව නැති නිසා ඉවර නිසා එහෙනම් ඒක තමයි විදර්ශනා නාම රූප ටික තේරුම් අරගෙන නාම රූප අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරලා අවසානයේදී කෙලෙස් දුරු කරමින් නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරනවා නිර්වාණ ධාතුව දකිනකොට මොකද වෙන්නේ නිවනටපත් වෙනවා මතකනේ අනුප්පන්න දුක නිරුද්ධ වෙනවා දැකීමනේ වැදගත් වෙන්නේපත් වීම දැකලා තමයි ඒක කෙලෙස් කපන්නේ කෙලෙස් කපනකොට නිවනටපත් වීමක් වෙනවා දුක නිරුද්ධ වෙනවා ඒකට තමයි විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව කරන්නේ නාම රූප ගැන ඉගෙනගෙන නාම රූප තේරුම් අරන් නාම රූපයන්ගේ සැබෑ තතු අවබෝධ කර ගැනීමට කියනවා විදර්ශනාව. සමතේකේ මොකද්ද? යම් කිසි න්‍යූට්‍රල් අරමුණක් අරගෙන ඒ අරමුණෙහි හෝ එක වගේ අරමුණු සමූහයක් නැවත නැවත සිත පැවැත්වීමෙන් සිත එකඟ කර ගැනීම තමයි සමත භාවනාව. එතන මේ තමයි භාවනා ක්‍රම දෙක. භාවනා ක්‍රම අතරතුර රූප පෙනීම අහඹ රූප තද ආලෝක වර්ණ පෙරීම ධනාත්මකද ඍණාත්මකද මෙහෙමයි ඒක ධනාත්මක හෝ ඍණාත්මක කියලා උත්තරයක් දීපු ගමන්ම ඕක හිතට බලපාන්න පටන් ගන්නවා මතක තියාගන්න භාවනාව සාමාන්‍යයෙන් දියුණු වේගෙන යනකොට ඔය වගේ දේවල් පේන්න පුළුවන් ඒකෙන් කියවෙනවා භාවනාව දියුණු කියලා හැබැයි ඔය නැවත 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 පේනවා නම් ඔබ ප්‍රෝග්‍රෙස් එකක් නැහැ තේරෙනවා ඒ කියන්නේ මේ පාරේ යනකොට එක වෙලාවක සමහර අයට මේවා ආලෝක ආදී පේන්න පටන් ගන්නවා හරිනේ එක එක යම් යම් ෆිනොමිනා ඒ කියන්නේ එක එක සිදුවීම් වෙනවා මනසට හැබැයි හොඳට දියුණු වෙනකොට ඒක නැති වෙනවා අනිවාර්යයෙන්ම කියන්නේත් නැහැ සමහරුන්ට මේ පේන්නේ හොඳට දියුණු වෙනකොට නැති වෙනවා ඊට පස්සේ එයා හොඳට යනකොට කිසිම ගැටලුවක් නැතුව භාවනා කරගෙන යන්න පුළුවන් ඒ නිසා රූප පෙනීමෙන් ගම්ම වෙනවා ඒක අනිවාර්ය රූප පෙනෙන්නම ඕනේ කියලා එකක් නැහැ සමහරුන්ට පේනවා ඒකෙන් කියනවා යම් සමාධියක් හිතේ ඇති වෙලා නමුත් ඒක ගැන අවධානය දෙන්න එපා. ඒක ගැන හිතන්න යන්න එපා. ඒක හොඳයි නරකයි කියලා හිතන්න බය වෙන්නත් එපා. කරදරයක් කියලා හිතන්න බබ්බර තියෙන්නේ භාවනාව කරන භාවනාව කරගෙන යන්න. එතකොට යනකොට මේ පේන එක නතර වෙලා භාවනා අරමුණටම හිත පවතින්න පටන් ගන්නවා. මොකද වෙන අරමුණක් පේනවා කියන්නේ මේ හිත පිට ගිහිල්ලා කියන එක ඒකයි. නේද? අරමුණක් නෙවෙයි වෙන අරමුණකට ගිහිල්ලා නේද? එතකොට ඒක බාධාවක්. ඒ නිසා රූප පෙනීම හොඳ ලකුණක්. නමුත් රූප පෙනීම දිගින් දිගට පෙනීම බාධාවක් ඔබට. ඒක වළක්වන්න ඒක බාධා වලින් සලකන්න එපා. එහෙම සලකුවොත් නැවත නැවත පේන පටන් ගන්නවා. ඒක ගැන ඉග්නෝර් කරලා භවනාව දිගටම කරගෙන යන්න. එතකොට ඒක අභිවන්න පුළුවන් වෙනවා. භවනා ක්‍රම වැරදුනොත් මානසික ලෙඩ වලට ඒක හේතු වෙද්ද? ගොඩක් වෙලාවට මෙතන වෙන්නේ මානසික ලෙඩ තියෙන අය භවනා කරලා ලෙඩේ උත්සන්න වීමක් වෙනමක් වෙනවා. ඕක තමයි ගොඩක් වෙලාවට එන්නේ. නිදන්ගත මානසික අස්ථාවර භාවයේ ඉම්බැලන්සස් තියෙන අය භවනා කරනකොට ඒක මතුවීමක් වෙන්න පුළුවන් භවනාවෙන්. එහෙම නැතුව හොඳ යහපත් පිරිපුන් නුවණක් තියෙන කෙනෙක් භවනා කරා කියලා ලෙඩ වෙන්න, කලදමිය වෙන්න මොනවත් එහෙම වෙන්නේ නැහැ. නමුත් භවනා කරන් යනකොට ඔය සමහර රූප එහෙම දැකලා අනිවාර්ය විදිහට බය වෙලා පොඩි පොඩි දිගැස්සීම් එවිලා මොන හරි වෙන්න පුළුවන්. නමුත් ඒක එච්චරම් එහෙම වෙනවා අඩුයි. ඒ නිසා මේ එක ගැන හිතන්න හොඳ නැහැ එහෙම. මානසික ලෙඩ වෙන්නේ නැහැ භවනා කරන එක කලීර දෙයක්. හැබැයි ගුරුවරෙක් ඇසුර කරන් කරා නිකන් ඔහේ භවනා කරන්න යන්න එපා. මොනවා කරයි දන්නේ නැහැ ඉතින්. නේද? ඒ නිසා හොඳ ගුරුවරෙක් ඇසුර කරගෙන රේරුකාණේ අපේ රේරුකාණෙන් චන්දිවල මහනායක මේගේ පොතේම හරි විශිෂ්ට ඒ වගේ පොතක් බලලා ඒ වලින් ඉගෙනගෙන තවත් ගුරුවරයෙකුගේ ඇසුර කරලා ඒ වගේ හොඳට සරල ආනාපාන සති භවනාවක් වගේක් කරා කියලා කිසිදු පාඩුවක් වෙන්නේ නැහැ ඔබට. ආනාපාන සතිය කරනකොට හුස්ම රැල්ල ගණන් කරමින් ටික වෙලාවක් ඉන්නකොට ඒක අධ්‍යාපනයටත් හොඳයි. මතකයට ජීවිතේ හොඳ තීරණ ගන්න එක එකතුන කලබල නොවෙන්න හේතු වෙනවා. ලොකු වෙනස්කම් ඔබට සිද්ධ වෙන නිසා භවනා කරන්න හුරු වෙන්න ඒක ගැන බය වෙන්න එපා. සිතේ සමාධිය භවනා ක්‍රම මගින් සැකසීමේදී සීමාවක් දැන ගැනීමට ක්‍රම තිබේද? සීමාවක් නැහැම ඒක ගුරුවරයෙක් එක්ක කතා කරලා කරන්න තනියම කරනවට වඩා. අසවල් මට්ටමට ආවම අසවල් විදි සමාධිය වැඩි කියලා එකක් නැහැ. සමාධිය වැඩි වෙනකොට වීරිය වැඩි කරගන්න ඕනේ. එතකොට නැත්තම් නිින්ද යන පටන් ගන්නවා. ඉතින් සමාධිය කොච්චර වැඩි වුණත් ප්‍රශ්නයක් නෑ. ඒක ඊටාම හොඳ දෙයක්. සමාධිමත් වෙන්න 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 ඊරිදි පවා පාන්න පුළුවන් මට්ටමකට සමහරවිට ගේන්න පුළුවන්. ඒ නිසා සමාධිය සීමාවක් දැනගන්න අවශ්‍ය නෑ. මොන පියවරේ මොන දේද කරන්න කියන එක ගුරුවරයාගෙන් ඉගෙන ගන්නට වෙනවා. නැත්නම් තමන් ඉගෙනගෙන තියන්නට වෙනවා.
නිර්වාණය ලැබීමට තෘෂ්ණාව අතහැරීමේදී තමාහට ඇති ආශාව නැත්හල යුතුයද? ඔව් ඉතින් ඔක්කොම ආසාවල් තමයි අතහරින්න ඕනේ. තමාහට නැත්තම් සියලුම ජීවිතයේ කෙරෙහි තියෙන ආසාව දුරු. ඒක මේ ආසාව අතහරිනවා කියලා අතහරින එකක් නෙවෙයි. හොඳට තේරුම් ගන්න. ඒක අවබෝධය එනකොට අතහැරීමක්. දැන් ඔන්න තමන් එක හොඳ මිත්‍රයෙක් ඉන්නවා. හරිනේ? තමන් කුඩා කාලේ ඉඳලම හොඳම යාළුවයි මිත්‍රයි. පණ දෙන්න වගේ. බටින් ගොඩින් ආරංචි එනවා ටිකක් මේ මියා හතුරුකම් කරනවා ඔබට ඉතින් විශ්වාස කරන්න එහෙම කොහොමද මං දන්න කෙනා විශ්වාස කරන්නේ. ඉතින් තමන්ට තේරලා තේරලා යනකොට ඔන්න දවසක් යනකොට තමන්ම දකිනවා මොකද්ද? මියා තමන්ගේ බෝතලේට මොන හරි දානවා බලද්දි වස දන දන. දැන් ඔබ මෙයත් එක්ක අමුතුවෙන් මම තරහ වෙන්න ඕනේ අතරින් නොලලා අදහරිනවද? හැංගීම නැති වෙලා යනවනේ. හැංගීම නැති වෙනවා. එතකොට සත්‍ය අවබෝධ වෙනකොට ආසාව දුර. දැන් ඔන්න මෙහෙම හිතන්න හොඳ කේක් කෙඩියක්, කේක් එකක් අරනවා. රසවත් කේක් එකක්. උපන්දිනේ දවසේ. ලස්සනයි. සුවඳ රස හොඳම කඩේකින් බ්‍රෑන්ඩ් එකක්. අනේ හිතා ගන්න මොකක් හරි එක. මේක දැන් රෙකෝඩින් ඉඳ කියන්න හොඳ නැහැ. හොඳම බ්‍රෑන්ඩ් එකක්. ඊට පස්සේ ගෙනත් දෙන්නේ තමන් ආදරය කරන කෙනා. සිග්නිෆිකන්ට් අද හරි. දැන් බර්ත්ඩේ දැන් කන්නමනේ මේක හිතෙන්නේ නේ. නොකෑවොත් තරහ වෙයි එකක්. උපන්දිනේ දවසේ නමන්ට තියෙන්න ඕනි යම් ප්‍රෙෂර් එකක් ඒක දෙන්න ඕනේ. රස නිසා කන්න හිතන සුවඳ නිසා කන්න කඩේ හින්දාත් කන්න ඒ කඩෙන් කෑම කියන්නේ දැන් කන්නමයි හිතෙන්නේ පුදුම ආසාවක් කවුරු හරි ළඟ යලාගෙන හොපඩින් පොඩි 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 නේ ඕක ඇතුලේ තියෙනවා මහ දැවැන්ත විසක් සයිනයිඩ් ඊට පස්සේ කියන්නේ ඉතින් විශ්වාසදායි කෙනෙක් ඊට පස්සේ මොකද කරන්නේ දැන් අහක දාන්නත් බෑ ඉතින් විශ්වාසවන්තේ බොරු කියන්නේ නැති මිනිස්සෙක් ඥානවන්තයෙක් කියලා කියනවා ඊට පස්සේ දැන් කන්නමයි හිතෙන්නේ අර කියනවා අපිට වෙලා තියෙන හැම එකක් බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මේක දුකයි ඔක්කොම කියලා නමුත් ඉන්නමයි හිතෙන්නේ බුදුහාමුදුරුවෝ කියන නිසා ඉතින් ප්‍රතික්ෂේප කරන්න බැහැ නිසා බණත් අහනවා නිවන් දකිවා කියලාත් කියනවා නමුත් හිත ඇතුලෙන්ම තියෙනවා මේක තිබ්බනම් හොඳයි කියලා මොකද හේතුව බැරි වෙලා හරි ඒකත් මම කියන්නේ බැරි වෙලා හරි නিত্য භවයක් තිබ්බනම් 70%ක්ම බෞද්ධයෝ නිවන් දකින එක අතහරනවානේ නিত্য භවයක් තිබ්බනම් ඕක පතන්නේ නිවනද භවේද කියන්නේ අවංගෝ කියන්නේ නිත්‍ය භවයක් තිබ්බලා නිත්‍ය භවෙන්න යන්නේ. හැබැයි ඒක තවත් ගැඹුරින් හිතන්න. ඒක හදිස්සි වෙන්න එපා. නිත්‍යයි කියන්නේ හැමදාටම ඉන්නවා. ඒක ඉතතර එපා වෙනවා ඊට පස්සේ. හරිනේ? ඒක නිත්‍ය භවය කියන එක එහෙම හිතනට හොඳයි කියලා ඒක මහා ප්‍රශ්නයක්. ඔය ගැටලුවක් නිත්‍යයි කියන එක හැමදාටම කෙලවරක් නැතුවනේ එතකොට. ඒක තව ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා අපි කැමැත්තේ එහෙම. දැන් අපිට ලා දෙන්නේ කේන් ගෙඩිය තියෙනවා මේ ජීවිතය. හැමතැනින්ම රූප සද්ද ගන්ධ රස තරුණ කාලේ ඊට පස්සේ ටෙක්නොලොජි එක ඊට පස්සේ අලුත් අලුත් නිර්මාණ එන උපකරණ මේ ඔක්කොමත් එක්ක දැන් හරිම සතුටුයි විදිහට ප්‍රශ්න පොඩ්ඩක් තියෙනවා නමුත් ඒක විසඳගෙන අපි යනවා නමුත් බුදුරජාණන් වහන්සේ කියන ශාස්ත්‍රූවරේ අතීතයේ රජගමත් අතහැරලා තරුණ වයසේ මහාන වෙලා සත්‍යයක් අවබෝධ කරගෙන මා ගැඹුරු දර්ශනයක් කියලා දෙනවා මේක කියන එක ප්‍රතික්ෂේප කරන්න බෑ කියන එකත් පේනවා ඇත්ත වගේ ඔය මැරෙනවා උපදිනවා ප්‍රශ්න ගොඩක් දැන් අපි ඔය දෙලවක් අතර හිර වෙලා ඉන්නේ ඕකනේ වෙලා තියෙන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ දැන් ඔන්න අර යාළුවා කියපු නිසා මොකද කරන්නේ දැන් විසික් කරන්න බෑ වෙන ප්‍රශ්නයක් විසික් කරොත් අර දීපු කෙනා හින්දා ප්‍රශ්නයක් වෙන ප්‍රශ්නයක් මොකද කරන්නේ දැන් චෙක් කරලා බලන්න ඕනේ දැන් ඔන්න ගිහින් පොඩ්ඩක් අර කෑල්ලක් අරගෙන දාන්න මේක දැම්මොත් දැන් ඔකට දන්නවනේ පරීක්ෂණනේ විද්‍යාගාරේ කරනයිනේ දැම්මොත් ඇසිඩ් නම් මොනවද සයිනයිඩ් නම් මේ පාට එනවා දැන් ඔකට දන්න මොකද කරන්නේ කෑල්ලක් අනිවාර්යෙන් කෑල්ලක් කපලා දානවා දාපු ගමන් අන්න ඉන්ඩිකේට් කරනවා සයිනයිඩ් මොකද වෙන්නේ දැන් ඔක බල විසික් කරනවා ඉතින් කියලා මේක ප්‍රශ්නයක් විසික් කරා ආසාව එකෙනෙහි නැති වෙනවානේ දුරින්ම දුර ගන්න ළමෙක්ට තමන්ගේ ඥාතියට ඉක්මනට විසික් කරන්න කියලා මේක නැත්නම් කවුරු කෑවොත් ප්‍රශ්නේ ඒතර ඒ විදිහට ආසාව දුරවන්නේ අවබෝධය ලැබෙනකොට අරකේ කොළපාට ඉන්ඩිකේට් වෙනකොටම නේද ආසාව ගැලවිලා යනවා
Ewagi nama rupiange tatu denagena nivana dakina kotama gelawena. Asa. Nivana dakinda tone. Nivana sorry protect karaganna one. Ekat ehema ekak. Eken udaharanayakata yam eka udaharana diye thiyena yam kisi rataka prashna thiyena na kanna bonna nathi na hora haturu awudura thiyena na pradesheka. Ini pedesi arak sakit itu nanti nang anuturu daya kan nang api ekitnya ini pelayan nih itu. Namu teka thamange mau bi manang. Eka mau ratanang. Bohokal hita bu tenanang. Nyati ini tenanang yand hiten nih apni. Apa deka eka dalayan amarui. Hebat. Pertanyaan goda kapi ini. Apa yang anatena kita apa sekai. Mona tenan mona ini. Dan apa kita nih dana yaka terwadani. No dana diwira dana yaka honda ini. Samaannya minisung itu ena psikologi deh vale. Atta kata ya. Itu apa yand bahay. Apa decisionnya gan amarui. Namu tapi deh tenan yand hamina trip pega. Tapi dakino air ate mek sidu prashnayak ne hamotama samanai hamotama ahara pana thino arakshawa hondai palane hondai meka dakina kota avabodha wenakota irutu sappaya hondai dakina kota ma araka kerahi tibicha asaduna e wage sanskarayange dukha nawata 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 dakagena dakagena balagena balagena yanakota vidarsana eka visara karanna one piliwelin vidarsana gnane wedena hati wiragena yanakota avasanedi me kisidu gataluwak nathi ipadim bindim dirim merim nathi nirvana dhatuwa pratyakshana Itu kurang tamai kelas gelewe. Ini yang kelas siapa pati makwe. Ah, mereka tamai bawa naving, Krishna prahane kelak kia. Ini pasi nirwane manusia ekawasta wakde nyata. Nirwane manusia ekawasta wakni nirwane anu venema dhatuak venema dharmaya. Jiwa tu siri di nirwane labi empasu minisun te nuheki heki ala bagat heki de. Nee nirwane dutu akiela nirwane te patun akiela. Obat adrusya mara bisesha heki awan labi ni nee. Nivana mandang penwan jam me nivana kiela kiane siteng paribahir becce venema awasta wakar boarde kawagi ni. Duka wagi tama ada puike. Itu sita kiane te duke kota sa. Itu kota nivana kiane venema dharmaya. Itu nivan dekka kiela ara ahasing yane eva karan samata bahawana wadala hita ekang karagi ne tiene te. Oh, ini sah nivan deku pamaning, ini hakiyawan ini nih. Samahara kalatrukin rahatan bahansila de pera sasar huruan ita nivan nivan de patte nekota mana nivan kaya nivan kelas prahane ikarne kota ini hakiyawan lebih cawas tuh tiro netang bahutara rahatan bahansila de nivan dekade nivan de patu nate hakiyawan. Nih, ini kebenaman parak. Ini baru gino abinya wedi makila benaman parak ke. Ini pasi, palemu wasre sisi kahatina mama yanu nama rupa dekai. Itu kota avidya trusna abe. Nivana. Nivanin pasu mama nam pudgaliyaku nometa. Swami nuhansa. Metan idriyata mama nam shaktiyata kumakuya mukada. Shaktiyak nahi ni. Nama rupa dekane tiyenne. Eto kota tiyana nama rupa na tiyuma neme nivana kiyala kiyanne. Eti wennata tibiccha nama rupa tika eti wennata kalin niruddha wima. Eka tamai nivana kiyala kiyanne. E nisa mokakka shaktiyak ithiri wenawa kiyala ekak naha. Nama rupa deka tamai mama kiyala gatte. Mata kaya dini nede, e trushnav tibuna e hetu tika tibuna e hetu kali na board deka dan pun honde namat namata nama rupa hati wenete possibility at tibuna possibility harane sambhavita wakti eno hetu galau no kote eka neti wen e tamai nirode bela kapenna possibility tibuna moga the verdict tika tibit chenisa e galau eno kote e duka ahavar weno e duki nidahas weno nimana kiani eheme kag Itu kota nama rupa tika membahaya itu bicara nama rupa tika parana karma shakti itu yang akan tibila marane nggak wasan neno. Itu pasti nama rupa nya esantaan itu sapeksa. Esantaan itu adalah nama rupa halal ini nene. Harane? Tibicara nama itu wasan neno. Nevata nama rupa halal imak nene. Maksudnya nivana yanu ena nama rupa parampara ini sindi manevi. Ena nama rupa kohomat sindi neno. Nevata hatan nogeni imai nivana kiela. Kian. Ini sa, nivanin pasu mama nam pudgalu ya konomatik ya ni, ikan mama kila kene dem apa nih ni, dan utiye nama rupa dekak ni, itu kota, shakti ak mau katiru ini nih, harta gan nira tibicca nama rupa tika durui mai ini. Budun wahan set nirwana in pasu nevati ipadi mak noti bunu atara, budun nam shakti resi duwe kono, shakti ak itiru mak kila kak nih, nama rupa tika nevata harta nogeni mak, harta gan nira tibicca nama rupa tika harta nogena ya mak tamai. Itu nih sidde bela tien. Ini sah monawat tema, shakti adi itu unah kiyale hema sakya agne. Ar board dek hondal matake tiaga nne. Itu kote, pahalavi nih tibicca nama rupatik niruddhi mani vana. E tibicca bhave nama rupatika, rahatunada passe yam kalyak pavatila, marani nawasanu nama katav ibarai. Oke tamai nirwani kiyala buddha hame marge penung kare. Prashni ibarai. Awasrai swaminanse.
නාම කොටස ගත්තම පොඩි කරුණු පැහැදිලි කිරීමක් කෙටියෙන් කරොත් සමහර තැන්වලදී කියවෙනවා දැන් ප්‍රපංචයන් නැති වෙන අවස්ථාවන් ප්‍රපංචයන් පිළිබඳව පොඩි විස්තරයක් මඤ්ඤණාවන් පිළිබඳව පොඩි විස්තරයක් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්ද ප්‍රපංච කියලා කියන්නේ සසර දිග්ගස්සන ප්‍රමාද කරන දේවල්නේ. එතකොට ධර්ම තුනක් ගැන කියන මොනවද? ලෝභය, දික්තිය, මානය ප්‍රපංච කියලා කියන්නේ. මොකද ලෝභය ඇති කල්ලි මේකට ආසා වෙලා අපි ආසා කර කර ආසා කර කර නිවන් මාර්ගේ ප්‍රමාද කර ගන්නවා. නේ? නිවන් මාර්ගේ ප්‍රමාද කර ගන්නවා. ඒක ලෝභය. නේ උදාහරණයකට ගමුකෝ අපි. ලෝභය කියන එක දැන් උදාහරණට නිකන් මෙහෙම හිතන්න. රහතන් වහන්සේ කෙනෙක් කියලා බණක් කියනවා. ඒ වෙලාවටම මොකද්ද? කැමති නාට්‍ය යනවා එපිසෝඩ් එක. නේද? ලෝභයේ තියෙනකොට අපිට හිතෙන්නේ අරක ගිහිල්ලා බලන්නන්නේ. නැත්නම් World Cup match එකක් යනවා. අරක බලන්න හිතෙනවා. ඒත් ලෝභය නිසා නිවන් මාර්ගේ ප්‍රමාද කරගන්නවා අපි. හරිනේ? මානෙ නිසාත් එහෙමයි. දිට්ඨිය නිසාත් එහෙමයි. දිට්ඨිය ඇති කල්ලි නිවන් දකින්න බය වෙනවා මම නැති වෙයි කියලා. මානෙ නිසා තර විදිහේ යම් යම් ක්‍රියාවල නිරත වෙලා මේක ප්‍රමාද කරගන්නවා. එතකොට මේ ලෝභ දිට්ඨි මානියෝ නිවන් ගමන බාධා කරමින් සසරට බැඳ තමන ධර්ම නිසා ප්‍රපංච කියලා කියනවා. ඒවා වලින්ම මඤ්ඤණා මඤ්ඤණා කියලා කියන්නේ අපි කල්පනා කරනවා වැරදි ලෙස. ලෝභය පදනම් කරන්, දිට්ඨිය පදනම් කරන්, මාමේ පදනම් කරන් අපි හිතනවා මෙතන මගේ ආත්මයක් තියෙනවා කියලා හිතනවා ඒක මඤ්ඤණාවක්. වැරදි කල්පනාවක්. ඒක දිට්ඨිය පදනම් වෙලා ඉන්නේ. මානෙන් හිතනවා මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා. මානෙන් කරන මම තමයි ඉස්සල්ලාම හිතනවා මෙතන කෙනෙක් ඉන්නවා. දැන් උදාහරණයකට අපි හිතනවා මම කියලා මෙතන ඒ කියන්නේ අර භවෙන් භවයට සංක්‍රමණය වෙන කෙනෙක් ඉන්නවා කියන එක දිට්ඨිය සංකල්පය. දැන් මෙතන අර මානෙන් මම කියන දැන් උදාහරණයක් හිතන්න. දැන් අපි යනකොට දර කෑල්ලකට පයින් ගහගෙන යනවා. දර කෑල්ල කෑ ගහන්නේ නැහැ නේ මොකද පයින් ගහුවේ කියලා. අපිට පයින් ගහන් යනවා කවුරු හරි. මොකද කියන්නේ? මොකද්ද කරේ? ඇයි මට එහෙම ගැහුවේ? මට ඇයි මෙහෙම මට කරේ? මට අයිතියක් තියෙන්න ඕනේ. මට එහෙම සලකන්න බෑ. වා පාරේ යනවා නම් මම ඉන්නවා කියලා දැනගන්න ඕනේ. කියලා නිකන් අර දර කෝට්ටක් පරණ ලාපතක් වගේ ඉවත් කරන්න කෙනෙක් නෙවෙයි කියන හැඟීම් මට එනවා. ඒ කන්සිඩරේෂන් එක. මේක තමයි අස්මිමානය කියලා කියන්නේ. මම වෙමි. රහතන් වහන්සේට ඒක නෑ. රහතන් වහන්සේ එහෙම කියලා ගුටි කණතැන් වලට යන්නේ නැහැ. නමුත් අර හැංගීම එන්නේ නැහැ. කියන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ පිටිපස්සෙන් යනකොට ගහනවනේ කෙනෙක් පස්සට පරීක්ෂා කරන්න. පිටර ගැහුවා උන්වහන්සේ කෙලින් වැඩියා. හිතා බලන්නේ මොකද්ද මේ උනේ කියලා. මොකද දර මේකට ගැහුවා කියලා මට ගැහුවා කියලා හැංගීමක් උන්වහන්සේට උපදින්නේ නැහැ. අර ද්වේෂය එන්නේ නැහැ. සාරිපුත්ත සාංශකේ අර මට මතකයි උපසේන සාන්නංශේ අර නායා දස්ත්‍ර කළා. දැන් ශරීරය පුපුරන්න යනවා. ශරීරය මැරෙන්න යනවා. විනාශ වෙන්න යනවා. ඒක සාරිපුත්ත හාමුදුරුවෝ එලා අහනවා දැන් එළිය තියලා තියෙන කියලා මේක දැන් තව ටිකකින් විනාශ වෙනවා මේක හැදි වෙනවා මේ කුටිය ඊට කලින් මාව එළියෙන් තියන්න කියලා කියනවා මැරෙන්න යන කෙනා ඊට පස්සේ තියලා තියෙන දැන් සාරිපුත්ත හඳුරගෙන එනවා අවිල්ල කියවම කියනවා ඉතින් හොඳට ඉන්නවා ඊට පස්සේ කියනවා ඔබ දැන් තව ටිකකින් ශරීරය පුපුරලා මැරෙන්න යනවා නමුත් ඔබගේ කිසිදු බයක් චකිතයක් මට පේන්නේ නැහැ කියලා ඉතින් මෙතන අභ්‍යන්තරේ මම කියලා කෙනෙක් නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වුණාම ඉතින් මොකද්ද බොකටද බයක් උපදින්නේ කියලා රහතන් වහන්සේ කෙනෙක් ඉතින් ඒ විදිහට මානෙය තියෙනකොට තමයි අර මේක එන්නේ ඒතර එක මඤ්ඤණාවක් ඊට පස්සේ මානේ උඩු දුවලා ගියාම ඒ මම මෙයාට වඩා උසස් මෙයාට වඩා පහත් සමානයි කියලා සංසන්දනය කරනවා සදිස මාන සෙය්‍යමාන ඒ මඤ්ඤණා ලෝභය මගේ කියලා අල්ල ගන්නවා මගේ කියලා කැමති දේවල් වලට අල්ල ගන්නවා ඉතින් ඒ නිසා ඒ ලෝභ දිට්ටි මාන වලට කියනවා ප්‍රපංච කියලා ඔබ සසර බාධා ඔබ සසර ප්‍රමාද කරන නිසා ඒ ලෝභ දිට්ටි මාන අනුව මම මාගේ ආත්මය කියලා හිතන ඒවට කියනවා මඤ්ඤණා කියලා මේ තුනම නිවන් ගමනට බාධා. මොකද නිවනදි හිතන්න ඕනේ මම කියලා කෙනෙක් නැහැ. නාම රූප දෙකක් විතරයි. ඒ නාම රූපي අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා හිතනකොට මේ මඤ්ඤණා දුරු වෙලා Tamanට කෙලස් දුරු කරන්න පුළුවන් වෙනවා.